සියලුම දෙනා අදිස්ත්‍යන කරගන්න තින්වතුනි මේ වෙලාවේ ඔබට නිවන් දකින්න යම් කිසි සද්ධර්මයක් ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් මේ සද්ධර්ම දේශනාව තුළදී සද්ධර්මයේ දේශනා වේවා කියලා ස්ථිර අදිස්ත්‍යනයක් කරන්න පෙරවන්ගේ ගුණ දෙලෙන් ඒ අදිස්ත්‍යන ශක්තිය ඒ විදිහම ක්‍රියාත්මක වේ. ඒ වගේම තින්වතුනි මේ වෙලාවේ ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාවේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති ඉන්ද්‍රෝපේන්ද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී මේ සීලම දිව්‍ය රාජ සමූහයන් වහන්සේලාට මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න ඔබ දන්නවා ඇයි ඔබ එන්න කියලා ආරාධනා කරන්න එදා වගේ කකුල් ලෙවකන්න එහෙම නෙමෙයි අනේ දෙයියනේ මෙතනට ඇවිල්ලා අපිට මේ කොල්ල දෙන්න අර කොල්ල දෙන්න මේ කොල්ල දෙන්න නෙමෙයි ඔබට යම් කිසි පිටක් උපකාරයක් වුණා නම් යම් කිසි දවසක අන්නේ පිටට උපකාරයට ප්‍රතිඋපකාරයක් කිරීම වශයෙන් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන සූදානම් වෙන වෙලාවේ මේ දෙවි දේවතාවුන්ට මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරනවා මේ පෘථිවි තලයේ ඉඳහැරලා දෙනවා මේ භූමි තලයේ ඉඳහැරලා දෙනවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. මොකද සිංහතුනි ඒ අය ඒ තත්ත්වවලට පත් වෙලා තියෙන තථාගතයන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් හෝ ශ්‍රවණ මාත්‍රයෙන් හෝ සද්ධා මාත්‍රයක් ඇති කරගෙන තම තව ටිකකින් කියන්නම් මොකද්ද ඔය සද්ධාව කියලා කියන්නේ කියලා. ඔන්න ඒ සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්ත පිරිසක් තමයි සිංහතුනි අද බෞද්ධ දෙවිවරු වශයෙන් මේ දිව්‍ය ලෝකවල පෙනී සිටින්නේ. මම ඔබට පෙරත් පැවසුවා තථාගතයන් වහන්සේගේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ බුද්ධාඥාව කෝටි ලක්ෂයක් සක්වලට යනකම් පැතිරිලා යනවා. නමුත් දස දහසක් සක්වල ඉන්න දෙවිවරුන්ට විතරයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉන්න පුළුවන්. ඒක නිසා ওই දස දහසක් සක්වල ඉන්න සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ ස්ථානට ඇවිදලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරන්න හිතින්. ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට හිතුණා වූ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවනම් ඒ අයවත් මේ වෙලාවේ දිහිපත් කරගන්න. ඒ වෙලාවේ මේ ඒ අයටත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හැකිනම් මේ ස්ථානට වෙදිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම මේට 91 කල්පයක් ඇතුළත තමන්ට අවඩ අසාධාරණ අසාධාරණයක් කරලා ඒ අය අද අභවී ස්ථානවල ඉන්නවනම් ඔබ කෙරෙහි ක්‍රෝධයෙන් පසු වෙනවනම් තරහෙන් පසු වෙනවනම් ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන් මේ ලෝකපාලක දෙවිවරුන්ගෙන්. ඒ ලෝකපාලක දෙවිවරුන්ගෙන් ඔබ ඉල්ලීමක් කරන්න ඔබ කෙරෙහි අද ක්‍රෝධයෙන් ද්වේෂයෙන් පසු වෙනා වූ යම් කිසි අමනුස්ස කොට්ටාස ඉන්නවනම් ඒ අයවත් යදම් වලින් බැඳගෙන මේ ස්ථානට අරගෙන එන්න කියලා නැවතිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සලස්සන්න කියලා. ඔබ විසින් මේ කරගන්නා වූ පින් ඒ අය වෙනුවෙන් අනුමෝදන් කරනවා කියලා ඒ අයට ආරාධනා කරන්න අර ඔබට අවඩ අසාධාරණ කරන මොකද ඔබ උපාසකෙක් උපාසිකාවක් වශයෙන් පෙනී හිටින වෙලාවත් උපාසකෙක් උපාසිකාවක් වශයෙන් පෙනී හිටින කෙනෙකුට අමනුස්සයෙක්ගෙන් කරදරයක් හිරිහැරයක් පීඩාවක් වෙනවනම් ලෝකපාලක දෙවිවරු ඉන්නවා ඒ අයව ආරක්ෂා කරන්න බලාගෙන. ඒක නිසා පින්වතුනි ඔබ මේ වෙලාවේ ඒ අයට ආරාධනා කරන්න අනේ අර කියන්නා වූ අමනුස්ස කොටස් යදම් වලින් බැඳගෙන හරි මේ ස්ථානට ඇවිදිලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරවන්න කියලා. ඒ වගේම පින්වතුනි ඔබ තමයි අදිස්ථාන කරගත්ත දෙක දෙයක් තියෙනවා මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මම කොහොම හරි සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන එක. මොකද අද තුන්වෙනි දවසට බණ අහන මෙතන ඉන්නවා. ඒක නිසා ඒ අය තරේම අදිස්ථාන කරගන්න අද කොහොම හරි මම එදා මට මේක නොහැකි වුණා නම් මම අද කොහොම හරි මේ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා. සෝතාපන්න ඵලය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි සිංහලෙන් බොහොම සරල දෙයක්. ඔබට මේක හරියට අවබෝධ වුණා නම් ඔබ සෝතාපන්න. ඒක නිසා ඔබ සෝතාපන්න ඵලයේ උදෙසා මෙතන ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ඒ ගැටළු සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. එහෙමනම් බින්දුනි මේ වෙලාවේ ඒ සීලම දෙනාව සිහිපත් කරගෙන මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරලා ඔබත් සද්ධර්මයේ ශ්‍රවණය කළා, ඒ අය සද්ධර්මයේ ශ්‍රවණය කළා, ඒ අයට සහ ඔබට නිර්වාණ ශාන්තිය පතා අපි මේ කටයුත්ත කරගෙන යන්න. එහෙමනම් මම මේ වෙලාවේ දෙවියන්ට ආරාධනා කරනවා, බ්‍රහ්මයන්ට ආරාධනා කරනවා, ඔබත් හිතින් ඒ අයට ආරාධනා කරලා දිව්‍ය බ්‍රහ්මයන්ට මේ ස්ථානෙට හැරලා දෙමු. සමන්ත චක්ඛුමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ
හොඳයි සිංහතුනි අපි දහම් සාකච්ඡාව ආරම්භ කරගෙන යමු මම ඔබකින් ඉල්ලීමක් කරනවා මෙන්න මේ දෙයක් මේ දහම් සාකච්ඡාව කරගෙන යන අතර වාදයේදී ඔබගේ හිතරි දෙන්නේ මොනවද දෙයක් කියවුන ඒ ගැන මාත් එක්කම තරහ වෙන්න යන්න එපා තරහ වෙන්න ඕන කෙනා කවුද බුදුහාමුදුරුවෝ මාත් එක්කම තරහ වෙලා මම පාරේ යනකොට පොල්ලකින් එහෙම ගන්න හදන්න එපා හරි බුදුහාමුදුරන්ට කරන දෙයක් කරගන්න මොකද මම බුදුහාමුදුරුවන්ගේ දහම තමයි මෙතන කතා කරන්නේ මොකද මට මම නිර්මාණය කරපු දහමක් මම කතා කරන්නේ නැහැ තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ ත්‍රිපිටකයේ තුල තියෙනවා මම මේ කියන හැම දෙයක්ම ත්‍රිපිටකයේ තියෙනවා එහෙනම් ඔබට අහුවොත් මට පෙන්වන්න පුළුවන් ත්‍රිපිටකයේ මේ මෙන්න මේ නිකාය මෙන්න මේ සූත්‍රේ මම මේ කියපේ තියෙනවා කියලා ඒක නිසා මොකද පින්වතුනි අපි කතා කරන්න යන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගය ගැන ලෝකෙන් එතර වීම ගැන ඒක ලෝකෙන් එතර වෙන්න නම් අද අපි මේ කරගෙන යන ටික කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ එහෙනම් අපි ඒවට පහර ගහන්නම වෙනවා එතන අපි කරගෙන යන වැඩපිළිවෙලට පහර ගහන්නම වෙනවනම් මොකද වෙන්නේ? ඔන්න එතකොට අපිට පොඩ්ඩ හිතනවා. නේද? එහෙම නැත්නම් ඉතින් දානෙකට ආරාධනා කළා. මේ ධනිය නෝන, මේ පැත්තේ ඒ රටවලුන් තියෙනවා එහෙම එක. මම මේ හාමුදුරුවන්ගේ දෝෂක් නෙමෙයි මට නම් පේන්නේ. මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටම. ඒ හාමුදුරුවන්ගේ දානට ආරාධනා කළාම ඉතින් හාමුදුරුව බොහොම කැපවීමකින් ඉතින් කටයුතු කරගෙන යනවා. මොකද ඒ වගේ රටවල ලේසි නැහැ නේද ඉතින් මේ කරගෙන යන්න. තනි කෙනෙකු ක්‍රිස්තියානි මිනිස්සු ඉන්නේ. ඉතින් ඇඟ බේරගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් මිනිස්සු දන දානයකට ආරාධනා කරලා ඊට පස්සේ දානේ වරඳලි වුණාම හාමුදුරුව කියනවා නෝනා කැම ටික නම් හරිම රසයි නෝනා. හොඳටම කැම ටික තිබුණා. ඒ ටික තමයි අනුශාසනේ. හරියද? මොකද මිනිස්සුන්ට ඕනේ තේකේ. කිව්වා නෝනා බලන්න නෝනා වගේ මූණේ හැටි බලන්න මේට අවුරුදු 5කට ඉස්සෙල්ලා කොහොමද තිබ්බේ කියලා දැන් බලන්න කොහොමද තියෙන්නේ කියලා දැන් පේනවද අනිත්‍යතාවය ඔය රූපේ තමන් වශයෙන් පැවතුන්නේ නැහැ නේද ඔය ටික ඇහුවනම් මොකද වෙන්නේ හාමුදුරන්ට දානෙත් නැති වෙනවා අන්න එහෙම දෙයක් පින්තුනේ තියෙන්නේ ඉතින් ඒක නිසා මම කියන්නේ ඉතින් සමහර වෙලාවට උන්වහන්සේලා මේ පැවැත්ම රැකගන්න දැමීම උදෙසා ඒ වගේ කටයුතු කරගෙන යනවා. නමුත් මම අද ඔබට මේ ස්ථානෙට ඇත්තටම මම මට මෙතන ඉන්න කවුරු දාන ගෙනත් දෙන්නේ නැහැ. මට මෙතන ඉන්න කවුරු සල්ලි දෙන්නේ නැහැ ජීවත් වෙන්න. නේද? ඉතින් ඒ උදෙසා මට ඇති වාසියකුත් නැහැ. ඒක නිසා මම අනිත් එක අපි දෙකොල්ලම දැන් මෙතනට ඇවිල්ලා තියෙන අපි දෙකොල්ලන්ගේම කාලේ කැප කරලා. නේද? මොනවා හරි ටිකක් තර කරල්ලක් හරි ඔතන දිවිච්ච කාලේ දැන් මේ නැති කරගෙන මෙතනට ඇවිල්ලා තියෙන්නේ නේද? ඒක නිසා අපි හරවද්දේ කතා කරමු ඇත්ත தත්ත්වේ කතා කරමු ඇත්ත தත්ත්වේ කතා කරන ටික ටික රිදෙන්න පුළුවන් අපිට ඒ රිදීම ගැන එච්චර කම්පා වෙන්න යන්න එපා හැබැයි සිංහතුනි මේක තමයි ඇත්ත தත්ත්වේ මේ தත්ත්වය අපි හරියට වටහාගෙන මේ කටයුතු ටික කරගෙන යමු මම අද ඔබට අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් කියන්නම් බෞද්ධත්වයේ ඉඳලා සෝතාපන්න ඵලයට යනකම් සැකසිය යුතු ක්‍රමවේදයක් ගැන කතා කරන්න බෞද්ධත්වයේ ඉඳලා මේ මූලික කරුණු ටිකක් තියෙනවා අපි කතා කරගන්නවා. දැන් මේ කරුණු ටික මම කතා කරලි ඉවරලා අපි සෝතාපන්න ඵලයට යන ආයතරයක්. මොකද පින්වතුනි අනිච්ච දුක්ඛ අනාත්ත හැරෙන්න සතාගත දහමක් නැත. මොනවා කතා කළත් එතන අනිච්ච දුක්ඛ අනාත්ත තිබිය යුතුමයි. මොකද අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක තේරුනේ නැත්නම් එයා කවදාවත් සෝතාපන්න වෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක හරියාකාරව අවබෝධ කරගත්ත කෙනා තමයි පින්වතුනි දුක්ඛාර සත්‍ය කියන එක අවබෝධ කරගන්නේ. මම පෙන්වන්නම් මේක. දුක්ඛාර සත්‍ය කොටස් තුනක් තියෙනවා. දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. ඒතකොට දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන කෙනෙකුට සත්‍ය ඥානෙ වැටහෙන කෙනෙකුට සත්‍ය ඥානෙ වැටහෙනකොට එයාට අන්නේ ටික වැටහෙනවා. දුක්ඛ දුක්ඛය කියන්නේ මොකද්ද? විපරිණාම දුක්ඛය කියන්නේ මොකද්ද? සංඛාර දුක්ඛය කියන්නේ මොකද්ද කියලා සත්‍ය ඥානෙ වැටහෙනවා. ඕගොල්ලන්ට මතක ඇතිනේ මේ ධම්සක් පැවතුණු සූත්‍රයේ බුදුහාමුදුරු කියපු ටික. නේද? මොකද්ද වට තුනකින් යුක්ත වූ දොළොස් ආකාරයක් තියෙනවා කියලා නේද වට තුනක් තියෙනවා සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන කියලා. එතකොට පින්වතුනි සෝතාපන්න ඵලයට පත් වෙන කෙනෙක් සත්‍ය ඥානය කියන එකට ඇවිල්ලා ඉන්නේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි කියන බුදුහන්තුරු කියන්නේ. එතකොට ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ ඒකේ කිව්වේ නැහැ ආයේ කිසි දෙයක් අවබෝධ කරන්නද ප්‍රහාණය කරන්නද සාක්ෂාත් කරන්නද භාවිතා කරන්නද එකක්වත් කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? සත්‍ය ඥානය කියලා උන්වහන්සේ කිව්වේ මොකද්ද? ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ.
මහණෙනි මෙන්න මේකයි දුක්ඛාර සත්‍ය කියන්නේ. එතකොට දුක්ඛාර සත්‍ය කියන්නේ දුක නම්. ඔය අද අපි හිතන් ඉන්න දුක නම්. ඕක බුදුහාඳුරම කියනවානේ. ඇයි මෙච්චර කාලෙ හිටපු එකක් මැරුන්නේ නැද්ද? ඇයි ඔය කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඔය කියන්නේ. එතන ඔය ඔක්කොම ගත්තාම 11 මහා ගින්නකින් මිනිසු දැවෙනවා. නමුත් මම අහන්නේ දුකයි දුක්ඛාර සත්‍යයි එකම නම්. ජාතිපි දුක්ඛ අපි එක පොඩක් පැත්තදාම එක පොඩක් අමාරුයි කියලා හිතමුකෝ. ජරාපි දුක්ඛ වයසට යන අය කවුරුත් දැකලා නැහැ. වයසට යාම දුකක් බව මුස්ලිම් කෙනෙක්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ කියන්නේ තමයි පරිම සැපක්. මම ඉස්සර හිටියේ නෑ සුරූපිනි වගේ දැන් ගෑ හේනක පිටිච්ච වැඳිරියෙක් වගේ මට නම් හරිම සුවයක් දැනෙන්නේ කියන්නේ. එහෙම කියන්නේ නැහැ නේ කවදාවත් කන්නේ. එයා දුකෙන් ඉන්නේ ඒක ගැන. කොන්ද කෙලින් තියාගන්න බැරුව හරිම අමාරුවෙන් එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න වෙලාවක් නෙවෙන්නේ නේද? වයසට යනකොට ඒ හැමෝම දන්නවනේ වයසට යන එක සැපක් කියලා දකින කවුරුත් ඉන්නවද මේ ලෝකේ? නැහැ. කිසිම කෙනෙකුට වයසට යාම සැපක් කියලා දැනෙන්නේ නැහැ. එහෙනම් ඒකාන්තයෙන්ම වයසට යාම කියන එක දුක. ව්‍යාධිය කියන එක දුක. රෝග ඇතිවීම කියන එක දුක. පිළිකා හැදෙන එක, අන්තභාගය හැදෙන එක මහා දුක. එහෙනම් පින්වතුනි එතකොට ඔය දුකයි දුක්ඛාර සත්‍යයි කියන්නේ දෙකම එකයි නං. බුදුහාමුදුරුවෝ කියයිද ඒ වෙලාවේ? මහණෙනි දුක දුක්ඛාර සත්‍ය කියන්නේ මෙන්න මේක කියලා පෙර නොඇසූ විරු ධර්මයන්ගේ මං කවදාකවත් මේක අවබෝධ කරලා තිබ්බේ නැහැ මෙතන මෙච්චර ඉහාට. සාරාංශයේ කල්පලක්ෂය පෙරුම් පිරුවල් සතාගතයන් වහන්සේලා 28 නම 27 නමගේ නියත විවරණ ගත්තා. කාය පනිදාන පුරන්න එච්චර දුනේ. අපේ බුදුහාමුදුරුවෝ පින්වතුනි තථාගතයන් වහන්සේලා 500,000 ගානක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා මේ බුද්ධ රාජ්‍ය ලබන්න. ලේසි පහත දෙයක් නෙමෙයි. ලේසි පහත සංඛ්‍යාවක් නෙමෙයි. බුදුවරයෙක්ගෙන් බුදුවරයෙක්ට කාලය කොච්චරද කියන එක හිතා ගන්නවා. මේ කල්ප 91ක කාලයක් ඇතුළත බුදුරු ලෝකේ පහළ වෙලා තියෙන 7 නමයි. කල්ප 91ක කාලයක් ඇතුළත ඒකෙත් මේ මහා භද්‍ර කල්පේ බුදුවරු දැනට 4 නමක් පහළ වෙලා තියෙනවා. මේ මහා භද්‍ර කල්පේ ඇතුළත විතරක් බුදුවරු කීදෙනෙක් පහළ වෙලා තියෙනවා? 4 නමක්. ඒතකොට අනිත් 3 නම පහළ වෙලා තියෙන්නේ කොයි කාලෙද? අර කල්ප 90ක් ඇතුළත. එහෙනම් බුදු කෙනෙක්ගෙන් බුදු කෙනෙකුට කාලය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්ද? මහා කල්ප ගාන. ඔය මහා කල්ප ගානේදී උන්වහන්සේ බුදුවරුත් මුණ ගැහිලා මේ පෙරුම් පුරාගෙන ඇවිල්ලා කාය පනිදාන පුරනවා කියනවා, මනෝ පනිදාන පුරනවා කියනවා. ලේසි පහත දෙයක් නෙමෙයි. මම ඒ ගැන විශේෂයෙන් ඔබට කතා කරන්න, මම ඔබගේ බෞද්ධත්වයේ නගා හිටවන්න, ඔබ බෞද්ධයෙක් බව පෙන්වන්න. මේ බෞද්ධත්වයේ නගා ගන්න නම් මේ කඩුවක් අරගෙන ගිහිල්ලා තොපි තම්බි කපනවා තමයි බෙලි කියලා. ඒක නෙමෙයි බෞද්ධත්වය කියන්නේ. සිංහල ජාතිය නැති කරන්න හදපු පළවෙනිම පුද්ගලයා කවුද? මේ සිංහල ජාතිය මේ පොළවෙන් තුරන් කරන්න සීහ හෙලයා කියන, අද සිංහලයා කියන්නේ නම් තුච්චෙක්නේ. සීහ හෙලයා කියන, සීහ කියනවා ශ්‍රේෂ්ඨත්වයට, හෙලයා කියලා කියනවා පාරිශුද්ධත්වයට. ඉතල ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට ආපු ඒ පිරිසව මේ ලෝකෙන් අතුගාලා දාන්න, කාම ලෝකෙන්, රූප ලෝකෙන්, අරූප ලෝකෙන් අතුගාලා දාන්න වැඩපිළිවෙල කිව්වේ කවුද මුලින්ම? බුදුහාමුදුරුවෝ. නේ සීහලයා විනාශ කරන්න වැඩපිළිවෙල හැදුවේ කවුද? බුදුහාමුදුරුවෝ. ආයි සීහලිය මේ ලෝකෙට එන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ කිව්වේ. සීහලයා කියලා කියන්නේ අන්න එයාට පින්වතුනි. අද සිංහලයා කියලා හැදිලා තියෙනවා යම් පිරිසක්. නමුත් සීහලයාගෙන් තමයි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ. ඒ සීහලයා තුල මහා පාරිශුද්ධත්වයක් තිබ්බ. ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සීහලයා තමයි තථාගතයන් වහන්සේ. අන්න ඒක අපි අවබෝධ කරගන්න. මම ඔබගේ බෞද්ධත්වේ නගා හිතවන්න. මම ඉස්සෙල්ලා පෙන්වන්නම් කවුද ඔය කියන බෞද්ධයා. එහෙනම් තථාගතයන් වහන්සේට අද ඉඳලා වඳින්න එපා කවුරුත් මේව අවබෝධ වුණේ නැත්තම්. ඒකයි මං කිව්වේ ඔබගේ හිත රිදෙන්නත් පුළුවන්. ඔබ මේවා පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. පිළිගත්තොත් මොකද කරන්න තියෙන්නේ? කියපුවා ඇර ටික කරන්න. පිළිගත්තේ නැත්තම් මොකද කරන්න තියෙන්නේ? මට සමා වෙලා කඩේට ආවර කළා දාන්න. මං කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ පින්වතුනි. මම ත්‍රිපිටකය තුල මම දැකපු දේ මම ඔබට කියන්නේ. එතකොට අර දුකයි දුක්ඛාර සත්‍ය අතර වෙනසක් නැත්නම් පින්වතුනි බුදුහාමුදුර අර විදිහට කියන්නේ නැහැ නේද? මහණෙනි මම මෙහෙම එකක් දැක්. මහණෙනි මේ දුක්ඛාර සත්‍ය කියන්නේ මේකද කියලා කියයිද එහෙනම්? මහණෙනි මැරෙන එකයි දුක්ඛාර සත්‍ය කියයිද?
මහරණි වයසට යන එකයි දුක්ඛාරය සත්‍ය කියන්නේ. එන ඒතු ළඟින් නැහැ සිද්ධාමි නෝ කියන දෙයක් අපි දන්නවනේ හොඳට නම් ඔබ වහන්සේ මේ විහිගේ අතල්ලා ගියත් ඔය වගේ හතරක් දැකලානේ. එතන තව මොකද්ද ඔබ වහන්සේ මේ කියන්නේ පෙර නොයසු විරුද්ධ ධර්මයෝ කියලා කොහෙවත් දැකලා නැතිවා මේ ඔබ දැක්ක කියලා. එන සම්පූර්ණයෙන්ම වෙනස් පින්වතුනි මෙන්න මේ ධර්මකාණ්ඩ හරියට අල්ලගත්ත නැත්නම් සෝතාපන්න ඵලය කියන එක අර ඔය කියන කතාව ඇත්ත. අද කියන්නේ මොකද්ද? නිවන් දකින්න එක වෙන දෙයක් නෙමෙයි. නිවන් දකින්න බෑ අපිට. ඇයි ඒ ධර්මයේ වැහිලාලු තියෙන්නේ? ධර්මයේ නෙමෙයි පින්වතුනි වැහිලා තියෙන අර්ථයයි වැහිලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ දහම් කාරණාවල අර්ථය වැහිලා තියෙන්නේ හොඳ ආකාරව. ආයි කවදාකවත් මේ අර්ථයේ ඔළුව මේ අර්ථය අපි නැගිටව ගත්තේ නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක සම්පූර්ණ ඇත්ත. පද වශයෙන් ඕනේ තරම් කිව්වේ අර මම කිව්වේ කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිලුකුල දැන් මම කාටවත් පහර ගහනම හැම නෙමෙයි මේවා ඇහුවා මෙතනින් අවබෝධයකට ගත්තා ගන්න ඕන ටික අනිත් ටික අතහැරලා දැම්මා නිදි වෙනකොට මම පහර ගහන්නේ නැහැ හරිද කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිලුකුලයි කෙස් මම නෙමෙයි කෙස් මගේ නෙමෙයි කෙස් මගේ ආත්මෙ නෙමෙයි කියලා කියනවා දැන් මට කියන්න තේරිච්චද කෙස් මගේ ආත්මෙ නෙමෙයිලු මොකද්ද ඒ කිව්වේ දැන් ඔය ඇත්තටම දැන් මේ මෙතන ඉන්න පිරිස හරි පින්වත්. මම දන්නා පරිදි භාවනා කටයුතු කරන මේ දේවල් හොඳ ආකාර අවබෝධ කරගන්න උත්සාහ කරන පිරිසක්. නැත්තම් මේ ස්ථාන වලට මෙහෙම එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත தත්ත්වය. මේ ස්ථාන වලට කොච්චර කතා කරලා මිනිස්සු එන්නේ නැහැ. එන්න ලොකු පිනක් තියෙනවානේ. මේක ඉවර කරගන්නවා කියන මහා අදිස්ථානයක් තියෙනවා. අන්නේ අදිස්ථානය තුල තමයි පින්වතුනි මේ වගේ තැන් වලට එන්නේ. දැන් ඔබ එකපාරක් මට කියන්න. කෙස් කැතයි කෙස් ගඳයි කෙස් පිලිකුලයි. අපි ඒකත් අත්දකට දාමුකෝ. කෙස් මම නෙමෙයිලු. කෙස් මගේ නෙමෙයිලු. කෙස් මගේ ආත්මේ නෙමෙයිලු. දැන් ඔබට තේරිච්ච දේ කියන්න ඕකේ. ඔබට කිව්වොත් එimhe කෙස් මගේ ආත්මේ නෙමෙයි මේ පිළිබඳ රචනාවල් ලියන්න කියලා ඔබට තේලි කීයක් ලියන්න පුළුවන්. පද පරමයාට නිවන් දකින්න බෑ කියලා බුදුහාඳුරු කියනවා. ඒ කියන්නේ පදේ පරම කරගත්ත කෙනා හුදෙක්ම මොකක් විතරද යාගා තියෙන්නේ පදයක් විතරයි අර්ථේ වැටහිලා නැහැ කාල සිටු පුත්‍රයා මතකයි නේද අනේ බින්න සිටුතුමාගේ පුතා අනේ බින්න සිටුතුමා කිව්වා උඹ ගිහිල්ලා බණ අහලා වරේ බණ පදයක් මතක තියාගෙන මට කියපන් කහවණු 500ක් දෙනවා මේක ගිහිල්ලා බණ අහන් ඉඳගත්තා බුදුහාමුදුරුවෝ දැක්ක මෙයාට මේ මාර්ගඵල අවබෝධ කරගන්න තරම් ශක්තියක් තියෙන කෙනෙක් උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා මොකද්ද අන්න අදහස වැටහේවා. ඔන්න හොඳට මතක තියාගන්න. මෙන්න මේක හැංගිච්ච තැනක්. අද ගොඩාක් හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? හාමුදුරුවෝ හැම දේශකයන් වහන්සේලා මොකද්ද කියන්නේ? බණපද? ඒ කියන්නේ මේ පද මතක නොතිබීවා කියන එක කියනවා. නමුත් තථාගතයන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාව තුළ තිබෙ මොකද්ද? අදහස වැටහේවා. පද මතක නොතිබීවා. ඇයි දැන් මෙයා ගිහිල්ලා කියන්නේ මොකද්ද? පදේනේ. කියන්න ඕනේ පදේ. නමුත් තථාගතයන් වහන්සේ අදිස්ථාන බලෙන් එහෙම එකක් කළා. දැන් මොකද කරන්නේ? මෙයා අහනවා, මෙයාට තේරෙනවා නියමෙට මේ කියන ටික. මේ මටමයි කියන්නේ, මේ මටමයි කියන්නේ, මේ මගේ කෙලෙස් නැහින්නයි මේ කියන්නේ. මෙන්න මගේ රාගය සේවෙනවා. ඔන්න දැනෙනවා එයාට. හැබැයි එයාට එක පදයක්වත් මතක නැහැ. මෙයා ඒ විදිහට සෝතාපන්න වුණා. කීප විටක් බණ අහලා. හැබැයි එයා සෝතාපන්න වෙනකොට එයාට පද කීයක් මතකද? පද කීයක් දැනගෙන හිටියද? එකක්වත් නැහැ. එහෙනම් පදේ මොකටද? පදේ නෙමෙයි තියෙන්නේ ඕනේ අදහස වැටෙන්න යෝනේ. බලන්න දැන් මම ඔබ එකක්වත් පිළිගන්න එපා මං කිව්වා කියලා. මම ඔබට හැමදෙස්සම කියන්නේ ඒකනේ. මාහට කිසිදු ගරුත්වයක් අවශ්‍ය නැත. අවබෝධයක් තුලින් මේ නිවනට යන්නේ එච්චරයි. තථාගතයන් වහන්සේ ධර්ම රත්නයේ ආර්ය සංඝයා වහන්සේ වන්දනා කරයි. ආර්ය පුද්ගලයෝ වන්දනා කරද්දී ඒකට අදාළ ආර්ය පුද්ගලයන්ට ඒ වන්දනාව ලැබෙයි. ආයි විශේෂයෙන් තව කෙනෙකුට කියලා මේ අපිට බණ කිව්වා අපි වැන්දා එහෙම එකක් කරන්න ඕනේ. හැබැයි මේ මට විතරයි මම මේ කියන්නේ. අනිත් බණ කියන හැමෝටම මම දෙන්නේ. මට ගරුකල යුත්තක් නැත මෙතන. මොකද්ද ඔබට වෙන්න ඕනේ? ඔබ හිතන්න ඕනේ එකම කරේයි මෙන්න මේ කියන එක ඇත්තද නැත්තද කියන එක හොඳාකාරවම හිතන්න. එහෙයිනම් කියන්න එපා කිසි දෙයකට අවබෝධ නොවී. දැන් ඔබට හොඳටම වැටහෙනව නේද පද පරමයට නිවන් දකින්න බෑ කියලා? ඈ ඇහැ මම නෙමෙයි කියනවා. දැන් ඇත්තටම කෙස් ගඳයිද? ඔබම හිතන්නේ. ඔබ අර මොනවා හරි ඔය තියෙන්නේ එක එක ಜಾතිය ඔළුවට දාන ඒවා ඕක දාලා නානවා. දැන් නාලා දැන් ඔබම ඉමල හරි සුවඳයි ඒක. දැන් කෙස් ගඳද? එන කෙස් ගඳයි කියන්නේ
බුදුහාමුදුර කොහෙද කිව්වේ කෙස් ගඳයි කියලා. කෙස් කැතද? කෙස් කැතයි නම් හත් දෙයනේ මේ ඔය තියෙන්නේ මේ එක එක ಜಾති ඒවා හේට පීරන්න මේට පීරන්න කොණ්ඩේ කපන්න දින 100ක් විදියක් නේද? ඉස්සරහන් දිපේ නෑඹිලි වහලන වටේ කපන නෑඹිලි කට්ටේ කියලා එකක් නේද? දැන් ඒව නෙමෙයි දැන් ඒ ලෝකේ නැති ඒවානේ දැන් තියෙන්නේ. නේද? ලක්ෂ ගණන් මිනිස්සු වියදම් කරන්නේ කොණ්ඩේ හදාගන්න. එහෙනම් කොණ්ඩේ ලස්සනයිනේ. කොණ්ඩේ කොහොමද කැතවෙද? අර්ථ වටහා ගත්තේ නැත්නම් පින්වතුනි කොච්චර ගලත් තමන් දෙයක් ආසාවෙන් අල්ලගෙන ඉන්නේ එකට ඔය මේ 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 පුරුද්ද හදාගෙන තියෙන විදිය තමයි තමන් දරුවට ආදරය කරන ගමන් කියන මම ඔබට ආදරේ නෑ. ඒක නෙමෙයිද මේ කරන්නේ? දරුවට පණ ඇරලා ආදරේ. මම ඔබට ආදරේ නෑ. අඳින් මම ඔබට ආදරේ නෑ. ඔන්නේ මස්මන වැටෙනවා. අඳන ඕහෝ ගාල මම ඔබට ආදරේ නෑ. ඔය තුර නිවන් දකින්න බැහැ පින්සෙ. ඒකයි කියන්නේ මේ දුක්ඛාර සත්‍ය කියන එක වටහා ගන්න නම් ඒකාන්තයෙන්ම ඔබ අනිච්ච දුක්ඛ අනත්ත කියන තුන හරියාකාරව වටහා ගත යුතුයි. අන්න ඒ තුල ඔබට අසුභය කියන එක වැටහෙනවා. සුභයක් නම් නැත කියන එක වැටහෙනවා. සුභ කියන වචනේ ඔබ අර්ථයක් ගත්තොත් එහෙම සුභ කියලා කියන්නේ භවය හොඳයි කියන අර්ථයක් තියෙනවා. අද භවය හොඳයි කියන අර්ථයක නේද මිනිස්සු ඉන්නේ? ඈ භවය හොඳයි. කාම භවයත් හොඳයි. රූප භවයත් හොඳයි. අරූප භවයත් හොඳයි. කම්මැලි බවත් හොඳයි. පෙරේත බවත් හොඳයි. ඔය හැම බවක්ම හොඳයි කියාගෙන මේ යන්නේ මේ ගමන. ඒකනේ පින්වතුනි සංසාරය කියලා හදාගත්තේ. සංසාරයි කියලා. දැන් අපි ඔය අර්ථ හරියට වටහා ගමු අද. මුලින්ම පින්වතුනි අපි බලමු බෞද්ධයි කියන්නේ කවුද කියලා. එතකොට බෞද්ධයි කියන එකට තමන් ආවට පස්සේ තමන් අද මේ වෙනකන් කරගෙන ආපු වැඩපිළිවෙල නවත්තන්න ඕනේ. ඔබට මේක අවබෝධ වුණා නම් පින්වතුනි නවත්තන්න ඔය වැඩේ. තථාගතයන් වහන්සේ නිර ඒ කියන්නේ අර මේ ඔහෙ වඳින්නම් වාලේ වඳින එක නවත්තන්න. තථාගතයන් වහන්සේට වඳින්නේ අය අපි. අපිට සසරෙන් ගොඩ වෙන්න මාර්ගය කියලා දීපු හින්දා. ඒ කියන්නේ අපේ ගුරුවරයා හින්දානේ. මගේ ගුරුවරයා පාර දෙයක් වුණොත් මම වඳිනවා. ඇයි? අද පිච්චියක් කීයක් හරි හොයාගන්නේ කවුරු නිසා? ගුරුවරයෙක් නිසා. එහෙනම් ඒ ගුරුවරයා වන්දනීයයි නෙමේද? ඒ ගුරුවරයා මොන කුලේ වුණත් මට වැඩක් තියෙනවද? නැහැ. ඇයි අද මම කීයක් හරි හොයාගන්න ඕන? ඒ හොයාගන්නේ මට ගණන් උගන්වපු ගුරුවරයා නිසා. මට විද්‍යාව උගන්වපු ගුරුවරයා නිසා. ආදි වශයෙන් මොනවා හරි ශිල්ප ශාස්ත්‍රයක් ප්‍රගුණ කරපු ගුරුවරයෙක් නිසා තමයි අද කීයක් හරි හොයාගන්නේ. එහෙනම් අපි ඔන්නේ ගුරුවරයාට වන්දනා කරන වැඩපිළිවෙලක් අපේ තියෙනවා. පින්වතුනි මගේ ගුරුවරයෙක් ඉන්නවා ගණන් උගන්වපු. මගේ යාළුවගේ ගුරුවරයෙක් ඉන්නවා ගණන් උගන්වපු. දැන් මම වඳින්නේ මගේ ගුරුවරයාටද යාළුවගේ ගුරුවරයාටද? යාළුවගේ ගුරුවරයාටද මගේ ගුරුවරයාටද? මගේ ගුරුවරයාට මම වඳින්නේ. ඇයි මම මගේ ගුරුවරයාට වඳින්නේ? මට යමක් දීපු නිසා, මට මාර්ගය පෙන්නපු නිසා මේ ගමන කරගන්න. මෙතනින් අත උස්සන්නක බුදුහාමුදුරන්ගේ මාර්ගය ලබාගෙන මේක වැඩ ඉවර කරන්න යන අයද? පාර යන ගුරුන්ට නෙවෙයි වැඳ වැඳ ඉන්නේ. කොහොමද කටහල බුද්ධන් සරණ ගච්ඡාමි කියන්නේ? මගවල හිතරිදේ ගණන් ගන්න එපා. තුවාල සුද්ධ කරනවා. තුවාල සුද්ධ කරනවා ඇතුළට කාවැදිරලා තියෙනවා නම් ඒ ඔක්කොම අරන් දාන්න ඕනේ. ඒ අරන් දාන්නට පණුව හැලෙන්න පුළුවන් වේදනාවක් ඇති. කුණු හරපත් කියවෙනව නේ තුවාල සුද්ධ කරද්දි මිනිස්සුන්ට. පිළ නොකර ඉන්න. මුන් මාව මල්ලගෙන මු දෙනවනේ මට මේ කියලා හිතෙන්න පුළුවන්. ඉවසගෙන ඉන්න. එතකොට පින්වතුනි මේ පාර යන ගුරුවරයෙකුට වඳින්න හා සමානව තථාගතයන් වහන්සේ වන්දනා කරන එකෙන් වළකින්න. ඒ වන්දනාවෙන් ඇති බලස් නැහැ. තමන් තථාගතයන් වහන්සේව තමන්ගේ ගුරුවරයා කරගන්න. කොහොමද තථාගතයන් වහන්සේව තමන්ගේ ගුරුවරයා කරගන්නේ? ඉස්සෙල්ලම බෞද්ධයෙක් වෙන්න. ඔබ හොඳටම හිතලා බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ ඇයි කියලා. නැත්නම් ඔබ මහා ආත්මార్థකාමී මිනිසෙක් වෙනවා. ඔබ තථාගත ද්‍රෝහියෙක් බවට පත් වෙනවා. ඇත්ත වචනයෙන් කිව්වොත් තථාගතයන් වහන්සේට ද්‍රෝහි වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම උදාහරණයක් අහන්න මෙහෙම. මෙන්න මේකට මට උත්තරයක් දෙන්න. ඔබගේ දරුවෙක් වෙනුවෙන් අපි හිතමු ඒ දරුවව යුනිවර්සිටි එකට යවන්න. විශ්වවිද්‍යාලයකට යවන්න ඔබ දහ දුක් විඳිනු. කිරි කපන ඒ දරු කඩනවා. නැත්නම් ෆැමිලි කඩනවා. ඔය මොනවා හරි කරලා මහා දුකක් විඳගෙන මිනිසුන්ගෙන් බැනුම් අහනවා.
ඒකල මිනිසුන් ගෙවල් වල බැල මෙහෙලකම් කරනවා. ඔය ඔක්කොම කරලා 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 යම් තැනකට ඇවිල්ලා ළමයාට කියනවා මම මෙච්චර දුක් විඳගෙන මේක කළේ උඹට යුනිවර්සිටි යන්න. උඹ විශ්වවිද්‍යාලය යන්න. දරුවා කිව්වොත් නෑ මට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නෑ. මං අදහස වෙනස් කළා. ඒ දරුවා ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඒ දරුවා ඇත්තටම ඔබට ද්‍රෝහි වෙච්ච පුද්ගලෙක් වශයෙන් දැනෙන්නේ නැද්ද? ඈ නැත්නම් ඔබ හොඳට හල්ලි එකතු කරලා මේ ළමයාට හොඳ දැනකින් කසාදයක් කරලා දෙන්න හදන. දැන් ඔක්කොම කරලා කරලා හල්ලි ආය 10 දුක් ඉඳලා ඔක්කොම කරලා කසාදේ කරන්න නැහැ කියනකොට ඌ කියන මං කොල්ලකේ කියාලුයි අම්මා. මට යන්න නැත්නම් මං මැරෙනවා. දැන් ඔබට දැනෙන්නේ නැද්ද මහා ද්‍රෝහිකමක් විදිහට මේ දරුවා කරපු? තථාගතයන් වහන්සේටත් ඔය විදිහටම දැනෙනවා ඇති. ඉංගතේ තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ සෙල්ලමට නෙමෙයි. තථාගතයන් වහන්සේ මනෝපනිදාන පුණ්‍යකාරී බුදුවරු 300,000 ගානක් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. 300,000 ගානක් හෝ 200,000 ගානක් ඕකේ එහා පැත්ත මෙහා පැත්ත බලන්න. බුදුවරයෙක්ගෙන් බුදුවරයෙකුට කාලය කියන එක මහා අප්‍රමාණ කාලයක්. දැන් තථාගතයන් වහන්සේ යම් අදිස්ථානයක් ගත්තා නම් හිතින් හිතාගෙන කටයුතු කරන මම කවදාහරි ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා මේ ලෝක වැස්සන්ව මෙතනින් මම නිදහස් කර ගන්නවා කියන මහා අදිස්ථාන පූර්වකව කටයුතු කරන්න පටන් ගන්න අවධියක් තියෙනවා. බුදුවරු 200,000 ගානක් ලෝකේ පහළ වෙනවා. ඊළඟට වාග් ප්‍රනිදාන පුරණ කාලයක් තියෙනවා. බුදුවරු 300,000 ගානක් ලෝකේ පහළ වෙනවා. දැන් ඔක්කොම 500,000 ගානක් ලෝකේ පහළ වෙලා. ලේසි පහසු වැඩක්ද? දීපංකර පාදමූලයේදී මොකද වුනේ? තථාගතයන් වහන්සේ නමක් ඉදිරියේ නියත විවරණ ගන්න වෙලාවේ බෝධිසත්වයෙකුට තියෙනනේ කාරණා 8ක්. ඒ කාරණා 8 සම්පූර්ණ නැත්නම් පින්වතුනි එයාට නියත විවරණ ගන්න බෑ. ඔන්න ඒ කාරණා 8න් ප්‍රධානම කාරණා වෙන්නේ ඒ වෙලාවේ සද්ධර්ම ශ්‍රවණයෙන් අරහත්ත්වයට පත් වෙන තරම් හේතු වාසනාව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ට මේ නිවන සකස් කරගන්න ඕනේ කමක් නම් උන්වහන්සේලා තිබුණේ. උන්වහන්සේ එදා මේ වැඩේ කරගෙන නේද? මෙන්න මේක හිතන්න. ඊට පස්සේ ශාන්තිවාදී ජාතකයේ සම්පූර්ණ කරන්න කියලා ශාන්ති මේ ශාන්තිය පතුරවන්න කියලා අර රජුරුව මොකද කළේ? ඕකට බැනපන්. ඕක ඉවසන්නේ බැන්න. දැන් කුණුහරුපෙන් බැනපන්. ඒත් ඉවසනවා. ඒ ගහපන්. කසෝලින් ගහපන්. ඒත් මෙයා ඉවසනවා. කසෝලින් කොච්චර ඉවසනවා? කන කපපන්. නහය කපපන්. අත් දෙක කපපන්. කකුල් දෙක කපපන්. ඔය අත් දෙක කැපුවේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඔබ ද්‍රෝහි වෙන්න එපා. මේ ලෝකෙට පහළ වෙච්ච මහාම ද්‍රෝහි කොටසට අයිති වෙන්න එපා. තථාගතයන් එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට වන්දනෙක නවත්තන්න. ඔන්න හිතෙන්න කතා කරන්නේ. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට වන්දනෙක නවත්තන්න. ඔළුව තකා ටොකු වයින් හදන්න එපා උන්වහන්සේට. උන්වහන්සේ මෙච්චර මහා අප්‍රමාණ දුක්ඛන්දරාවක් වින්දේ ඔබ නිසා. ඔබ කියලා කිය කෙලිම මම හින්දා. අන්න ඒක ඔබ අවබෝධ කරගන්න. මට නිවන් දකින්න ඕන හින්දා තමයි උන්වහන්සේ ඒ කටයුත්ත කළේ. ඔබට තට්ටු කරගෙන අහන්න. ඔබ මොනතරම් ද්‍රෝහි වෙනවද කියලා මේක මෛත්‍රී බුදුහාමුදුරන්ට කල් දැම්මොත් එහෙම. නැත්තම් උන්වහන්සේ මේක කරගන්න තිබ්බ දීපංගර පාදමූලයේදී. දීපංගර බුදුහාමුදුරු නියත වෙන දිනලා උන්වහන්සේට ඕන තරම් ඉඩ කඩ තිබුණා. ධර්මයේ ශ්‍රවණය කළ නිවන් දකින්න. නමුත් උන්වහන්සේගේ මහා පාරමිතා බලයක් තිබුණා. බුදුවරු 500,000 ගානක් පහු කරගෙන ආයේ මම කොහොම හරි මේ සත්‍යවත් ළමයකින් විදහාස් කරගන්නවා කියන මහා උත්තරීතර හැඟීමෙන්. ඒ සත්ව කොටසට ඔබ අයිති. එහෙනම් ඔබ වෙනුවෙන් තමයි පින්වතුනි මේ සියලු කටයුතු උන්වහන්සේ කළේ. මහා දුක් විඳ අප්‍රමාණ දුක් විඳ හරකෙක් වෙනවා කියන එක ලේසි වැඩක්ද? බෝධිසත්වයෙක් හරකෙක් බවට පත් වෙනවා කරන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක් නෙමෙයිනේ. දරු උන්වහන්සේ ලෝකයාට සුපතේ සල්සන්න කියලා සමහරට පවුකම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තුල අන හරේ කාදමින් මේ වැඩපිළිවෙලක් කළා නම් මොකද වෙන්නේ? ඔන්න ඇවිල්ලා හරකෙක් වෙලා ඉපදෙනවා. ඉතින් හරකෙක් වෙලා ඉපදිනත් දැන් හරක් ජීවිතයක් ගත කරනවා. ඇයි හරක් ජීවිතයක් ගත කරන්නේ? ඔබ අහලා තිනේ ජාතක කතාවල ජාතක කතා ඔන්න ඔවට ප්‍රයෝගී කරගන්න. නියොන් දකින්න බෑ ජාතක කතාවලින්. නමුත් ජාතක කතා ඔබට ඇහෙද්දි බින්නතුනේ මේ කම්මස්සගත සම්මාදිට්ඨියට එන්න පුළුවන් වෙනවා ටික ටික. ඒකින්ද ඒක අයින් කරන්න බෑ. ජාතක කතාව මේ මෝඩ කතා කීකී අයින් කරන්න හදන්න එපා. ඒකේ තියෙන හරය ගන්න. තථාගතයන් වහන්සේ නමක් මේසා දුක් ප්‍රමාණයක් වින්දේ මං හින්දා. එහෙනම් මම මේක කළේ නැත්නම් තථාගතයන් වහන්සේට ද්‍රෝහි වෙච්ච පුද්ගලයන්ගෙන් දේවදත්ත පළවෙනි ස්ථානයටත් මම දෙවෙනි ස්ථානයටත් එනව නෙමෙයිද? එහෙනම් මොකද්ද මේ වැඳ වැඳ ඉන්නේ?
ඒ කියපු දේ කරන්නේ නැතුව බුදුහාමුදුරු ඒකයි පින්වතුනි හිවර අවසාන මොහොතේ මේ මාව පුදන්න හදන්න එපා බලව. බලවගේ වැඩේ කරගෙන ඉන්න. මම මෙච්චර දුකක් වින්දි උඹලට මාව පුදව ගන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ බින්දු මාත්‍රයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්වතුනි මේ අද මේ මිනිස්සු ගිහිල්ලා මම මේ 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 කිසිම තැනකට පහර ගහනව නෙමෙයි මම ඉතින් කියද්දි මට මේවා කියන්න ඕනේ මම ඒකෙන් කියන්නේ ඒවා කරන්න එපා කියලාත් නෙමෙයි ඔනව නැවත වතාවක් කියනවා මම මේ දේවල් කියලා කියන්නේ මේවා කරන්න එපා කියලාත් නෙමෙයි ඔක්කොටම ඇහුණනේ නිදි කවුරුත් නැහනේ කරන්න එපා කියලාත් නෙමෙයි මේවා කරන්න නමුත් දැන් ඔබ හිතලා බලන්න කෙනෙක් මල් 84000ක පූජාවක් කරනවා පහන් 84000ක පූජාවක් කරනවා හනුකුරු 84000ක පූජාවක් කරනවා. ඒවා මහත්ඵල මහානිසංස කුසල කර්ම තමයි. නමුත් ඒවා අර්ථ සහිතව කළොත් එහෙමයි. අර්ථ සහිත නැතුව කළාට වැඩක් නැහැ. ඒවේ අර්ථ මතු කරලා ගන්න පුළුවන්. මල් පූජාවේ අර්ථ හරියට මතු කරලා ගත්තොත් මල් ටික පරවෙලා යනකොට තමයි නිවන් දැකලා. කායගත අසතිය පතරගෙන ගිහිල්ලා මල් එක්කම තමයි ඔයම කටයුත්තක් තියෙනවා. නමුත් පින්වතුනි මෙතන ඔබ හිතන්න ඕන එකම එක දෙයයි. ඔය කොච්චර දේවල් කළත් වැඩක් නැහැ තමන්ගේ වැඩේ කරගන්න නැතුව. ඔබ හිතනවාද බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බලන් ඉන්නවා කියලා ඔබ මල් පූජා කරනකම්. ඔබ පෑයක් අද වඳිනවා නම් පින්වතුනි ඒ පෑයෙන් විනාඩි 5කින් වැඳලා. ඉතින් විනාඩි 55. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. හරියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක හරියට වටහාගෙන ඔන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන තමන්ගේ ඇස ගැටෙන හැම වස්තුවක් ගැනම ඒකේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරලා බලන්න. ඊට පස්සේ රූප දකින්න ඇහැ ගැනත් ওই අනිත්‍යතාවය මෙනෙහි කරලා බලන්න. අන්න ටික ටික නිවනට යනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කියන දේ තමයි තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි. නැත්නම් ඔබ මේ බුද්ධ පූජා මේ වැංජන 32ක එක බුද්ධ පූජා පවත්වන ඒක නෙමෙයි. ශ්‍රීපාදේ වඳින්න යන කඳු නැගගෙන ඉහිලා එතන පොර ගන්නවා කවුද ළමයෙක් වැන්නොත් එම් පෑගිලා චොප්ප චොරස් වෙලා යන ළමයා ඕක නෙමෙයි තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕකන පින්වතුනි මේ අපේ හෙළයෝ සීහ හෙළයෝ මේ දැන් ඉන්නේ උන් නෙමෙයි ඈ දැන් ඉන්නේ සීහ හෙළයන්ගේ නැට්ට ඒ වල්ගේ අග්ගිස්ස තමයි දැන් ඉන්නේ ඔය සීහ හෙළයන්ගේ එක කතාවක් තිබුණා මෙන්න මෙහෙම පොත්තටවත් වහල්ලටවත් නැති වුන් කියලා අහලා දිනවද ඔය පොත්තටවත් වහල්ලටවත් නැති එක කියලා කියන්නේ පින්වතුනි බොහොම ධර්මානුකූල කතාවක්. ඔවා කිව්වේ රහතන් වහන්සේලා. මොකද රහතන් වහන්සේලා වැසුරු කළානේ අපේ හෙළේ. රහතන් වහන්සේලා වැසුරු කළාට පස්සේ ඔන්න කියනවා. ඕකුන් පොත්තටවත් වහල්ලටවත් නැති එකුන් බකාල බොලාලා ඔන්න කියනවා රහතන් වහන්සේ. දැන් ඕක වැටෙනවා රහාගෙන ඉන්න කෙනා උපාසකයාගේ කනට. ඒ උපාසකයා දැන් ඕක පාවිච්චි කරනවා. ඔන්නම පාවිච්චි කළා තමයි අද අපිට ඕක ඇවිල්ලා තියෙන්නේ පොත්තටවත් වහල්ලටවත් නැති වුන් කියලා. කාගෙන් හරි ඇහුවොත් එහෙනම් මොකද්ද පොත්තටවත් බහලටවත් නැති එක? කියයිද? නැහැ. ඔන්න ඔතනදි පින්වතුනි තමන් මේ ධර්මය අවබෝධ කරපු සමාධියක් ඕනි. මොකද්ද කියලා බලන්න. මොකද්ද ඔය කියන්නේ කියලා. එතකොට අර ධර්මය විමර්ශනය කරපු ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩපු කෙනෙක් ඉන්නව නම් මනාකොට ඔන්න ධර්මවිචේ සම්බොජ්ජංගේ වඩපු කෙනාට පුළුවන් මේ මේවා තියෙන අර්ථ හරියට වටහා ගන්න. මොකද එතකොට උන්වහන්සේට අර්ථ පරිසම්බිදා ඥාන ලැබෙන්න පටන් ගන්නවා ටික ටික. නිරුක්ති පරිසම්බිදා ඥාන ටික ටික ලැබෙන්න පටන් ගන්නවා. ඔබට තියෙන්නේ මේ ටික කරන්නම තමයි. එතකොට බින්වතුනි ඔය පොත්තටවත් වහලටවත් නැති එකා කියලා කිව්වේ උන්වහන්සේ ගත්තේ කොස් ගෙඩිය. කොස් ගෙඩිය බින්වතුනි ඇටේ වටේට තියෙනවා මොකද්ද? සිවියක්. ඔය සිවියේ වටේට තියෙනවා මොකද්ද? මදුලක්. මදුල වටේට මොකද්ද තියෙන්නේ? අර ඉරි ඉරි කියලා කියන්නේ නේද? ඉරි තියෙනවා. ඔය ඉරිවල ඉරිත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙනවා මොකටද? වහල්ලට. වහල්ලෙනොත් එළිය මොකද්ද තියෙන්නේ? පොත්ත. එහෙනම් එකෙක් ඉන්නවා මේ 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 ශාසනය ගැන මේ සම්පූර්ණයෙන් කියන්නේ මොකද්ද මේ ශාසනය මේ විතේ පිටම ඉන්නේ පොත්ත පොත්ත කියන්නේ මොකද්ද බුදුහාමුදුරන්ට වචනයක් කිව්ව කපනවත් ඔගේ බෙල්ල අන්න ඉන්නේ පොත්තේ ඉන්න එක වචනයක් කියන්නේ බුද්ධ ධර්මයට මම පන්සල් යන්නේ නැහැ මට බණ අහන්න ඕනෙත් නැහැ කසිපුටියක් ගහ ගන්නවා කමක් නැහැ මෙතන සරමත් උස ගන්නවා මේ ගන්න ටෙක් කියන්නේ නැහැ බුදුහාමුදුරන්ට වචනයක් අන්න එයා තමයි පින්වතුනි කවුද පොත්තේ ඉන්නේ කියලා ඔය පොත්තේ ඉන්නේ කෙනා ටික ටික එනවා කොහෙදද? වහල්ලට. ඒ කියන්නේ මොකද්ද? පොඩ්ඩක් යනවා. හා ඔයා යන්නකෝ. ඔයා යන්නකෝ අද සිල් ගන්න. මං ඔයාව ගිහින් දාන්න. අර එහෙම ඉන්නේ. අර පිරිමි කියන අය. මං එදා කිව්වේ පිරිමියා කියන්නේ කවුද කියලා? පුරිස කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ කාටද? අද පුරිසයෝ කියන්නේ මොකුද්ද කියලා? හරිද? අන්න එතනට එනවා. අන්න ඒක දැන් කොහෙද ඉන්නේ?
දැන් ඉන්නේ වහල්ලේ ඔය දෙකටම නැති වුන් මොකුද පොත්තටවත් වහල්ලටවත් නැති වුන් ඒ කියන්නේ මේ දහමට කිසිම සම්බන්ධයක් නැහැ උන්ගේ කිසිම වැඩක් නැහැ කෙලින්ම සතර පාගත වෙන જાතිය උන් ඉන්නේ ඊට පස්සේ අතුලට එනකොට ඔය ඉරි කියන එකෙන් හඳුන්වන්න පුළුවන් පින්වතුනි මේ උපාසක උපාසිකා පිරිස ඊළඟට මදුල කියන එකෙන් හඳුන්ව ගන්න පුළුවන් කවුද භික්ෂු භික්ෂුණී පිරිස ඊළඟට අතුලේ තියෙන ඇටේ මොකද්ද නිවන ඔන්න අපේ සීහ හෙලයාගේ තිබිච්ච වදන් ඔබ ඕනේ වදනක් කියන්න ඕවට තියෙන උඩින් හොපේ කියනවා යටින් හපේ කියනවා උඩින් ඔපේ යටින් හපේ කියන ඔන්න ඔය වචන දෙක අරගෙන පින්වතුනි නිවන් දකින්න කමටහනක් දෙන්නම් ඔබට උඩින් ඔපේ යටින් හපේ බලන එක තමයි මේ කරන්න තියෙන්නේ මේක ඉවර වෙනකම් සෝවාන් වෙන්නත් බලන්න තියෙන්නේ උඩින් ඔපේ යටින් හපේ සකදාගාමි වෙන්න බලන්න තියෙන්නේ උඩින් ඔපේ යටින් හපේ අනාගාමි වෙන්නත් ඕක අරහත් වෙන්නත් ඕක අරහත් වුණාට පස්සෙත් උන්වහන්සේ බල බල ඉන්නේ උඩින් ඔපේ යටින් හපේ තමයි ඒවා මේ අහක දාන්න පුළුවන් දේවල් නෙමෙයි අපේ හෙලයා කියන්නේ උඩින් වැටිච්ච වුන් එහෙම නෙමෙයි මම හෙලයා ගැන වැඩිපුර කියන්න යන්නේ නැහැ ඔය මතභේදවලට තුරු දෙන්න නිසා නමුත් හොඳට මතක තියාගන්න අරහතුන් වහන්සේ ඇසුරු කරපු පිරිසක් තමයි හෙලයා කියලා කියන්නේ ඒක නිසා හෙලයා කියපු වචනවල මහා ගැඹුරු අර්ථයන් ගැබ් වෙලා තියෙනවා එහෙමනම් පින්වතුනි දැන් බලන්න පොත්තටවත් මහල්ලටවත් නැති තත්ත්වෙන් ඉන්න උත්සාහ කරන්න එපා කවුරු හැමතිස්සෙම බලන්න එන්න මොකද අඳුම තරමේ අර ඉරිවලට ඔය ඉරි කියන්නේ මොකද්ද ඉරි කියලා කියන්නේ උපාසක කවුද පින්වතුනි උපාසක කියන්නේ වයසට ගිය එක්කෙනාද නේ ඔව් ඔය තුරුණුවන් සරණ ගියයි කිව්වත් හොඳයි තුරුණුවන් සරණ ගියයි කිව්වම පින්වතුනි ඒක නිකන් අර මේ කෝකට තෛලය වගේ එකක් තුරුණුවන් සරණ ගියයි කිව්වම මොකද ඒවට ආයේ කාටවත් කතා කරන්න බෑ ඇයි ඒ තුරුණුවන් සරණ කියන්නේ හරි තමයි ඉතින් ඒක හරි ඔය සරණ යනවා කියන්නේ මොකද්ද කියලාත් අපි දැනගමු දැන් ටික ටික හරිද අවුරුත් මෙතන තුරුණුවන් සරණ ගිහිල්ලා ඉන්න මේ යම් අල්ප මාත්‍රයක් මෙතන ඇති තුරුණුවන් සරණ ගියා මම පෙන්නන්න ඒක කිව්ව අද පොඩ්ඩක් රිද්දනවා තුවාලේ ටිකක් ගැඹුරට හොදනවා මේ අද හොදලා බේත් දැම්මට පස්සේ සනීපේ දැනේ ඒ සනීපේ බින්නොතනි අද මම යම් සනීපයක් විඳිනවා නම් ඔබත් ඒක විඳින්න පටන් ගන්න මේ මහ මේ 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 ඔක්කොම කඩා වැහැලා ගියා අම්මා තාත්තා දෙන්න කැටි කැටි ගෑවිලා ගියත් ගෑනු ළමයි ඔක්කොම කැටි ගෑවිලා ගියා තමන් ඉස්සරහ සහෝදර සහෝදරයෝ සියල්ල කැටි ගෑවිලා ගියා තමන්ට පුළුවන් නම් ඒක ඉවසා දරාගෙන ඉන්න මේකේ තියෙන ඇත්ත தත්ත්වය අවබෝධ කරගන්න ඒ කැටි ගාලා දාපු එකා මෙතන ඉන්නවා තමන් අතේ ගඩුවකුත් තියෙනවා ඌට සමාව දෙන්න පුළුවන් මත්තම තමන් හිත ගොඩනගෙනවන තමන් ශාන්තියක නෙමෙයි දෙන්නේ තමන් ඉන්නේ ශාන්තියක ඔන්න ඔය ශාන්තිය තමයි පින්වතුනි පුරන්න තියෙන්නේ ඔය උදෙසා තමයි මේ මාර්ගය සැකසීලා තියෙන්නේ කවුද දැන් උපාසක කියන්නේ අද උපාසක කියලා කියනවා දැන් සාමාන්‍යයෙන් බලනකොට මරණ දැනීමක් ගත්තට පස්සේ ඔය ගහන්නේ පාරවල් මැද්දෙන් ගහන්නේ මේ අර මරණ දැනීම. ඒකේ වයසක කෙනෙක් මැරුණොත් මොකද්ද ගහන්නේ? උපාසක මහතා. නැත්නම් උපාසිකා මාතාව. තරුණ කෙනෙක් මැරිලා උපාසක මහතා කියලා මෙතන ඉන්න කිසිම කෙනෙක් දැකලා තියෙනවද? තරුණ කෙනෙක් මැරිලා නිමල් උපාසක මහතා කියලා හැම වෙලෙම දිනන නෑ තාම යන්නේ ආරොන් උපාසක මහතා අර්මානිස් උපාසක මහතා මො තාම පරණවන් සෙට් එකනේ යන්නේ ඒගොල්ලෝ තමයි දැන් වයසේ ඉන්නේ තරුණ කෙනෙක් ඉන්නවා සුනිමල් උපාසක මහතා කියලා කිසිම තැනක සීනවා දැකලා තියෙනවද ඔන්න වැරදිච්ච තැන දැන් තේරෙන්නේ නැද්ද වැරදිලාවත් කියලා අඩුවද කවුද උපාසක කියන්නේ උපආසක උප කියන්නේ කාටද ආසන්නයේ ඉන්න කෙනාට උප කියන්නේ නායකයයි උපනායකයයි උප කියන්නේ ආසන්නයේ ඉන්න කෙනා ආසක කියන්නේ මොකද්ද ආසක කියන්නේ ඇසුරු කරන ඇසුරු කරන්න ආසන්නයෙන් ඇසුරු කරන්න උපාසක උප ආසක ආසන්නයෙන් ඇසුරු කරන්න කාවද තෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන කෙනාට කියනවා පින්වතුනි උපාසකයා කියලා අන්න එයයි උපාසක එන උපාසිකා කියන්නේ කවුද තෙරුවන් ආසන්නයෙන් මැසුරු කරන කෙනා. ඒ කියන්නේ හැමදාම පන්සලට දාන අය යන එක නෙමෙයි. එහෙනම් ඉතින් අවිද්‍යාවනේ පින්වතුනි මේ 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 ලෝකේ ඉන්න හොඳම උපාසකවරු කවුද? අර සීහ දේනාධිපති හැම මේ ඒ උත්තම පිරිස නෙමෙයි. ඇයි කවුද? පන්සලේ අවිද්‍යාව ඇයි? ඒක උයලා කන්න දෙනවා හාමුදුරන් හාමුදුරන්ගේ දුප සැම ඔක්කොම බලනවා හාමුදුරුවෝ මේ දෙකක් ගෙනනවා ඒකක් ගෙනනවා බුද්ධ පූජාව ටිකක් කරනවා
ඔක්කොම කරන්නේ ඒකනේ. එහෙනම් ඒක වෙන්නේ පැ උපාසක. එහෙනම් තෙරුවන් ආසන්නයෙන් අතුරු කරනවා කියන එකත් අවබෝධ කරගන්න. ආසන්නයෙන් අතුරු කරනවා කියන්නේ අපි බුදුහාඳුරන් කොහොමද අතුරු කරන්නේ? ඔය අද මිනිස්සු අතුරු කරන විදිහට අතුරු කළා හරියන්නේ නැහැ නේ. අද හාමුදුරු කෙනෙක් අපේ මිනිස්සු හාමුදුරු කෙනෙක් අතුරු කරන්නේ කොහොමද? ආ හාමුදුරනේ කොහොමද? ෆොටෝ එකක් ගමුද? ප්‍රසිද්ධ නම් එහෙම මොකද කරන්නේ මුලින්ම? ළඟ ඉඳලා ෆොටෝ එකක් ගන්නවා. ඔන්න ඔය தත්ත්වයක් අද තියෙන්නේ. බුදුහාඳුරු හිටියන බුදුහාඳුනේ ෆොටෝ එකක් ගමුද? පුළුවන් නම් කරෙත් අත දාය. ෆොටෝ එකක් ගන්න. ඔන්න වගේ පහත් මානසිකත්වයක් තියෙන මිනිසුනේ අද ඉන්නේ ලෝකේ. ඒතර තෙරුවන් ආසන්නෙන් අතුරු කරනවා කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? හාමුදුරුවොත් එක්ක කතා බහ කරනවා ගිහිල්ලා. දැන් හුදෙයි. විදුනට කරන් දෙන්නේ. හාමුදුරුවොත් එක්ක කතා කරන. හාමුදුරනේ කොහොමද? කොහොමද දැන් කුඹුරු එහෙම හාමුදුරනේ? දැන් මේ පර වගා කළාද කුඹුරු? අර වත්තේ කිරි කැපුවද හාමුදුරනේ? කොහොමද දැන් ඒ කිරි ගස් ටික හොඳට තියෙනවද? කවුද කිරි කපන්නේ? ඔන්න ආසන්නෙන් අතුරු කරනවා තෙරුවන්. තුච්චයි නින්දිතයි. අද හාමුදුරුවන්ට මේ தත්ත්වේ උදා වෙන්න පින්වතුනි මේ මේ කියන බෞද්ධයි කියලා කියාගන්න පිරිස් වගේ කියන්න ඕනේ. කවුද ගිහිල්ලා ඇහුවේ හාමුදුරුවනේ අනිත්‍යතාවය මොකද්ද? අනත්ත මොකද්ද? දුක්ඛ මොකද්ද? ඔන්න ඔය ටික ඇහුවේ කවුද ගිහිල්ලා? හාමුදුරුවනේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා. මොකක් හේන් සම්මාදිට්ඨිද? බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා ඇහුවේ ඒවනේ මිනිස්සු. බුදුහාමුදුරනේ කොහොමද දැන් තේවත්ත දළු හොඳට නැගිලා එනවද? දැන් මේ කිරි ටික කපනවද දැන් වෙලාවට? ඇහුවද කවුද අර ගිහිල්ලා? හිතලා බලන්න අපිට බුදුහාමුදුරනේ ඕනේ. කාලේ වැඩක් නැහැ නේ. මේ ධර්මයේ අකාලිකයි කියන අපි දැන් කියන්නේ නේද? ඔබ ප්‍රායෝගිකව බින්දුතුනි මේ දේවල් කරන්න. ඔබට කතා කරන්න දෙයක් නැත්නම් හාමුදුරනේ වැන්දා ඔබ ගෙදර එන්න. පිස්සු විකාර හාමුදුරන්ට කතා කරන්න යන්න එපා. හරිනම් ඇත්තටම බින්දුතුනි මේ ගමේ වෙන කිසි දෙයක් හාමුදුරු දැනගත යුතු නැහැ. කොහොම දැනගන්නද? කවුද පන්සලේ හාමුදුරු දැක ඔබ දැකලා පන්සලේ හාමුදුරු ගියක් ගියක් ගන්න ඔබගේ ප්‍රශ්නේ කියන්නේ ඔබගේ ප්‍රශ්නේ කියන්නේ ඔබගේ ප්‍රශ්නේ කියන්නේ කියලා. නැහැ මේවා ඉන්නේ කුන් ගිහිල්ලා හාමුදුරුත් එක්ක කතා කරන්න ඕන ඔය ටික. ඊට පස්සේ කියනවා හාමුදුරු අපිට බණ කියලා දෙන්න හැල්ලු. අපි මනා ධර්මදේශනයක් කළාට පස්සේ තථාගත ධම හරියාකාරව දුන්නාට පස්සේ මිනිස්සු කියනවා මොකද්ද? ඡේ මේවා අපි කොහෙන්වත් අහලා තිබ්බේ නැහැ. අපිට මේවා කිව්වේ නැහැ. අපෙන් දන් ගත්ත විතරනේ කියනවා. ඒක හරිද වැරදිද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අද පටන් ස්ථිර අදිෂ්ඨානයක් කරගන්න හරියට තෙරුවන් අසුරු කරන්න. හරියට තෙරුවන් ඇසුරු කළොත් ඔබ කොහොමද ධර්ම රත්නය ඇසුරු කරන්නේ? අර කබඩ් එකේ තියෙන පොට් එකේ ධර්ම රත්නය කියන්නේ. ඈ? අද බුද්ධ ධර්මය එහෙනම් වැඩිපුරම ඇසුරු කරන්නේ ඔබ නෙමෙයි කාවෝ. ඒ පොත් ටික නම් ධර්ම රත්නය කියලා කියන්නේ. අද වඳින්නේ ධර්ම රත්නය කියලා මොකටද? පිරුවානා පොත් වන්දිට වඳි. පැතන් ත්‍රිපිටකයට වඳි. ත්‍රිපිටකයට වඳින්නද පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ කියන එක දුන්නේ. එහෙනම් ඇසුරු කරනවා කියන එක හරියට අවබෝධ කරගන්න. එහෙනම් ඔබ ධර්මයේ ඇසුරු කළ යුතුයි. තථාගතයන් වහන්සේ ඇසුරු කළ යුතුයි. නැත්නම් ඔබට උපාසක තත්ත්වෙත් නැහැ. තථාගතයන් වහන්සේ කියනවා මේ ලෝකයේ ගිහියෙකුට ලබන්න පුළුවන් උපරිම තනතුර තමයි මොකද්ද? උපාසක කියන තනතුර. ගිහියෙකුට ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම තනතුර තමයි උපාසක. ජනාධිපති නෙමෙයි. සක්‍රදේවේන්ද්‍රයත් නෙමෙයි. මහා බ්‍රහ්මත් නෙමෙයි. ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨම තනතුර තමයි මොකද්ද? උපාසක කියන තනතුර. ඔබ ඉස්සෙල්ලා බලන්න ඔබට ඒ තනතුර ලබන්න සුදුසුකම් තියෙනවද කියලා. උපාසක උපාසිකා කියන තනතුරු දෙක ලබන්න උත්සාහ කරන්න. ඒ තනතුරු දෙක ලබන්න. ඔබ තනතුරු දෙක හරියාකාරව ලැබුවා නම් පින්විතනි ඔබ සෝතාපන්නයි. ඇයි? ඔබ ආසන්නයේම තථාගතයන් වහන්සේ ඇසුරු කරනවා නම් ඔබට පුළුවන් ද තථාගතයන් වහන්සේව හිත තුල නගාගෙන තථාගතයන් වහන්සේ ගැන තථාගතයන් වහන්සේ උගන්වපු දෙයක් තියෙනවා නම් ඒ ගැන මෙනෙහි කර කර ඉන්න ගම ඔබට පුළුවන් ද සත්වඝාතනයක් කරන්න? පුළුවන් ද? ඈ? ඔබට පුළුවන් ද හොරකමක් කරන්න? ඔබට පුළුවන් ද කාමයේ වරදවල හැසිරෙන්න? ඔබට පුළුවන් ද බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න, ඈ හිස් වචන කියන්න? තථාගතයන් වහන්සේ ආසන්නෙන් ඇසුරු කරන කෙනෙක් නම් ඈ ඔබට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? මේ වගේ මහා ශ්‍රේෂ්ඨයෙක් ඇසුරු කරමින් අපි මේ මොනවද මේ කියවන්නේ කියලා. පින්වතුනි මම බණක් කියන්න එනකොට මම හැමතිස්සෙම කියන්නේ මිනිස්සු ඇවිල්ලා ඉඳගෙන බණ අහන ලෑස්තුනාට පස්සේ කියන්නේ මම ඇවිල්ලා ඉඳ ගන්නම් කියලා. ඇයි ඒ? නැත්නම් මම මෙතන ඉඳගෙන මිනිස්සු තොර තෝන්චෙන් නැති දේවල් කියවනවද? මම කියන්නේ ඔබ එහෙම කියවනවා කියලා. නමුත් මිනිස්සුන්ගේ හැටි එහෙමයි.
පොඩි විවේකයක් දුන්නා නම් එහෙම කේක් කෑල්ලක් කන ගම මොනවද කියන්නේ මෙච්චර වෙලා කීයක හිටපේ ඔක්කොම අමතකයි මොනවද කියවන්න පටන් ගන්නවා ආහ අර්ග මේක අර්ග මේක අර්ග මේක පටන් ගන්නවා මේ මෙලෝ ਵਿਚාරයන් නැතුව කියවන්න හේතුව මොකද්ද තෙරුවන් ඇසුරු කරන්නේ නැහැ ඔබ තෙරුවන් ඇසුරු කරනවා නම් පින්විතනි කවදාවත් පාපයකට හිත නැමෙන්නේ නැහැ ඔබේ පාපයක් කරන්න යද්දි ඔබට මතක් වෙනවා තමන්ගේ තාත්තගේ අම්මගේ මනා ආදරයක් ඇතුව හැදිච්ච ගෑනු දරුවෙක් තාත්තගේ පුදුම ආදරේ රැකවරණ යටතේ හැදිච්ච ගෑනු දරුවෙක් වැරද්දක් කරන්න පෙළඹෙනකොට මුලින්ම මතක් එන්නේ කාවද තාත්තව තාත්තව මහා ආදරයකින් නම් ඒ දරුවව හැදුවේ ඒ දරුවා ඒ වැරද්දට පෙළඹෙයිද නෑ තාත්තව මතක් වෙනවා මට තාත්තා මෙච්චර ආදරේ මම මේක කළොත් මට අම්මා මෙච්චර ආදරේ මම මේක කළොත් ඒ දෙන්නගේ කඳුළු වැක්කිරෙනවාමයි ඒ කාන්තේ මම මේක කරන්නේ නෑ එතන එහෙමනම් පින්වතුනි ඔබ ආසන්නයෙන් තථාගතයන් වහන්සේ ඇසුරු කරන්න පටන් ගත්තා නම් තථාගතයන් වහන්සේගේ ගුණ දැනගෙන තමන් තුළ ඒ ගුණ ඇති කරගන්න පටන් ගත්තා නම් මේ සද්ධර්මයේ ඇසුරු කරන්න පටන් ගත්තා නම් සද්ධර්මයේ කියන එක දාලා තියන්න එපා කොහෙවත් සද්ධර්මයේ කියන එක නිතර මෙනෙහි කරන්න තමන් යමක් අවබෝධ කළා නම් පින්වතුනි ඒ අවබෝධ කරගත්ත ධර්මයේ ඒකාන්තයෙන් මෙනෙහි කරන්න ඔන්න ඔය මෙනෙහි කිරීමේ වැඩපිළිවෙලතර ඔබ ධර්මයේ ආසන්නයෙන් ඇසුරු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඔබ ධර්මයේ ආසන්නයෙන් ඇසුරු කරනවා නම් ඊළඟට ආර්ය මහා සංඝරත්නයේ ආසන්නයෙන් ඇසුරු කරනවා මොකද පින්වතුනි ආර්ය මහා සංඝරත්නය කියලා කියන්නේ මේකෙන් යම් ඵලයක් ලැබපු උත්තම පිරිස. එහෙම නැත්නම් අඳුම තරමේ ඵලයක් ලබන්න යන උත්තම පිරිස. ඔබ පන්සලේ හාමුදුරුව අපි නිකමඩ ගම පන්සලේ හාමුදුරුව පන්සලේ හාමුදුරුවන් ඔබ ගත්තොත් ඔබ ගිහිල්ලා අහනවා නම් පන්සලේ හාමුදුරුවන්ගේ මම මේ කියන්නේ අපේ පන්සලේ හාමුදුරුව ගැන එහෙම නෙමෙයි. මේවා එකක්වත් වැරදියට නම් ගන්න එපා. මට ගමේ ඉසලත් ඉවරයි. හරිද? එදවන පින්වතුනි ඔබ පන්සලේ හාමුදුරුවන්ව ආශ්‍රය කරනවා නම් හරි ආකාරයි. ඔබ විසින් මොකද්ද කළ යුත්තේ? ඔබගේ දහම් දැනුම වැඩ කර ගැනීම උදෙසා මේ නිවන් මඟ වදා ගැනීම උදෙසා ඔබට කොච්චර ප්‍රශ්නද? ඈ කොච්චර ප්‍රශ්නද? ඔබ නොදන්න දේවල් කොච්චර තියෙනවද? එක වචනයක් හරියට දැනගන්නකො ගිහිල්ලා අහන්න අනේ ස්වාමීනි මට තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් පටිච්ච සමුප්පාදය කියලා එකක් කියනවා පටිච්ච සමුප්පාදය කියන්නේ දහම් ගුරුවරයාය කියලාත් කියනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති යෝ ධම්මම් පස්සති කියලාත් කියනවා යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හෙටම ධර්මයේ දකී කියලා කියනවා මොකද්ද ස්වාමීනි ඔය පටිච්ච සමුප්පාදය කියන්නේ ඇයි ඔබට අහන්න බැරි ඒ වෙලාවේ හාමුදුරුවෝ කියන්නේ මගෙන් බණ අහන්න එන්න එපා. එහෙම කියයිද? ඔබ හිතන්නේ කියයිද? මම නම් හිතන්නේ නැහැ කිසිම හාමුදුරුවෝ නමක් එහෙම කියයි කියලා. සමහරවිට උන්වහන්සේ දන්නේ නැත්නම් අපි පොඩි හාමුදුරුව කෙනකින් ගිහිල්ලා අහනවා. උන්වහන්සේ දන්නේ නැත්නම් මොකද කියන්නේ? අම්මේ මට මම ඕක ගැන ටිකක් දන්නවා. නමුත් මට අම්මට කියලා දෙන්න තරම් දෙයක් මම දන්නේ නැහැ. මට තව මාසයක් දෙන්න මං අම්මට කියලා දෙන්න. දැන් ඔබ උදව්වක් නෙමෙයිද කළේ මේ හාමුදුරන් නිවන් දකින්න. දැන් මේ හාමුදුරුවෝ කෙලින්ම යන්නේ කොහෙදද? ගුරු හාමුදුරුවෝ ගාවට. එහෙම නැත්නම් ත්‍රිපිටකය ගාවට. ගිහිල්ලා මොකද කරන්නේ? පෙරලනවා. 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 සංයුක්ත නිකාය පෙරලනවා. දෙවෙනි කාණ්ඩය ගන්නවා. අරගෙන පෙරලනවා. පෙරලා කියවනවා. 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 නොතේරෙන තැන් අහුවෙනවා. උන්වහන්සේ උන්වහන්සේ යනවලු ගුරු හාමුදුරුවෝ ගාවට. ගිහිල්ලා අහනවා අනේ ස්වාමීනි මට මෙන්න මේක මෙහෙම එකක් අහුණා. මොකක්ද හාමුදුරනේ මේ? ඔය විදිහට අහනවා. එහෙනම් පින්වතුනි එතකොට ගුරු හාමුදුරුවෝ දායි ධර්මයේ අසුරු කරනවා නේද? ඔහොත් නැද්ද? මේක පටන් ගත්ත යුත්තේ ඔබ. අද මොකද වෙන්නේ? මිනිස්සු පොල් කුඩු ඉල්ලන නිසා කිරි ටික මිරිකලා කිරි වීසි කරලා පොල් කුඩු බෙදනවා හැමතැනම. ඉතින් සාසනය අතුරුදහන් කරන්නේ කවුද? තම්බින්ට මැල්ල වැඩක් තියනවද? ක්‍රිස්තියානි කාරෙන්ඩ මැල්ල වැඩක් තියනවද? මේ සාසනය අතුරුදහන් කරන්නේ මේක ඇතුලේ මෙහෙදෙන උන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. තම්බියා කිසිම තැනක බුදුහාමුදුරුවෝ අනාගත වාක්‍ය ප්‍රකාශ කරන කිසිම තැනක තම්බි ගැන කතා කරලා නැහැ. බය වෙන්න එපා. ඒක උන්ට වැවේයි. තින්නේයි. එච්චරයි. ඕගලන්ට බය වෙන්න දෙයක් එතන නැහැ. මේ සාසනේ කාලා දාන්නේ ඔබලා. මේ සාසනේ විනාශ කරන්නේ මේක හැදෙන උන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඔන්න ඕක නිසා. ඒක නිසා පින්වතුනි ඔබ අද තද තරයේ අදිස්ථාන කරගන්න. කතා කරන්න දෙයක් නැත්නම් දෙතිස් කතා කරන්න යන්න එපා ස්වාමින් වහන්සේලාට එක මහා පාපයක් කරගන්නේ. කතා කරන්න දෙයක් නැත්නම් හාමුදුරන්ට වැන්දාවා. නැත්නම් පන්සලට යන වාරයක් ගන්න ගිහිල්ලා හාමුදුරන්ගෙන් චූටි දෙයක් අහන්න එපා. පටිච්ච සමුප්පාදේ වගේ ලොකු එකක්. පටිච්ච සමුප්පාදේ කියන්නේ දහම් සාගරයක්. ඔබ ඇහුවොත් එහෙම මම මෙහෙම ඔක්කොම මේ කෙහෙසුදු වෙලා ඔක්කොම වෙලා රැලි වැටිලා ඔක්කොම වෙලා තියෙයි. ඒත් ඔබට පටිච්ච සමුප්පාදේ කිලිවර වෙන එකක් නැහැ. ඒ තරම් මහා
දහම් සාගරයක් පරිසම්පාදයේ කියලා කියන්නේ. පොඩි කාරණාවක් ඔබට අහන්න පුළුවන්. හාමුදුරනේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? හාමුදුරනේ ඇයි මේ මේ මේක කියන්නේ? ඇයි මේක කියන්නේ? ඇයි මේක කියන්නේ? ඔබට දහම් ගැටළු ඕන තරම් තියෙනවා. එක එක අහන්න. හාමුදුරු නමක් මුණ ගැහුණාම හාමුදුරුවත් එක්ක ඒ දේවල් කතා කරා. එතකොට පින්වතුනි ඔය කියන උපාසක කියන තනතුර ඔබටත් ලැබෙනවා. භික්ෂු කියන තනතුර උන්වහන්සේටත් ලැබෙනවා. නැත්තම් අද භික්ෂුත් නෑ සංඝත් නෑ මතක තියාගන්න. මම ඒවා තේරුම් කිව්වම ඔබට තේරෙයි. සංඝ කියනවා. සං කියනවා. මෙන්න මේ සං කියන වචනේ හරිම බැරණුම් වචනයක්. මේකේ අවබෝධයට ආවේ නැත්තම් නිවන වැහිලා. සං කියලා කියන්නේ පින්වතුනි ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව සං ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවට කියනවා සං කියලා. ඔන්න ඔය සං ගසා දාපු උත්මයක ඉන්නවනะ. සං ගසා දාන උත්මයක ඉන්නවනะ. අන්නේ උත්තරයට කියනවා මොකද්ද? සංඝ කියලා. සංඝ සං ගසා දැම්ම. පද නිරුක්ති වශයෙන් ගන්න. එතකොට ලේසි අවබෝධ කරගන්න. භික්ෂු කියනවා. චින්න බින්න පට ධාරේ තීති බික්කු ඉරිණු බිඳුනු වද්දරණ නිසා බික්කු වෙනවද? නැහැ. එනයි ගන්නොත් බික්කුනේ. බික්කාට නේන බික්කු වෙනවද? ඈ භික්ෂාවල් ගන්න හින්දා පිණිසිකාවල් ගන්න හින්දා හිඟා කන හින්දා ඈ භික්ෂුව නේද නැහැ භික්ෂු භවය ෂය කරන උත්මයෝ ඉන්නවා අන්නේ උත්මයෝ කවුද භික්ෂු වෙනවා භවය ෂය කරන්න යන උත්මයෝ ඉන්නවා අන්නේ උත්මයෝ භික්ෂු වෙනවා එහෙනම් පින්වතුනි ඔබ උපාසක වුණොත් සංඝ කියන පිරිස ඇති වෙන්නේ නැද්ද භික්ෂු කියන පිරිස ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඊළඟට බෞද්ධ කියන පිරිසත් ඇති වෙනවා. පින්වතුනි මේ බුදුදහමේ තියෙන පරම හරය තමයි මෙන්න මේ භව සංකල්පය. මේ භවය නසාලන වැඩපිළිවෙලක් කිරීම තමයි බුද්ධාගම කියලා කියන්නේ. නැත්නම් බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. අනිත් ආගම් වලින් මේ 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 දර්ශනය සහ මුලින්ම වෙනස් වෙන එකම හේතුව කොතනද තියෙන්නේ? භවය නසන එක. වෙන එකක්වත් නෙමෙයි. අනිත් හැම එකක්ම සමාන කරයි අපිත් මෙහෙමයි ඕගොල්ලන්ගෙත් මෙහෙමයි අපිත් සාස්ත්‍රයට වඳිනවා ඕගොල්ලොත් වඳිනවා අපිත් පිළිම හදලා වඳිනවා ඕගොල්ලොත් පිළිම හදලා වඳිනවා අපිත් ඉතිබන්දම් පත්තු කරනවා ඕගොල්ලෝ පහම් පත්තු කරනවා අපි මල් වාස් හදලා තියෙනවා ඕගොල්ලෝ මල් පූජ කරනවා අපි අපේ එක්කෙනාගේ කරට මල් මාල දානවා ඕගොල්ලෝ ඉස්සරහා පාමුල මල් දානවා තාමනම් බුදුහාඳුරන් කරට මල් මාල දාන්න පටන් ගත්තේ නැහැ ඒකත් ළඟදිම එයි ඇයි සද්ධාව කියන එක වැරදි විදිහට හදා ගන්නවනේ සද්ධාව කියන්නේ එකක් භක්තිය කියන්නේ එකක් තථාගතයන් වහන්සේ සද්ධාව ගැන කිව්වා මේක භක්තිය ගැන කිව්වේ නැහැ මම ওই දෙක වචන දෙන්නන්න බෞද්ධත්වයට ළඟා වෙන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලම මොකද්ද මේ බෞද්ධත්වය මම කිව්වේ ඒකයි මේ දර්ශනේ අනිත් දර්ශන වලින් වෙන් වෙන එකම එක තැන තමයි පින්වතුනි භවය වෙන එකම එක තැනක්වත් නැහැ භවය සතාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළේ භවය නසන්න. ආයි භවයක් එපා කියන්න. කාම භවයක් එපා, රූප භවයක් එපා, අරූප භවයක් එපා, කිසිම භවයක් එපා. කාම ලෝකත් අනාතයි, රූප ලෝකත් අනාතයි, අරූප ලෝකත් අනාතයි, සියලු ලෝක අනාතයි. අත්හැරීම නාතයි, නිවීම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ඔන්න ඕකයි උන්වහන්සේ කියන්න උත්සාහ කළේ. ඔය කියන එක ලෝකෙකවත් සාරත්වයක් නැහැ. එහෙනම් එක භවයකවත් සාරත්වයක් නැහැ. එහෙනම් හැම භවයක්ම එපා කියලා අයින් කළා දාන වැඩපිළිවෙලක් උන්වහන්සේගේ තිබුණේ. එහෙනම් බෞද්ධ කියන නමට තේරුම දෙන්න දැන්. භවය උදුරලා දාන්න කැමැත්ත ඇති කරගත්ත කෙනයි බෞද්ධ වෙන්නේ. ඇයි? බුද්ධ කියන්නේ මොකද්ද? භවය උදුරු බුද්ධ. බුදුවරු තුන්ගොල්ලක් ඉන්නවා ලෝකේ. මොනවද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. නැත්නම් අරහත් බුද්ධ. ශ්‍රාවක බුද්ධ. ඔන්න තුන් බුදුරජාණන් බුදුවරුන් ඉන්නවා මේ ලෝකේ. එහෙනම් බුද්ධ කියන්නේ මොකද්ද? භවය උදුරපු. භවය උදුරලා දැම්මා. ආයි කතා දෙකක් නැහැ මේකේ. භවය ඉදරුවා. ආයි භවයක් නැහැ. උදුරලම දැම්මා. එක මුලක්වත් තිබ්බේ නැහැ. ඔක්කොම උදුරලා දැම්මා. ආයි පළවෙන්න කිසිම හේතුවක් නැහැ. සියල්ල උදුරලා දැපු නිසා බුද්ධ වුණා.
ඔන්න ඔය බුදුවරුන් තුන්නම මේ ලෝකේ වැඩවාසය කරන්නේ. එහෙනම් බෞද්ධ කියන්නේ මොකක්ද? බෞද්ධ කියන්නේ මොකක්ද? භවයේ උදුරන්න කැමැත්ත ඇති කරගත්ත කෙනා බෞද්ධ වෙනවා. වෙන එකම එකක් කියන්නේ. ඕනේ අර්ථකථනයක් දෙන්න. මම පෙන්නනවා. හැබැයි කියන්න එපා තෙරුවන් සරණ ගැන. ඒක විතරක් කියන්න එපා. ඇයි එහෙ? ඒක ගෝකටත් ඇයිද? ඒක කිව්වම අපි ඔක්කොම කටවහ ගන්නව නෑ හේතුව. ඉතින් මොකද ඕගොල්ලෝ දකින තෙරුවන් සරණයි මම දකින තෙරුවන් සරණයි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම දකින තෙරුවන් සරණට අනුව ඒක ඇත්ත. තෙරුවන් සරණ හැරෙන්න අනිත් ඕන එකක් කියන්න මම පෙන්නන අනිත් අය ගාවත් ඒක තියෙනවා කියලා. බෞද්ධ. ඇයි බෞද්ධ කියන්නේ? කියලා අහුවා. මිනිස්සු කියනවා බුද්ධිමත් නිසා බෞද්ධ. එතකොට සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ගොන් රජෙද්ද? භෞතික විද්‍යාවේ පියා. ගොන් රජෙද්ද? මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ පඬිවරයෙක්. භෞතික විද්‍යාවේ පියා. දැන් බුද්ධිමත් නැද්ද ඒක? බෞද්ධයි කියන්නේ බුද්ධිමත් හින්දා කිව්වොත් ඒව ගැළපෙලා යන්නේ නෙමෙයි. බෞද්ධයි කියලා කියන්නේ තින්ඔතනි භවයේ උදුරන්න කැමති කරගත්ත කෙනා. කෙනෙක් භවයේ උදුරන්න කැමති වෙන්නේ කොහොමද? ආච්චි අම්මත් එක වාඩි වෙලා සිල් ගනියදින්ද? භවයේ එපා කියලා භවය අයින් කරන්න උත්සාහ කරන්න කෙනෙක් කොතනද? මොකක් අවබෝධ වෙලා? අනිච්ච දුක්ඛ අනත් අවබෝධ වෙලා. එහෙම නැත්නම් සද්ධර්මයේ අවබෝධ වෙලා. තින්ඔතනි සද්ධර්මයේ අවබෝධ වුණේ නැත්නම් කෙනෙකුට බෞද්ධයෙක්වත් වෙන්න අන්න ඒකයි පින්වතුනි තථාගතයන් වහන්සේගේ මේ කිසිම ත්‍රිපිටකයේ එකම එක තැනකවත් කණෙන් අල්ලගෙන ඇවිල්ලා කියපිය නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියපිය බුද්ධං සරණං ගච්ඡාමි කියපිය මිරිකනෝ කියපිය බුද්ධං සරණං ගච්ඡාමි කියන කොතනකවත් දැකලා තියෙනවද නැහැ උන්වහන්සේ මුලින් දුන්නේ මොකද්ද ධර්මය මහන ඔහෙ හිටහන් දුවන්න එපාතෝ ඔහෙ හිටහන් මට උඹව අල්ලන්න බෑ කවුද එහෙම කිව්වේ අඟුලිමාල කඩුව තිබ්බේ මෙහෙම කැටි ගන්න බලාගෙන හිටියේ කඩු ගන්න බලාගෙන හිටියේ මහන නැවතියක් කිව්වද පින්වත් මහන නවතින්න මහන මට දුවා ගන්න බෑ මහන එහෙමද කිව්වේ නෑ මේ කාලකන්ණියේ මිනිස්සු දාස් ගානක් මරණ දැන් මේ ඉන්නේ තමන්ගේ මේ අර මත් වෙලා ඉන්නේ තමන් මේ කරන්න ඕන දේ මොකද කිව්වේ මහන නැවතියන් ඕම එක නෑ කිව්වේ බුදුහාම කැරකිලා ඇද වැටුණා මොකද්ද කිව්වේ මං නැවතිලා ඉන්නේ උඹයි දුවන්නේ මෙයා දන්නව එක දෙයක් මේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මොකද මෙච්චරකල් මහණු ආවා ඔය හැම මහණෙක්ගේම බෙල්ල කපලා ඇඟිල්ල කපා ගත්තම දුවන කඟ වේන්නු පස්සේ දුවලා උන්ව මෙල්ල කරන්න පුළුවන් මට අස්සිය පස්සේ දුවලා උන් අල්ලන්න පුළුවන් මට ශාන්ත ඉරියව්වකින් හිමීට වඩින මේ ශ්‍රමණයව මෙච්චර වේගෙන් දුවන මට අල්ලන්න බැරුණා මෙයා එසේ මෙසේ ශ්‍රමණයෙක් නෙමෙයි ඒ වගේම ශ්‍රමණවරු බොරු කියන්නේ අන්න ඒක යාතුල තිබුණා උන්වහන්සේ වඩින ගමන් මෙයාට කියනවා මං නැවතිලා ඉන්නේ උඹ නැවතියා ස්වාමීන් මොකද්ද ඒ කිව්වේ මේ ඔබ වහන්සේ යනවා මමනේ නැවතිලා ඉන්නේ මොකද්ද ඒ ඔබ වහන්සේ කිව්වේ දනින් වැටුණා ධර්මය ඇහුවා අනේ ස්වාමීනි මාව මහාන කරගන්න අන්න ඒ වෙලාවේ නේද අර යටිකුරු වෙලා තිබිච්ච එක උඩුකුරු උනේ එහෙනම් ඔබගේ යටිකුරු වෙලා තියෙන ඒවා මක් කරගන්න ඕනේද උඩුකුරු කරගන්න ඕනේ අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරේය අනුරහිතව මිනිසුන්ට පහන් ආලෝකයක් දැල්ලෝ වගේ ඇස් ඇත්තෝ දකිත්වා කියලා මම් මුලා වෙලා හිටපේකුට මාර්ගය පෙන්නවා මම් මුලා වෙලා නේද හිටියේ මොන මගද මුලා වෙලා හිටියේ නිවන් මග මුලා වෙලා හිටියේ කොහෙද යමින් හිටියේ භවගමනේ තමයි යමින් හිටියේ එහෙනම් අර භවගමනේ සැරිසරසර හිටපු එකාට හරි මාර්ගය පෙන්නු ඕහෝ නැවතියන් නැවතියන් ඔළුව මෙහෙට හරවගන්නේ දැන් ඵලය අන්නර ඔළුවේ විකාර කරේගේ අරගෙන තිබිච්ච මිනිසුන්ගේ ඔළුව හැරෙව කොහෙටද පින්නතනේ නිවනට අනිච්ච දුක්ඛ අනත්ත කියන පාරට හැරෙව්වා දැන් ඔන්න කට්ටිය යනවා කොහෙටද නිවනට ඔන්න ඕකයි පින්නතුනි වෙන්න ඕනේ ඔන්න ඔතනයි මේ ධර්මයේ තියෙන්නේ එහෙනම් ඔබ ධර්මයේ අසුරු කරන්නේ නැත්තම්
ඔබ උපාසකයෙක්ද ඔබ බෞද්ධයෙක්ද පිළිගන්නවද මට බැන බැන යයි සමහර විට ඔක උපදින්නත් ඉස්සෙල්ලා අපි බෞද්ධුනේ එහෙමත් කිය කියයි ඔක ඉපදිලාවත් නේ අපි බෞද්ධ වෙනකොට අපි බුද්ධ සරණ ගත්තාම කිව්වෙ මෙන්න මේ දවස් එහෙම කියන්න පුළුවන් නමුත් ඉතින් මේක තියෙන ඇත්ත தත්ත්වය වටහා ගන්න මං කියවන්නේ මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන සත්‍යධර්මය ආය ඔබගෙන් අතිඋත්තක් මට නැහැ අපි මෙතන කරන්නේ මං දෙයක් අවබෝධ කරගත්තා මං ඒක තවත් ශ්‍රාවක පිරිසකට දෙනවා ඒක එච්චරයි මෙතන කිසි දෙයක් නැහැ තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි එච්චරයි උන්වහන්සේ තමයි ගුරු ධර්මරත්නය තමයි ගුරු ආර්ය මහා සංඝරත්නය තමයි ගුරු මම මෙතන කිසි දෙයක් නැහැ යමක් අවබෝධ කරා නම් පින්වතුනි අන්නේ අවබෝධය ඔබත් ලබන්න ඒකයි වෙන්න ඕනේ අන්න එදාට ඔබට සැපසේ නිදා ගන්න පුළුවන් ඒ නිදාගන්නේ මෙට් එකද ඇඳකද මහ ලක්ෂ ගානක් වටින මෙට් එකද බිමද තනකොළ බොල්ලකද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එදාට සැපසේ නිදාන්න උන අතර අග්‍රස්ථානට පත් වෙන්නේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ හා සමානව සැපසේ නිදාන්න පුළුවන් කිසිම කෙනෙක් මේ තුන් ලෝකේ හිටියේ නැහැ එහෙනම් අද පටන් ඔබ තරයේ අදිස්ථාන කරගන්න තාම හැබැයි මම ඔබ බෞද්ධ කලේ නැහැ ඇයි ඔබ තාම ඉඳන් හිටන් ඉන්නේ භවය හොඳයි කියලා භවය හොඳ නැහැ කියන හේතුවක් කියන්නේ හැමදාම කියන්නේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියේ දැන් කී වතාවක් කියලාද භවය හොඳ නැහැ කියන්නේ හේතුවක් කියන්නේ දැන් මම මේ පෙන්වන්න දන්නේ මේ බෞද්ධත්වයෙන් ළඟා වෙන්න තව වැඩ පිළිලක් තියෙනවා කරන්න ඔන්න ඔය වැඩ පිළිවෙල කරාට පස්සේ අපි බෞද්ධ ඒකාන්ත බෞද්ධ ඊට පස්සේ අපි බෞද්ධත්වයෙන් උපාසක තත්ත්වයට යනවා බෞද්ධත්වයෙන් කොහෙටද යන්නේ උපාසක තත්ත්වයට ඒ උපාසක තත්ත්වය තුළ පින්වතුනි අනාගාමීත්වයට යනකන් ඉන්න පුළුවන් අරහත් වෙනකොට උපාසක තත්ත්වෙ ඉන්නත් බෑ ඊට පස්සේ එක්කෝ පින්නම් පාන්න ඕනේ එහෙම නැත්නම් මදුරට යන්න ඕනේ ඇයි නිවන වටේ ඉන්නේ කවුද නිවන වටේ තියෙන්නේ මොකද්ද නිවන කිව්වේ මොකටද කොස් ඇටේට කොස් ඇටේ වටේ තියෙන්නේ මොකද්ද කොස් මදුල කියන්නේ මොකද්ද භික්ෂු භික්ෂුණී කියන தත්ත්වය තමන්ට ලැබෙන. එහෙම නැත්නම් පිරිනව පාන. පවතින්න බෑ නැතුව. එහෙනම් බෞද්ධත්වයෙන් එන්න ඕනේ අර ඉරිවලට. ඉරිහෙවත් උපාසක தත්ත්වයට. බෞද්ධත්වයට එන්න නම් මෙන්න මේ දහම් කොටස ඔබට ඇහිලා තියෙන්න ඕනේ. ඇයි? භවයේ එපා කියන්න නම් එපා කියන දේ හරයක් ඇතුව එපා කියන්නේ. නේද හරි කෙනෙක් ඉන්නා තද්ද දියවැඩියාව සීනි වලින් හදපු රස අලුව කෑල්ලක් දෙනවා කන්න කියලා එයා කියනවා මොකද්ද මට එපා ඒකන තියෙනවා මොකද්ද හේතුව ඇයි එයා එකක ආදීන වේ දැක්කා මොකද්ද දැකපු ආදීන වේ දියවැඩියාව හැදිච්ච එකෙක් සීනි කෑවොත් එහෙන මොකද වෙන්නේ මෙතනින් කපන්න වෙනවා. ඒ මදි නම් මෙතනින් කපන්න. එහෙම නැත්නම් මෙතනින් හරි කපන්න වෙනවා. මේක කපලා කපලා ඉවර කරලා දාන්න වෙනවා අන්තිමට. මහා දුක් විඳින්න වෙනවා. අන්න අවබෝධයට ආවා. හැබැයි එයා දැනගෙන හිටියේ නැත්නම් දියවැඩියාව යාට තියනවා කියලා. එයා හෝ පටේට ඔක් කනවා නේද? ඔවුද නැද්ද? ඔන්න ඕක අපි අවබෝධ කරන්න ඕනේ. ඔන්න ඔය අවබෝධයට ආහම් බින්නොදිනේ අපිට තේරෙනවා මේ භවය කියන එක තවදුරටත් යන්න සුදුසු නැහැ කියලා. කෙල්ලකී කොල්ලකී යාළු වෙලා ඉන්නවා. කෙල්ල යනවා වෙන කොල්ලෙක් එක්ක. කොල්ලට මේක දරා ගන්න බැරුව ඌ මහන වෙනවා. ඌ භවය ගැන කලකිරිලාද මහන උනේ? නෑ. ඊට පස්සේ මේ මහන කමින් ඉඳලා තව කෙල්ලෙක් ආව නම් එහෙම ඌත් එක්ක යනවා. ඒක තමයි ස්වභාවය. ඒ කාලේ මහන උනේ කවුද? කෙල්ල නැති උන්ද? සල්ලි නැති උන්ද? ඈ? හැම දෙයක්ම ආඩේ වෙච්ච පිණි තිරසක් ඒ කාලේ මහන උනේ. ඇයි උන්වහන්සේට තේරුණ එකම එක දෙයක් තියෙනවා. මේ කියනවා. නමුත් මේක එක දෙයක් තියෙනවා මේක අපි විසින් පවතින්නේ නැහැ ඔන්න ඕකේ ගොල්ලන්ට අවබෝධ වුණා එහෙනම් මේක හරියන වැඩක් නෙමෙයි මීට වඩා තව සැපයක් තියෙනවා අන්නේ සැපේ හොයන්න ඕනේ කියලා තමයි අය ආවේ මේකට සසර කලකිරීමයි ජීවිතේ කලකිරීමයි ඊළඟට ගෑල් ළමයි ගැන කලකිරීමයි නැත්නම් අම්මලා තාත්තලා ගැන කලකිරීමයි ඒවා සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් කාරණා ඔබ කලකිරිය යුත්තේ මොකක් ගැනද? ජීවිතය ගැනත් නෙමෙයි. කලකිරිය යුත්තේ මොකක් ගැනද? සසර ගැන. භවය ගැන. මේ සසර කියලා කියන්නේ මොකද්ද? භවයේ සැරිසැරීම.
මෙන්න මේ භවයේ සැරිසැරීම ගැනයි ඔබ කලකිරිය යුත්තේ. අන්නේ කලකිරීමට එන්න නම් කරුණු කාරණා ඔබ හරියට පැහැදිලි කරගත යුතුයි. ඒක පැහැදිලි නොවෙන තාක් කල් පින්වතුනි ඔබ කොච්චර කටින් කිව්වත් මම් භවයට මට එපා භවයේ කියලා. අනේ මේ භවයේ මට එපා. භවයේ මට එපා. ඉතින් හොඳ භාවනාවක් මේක. අර අසමගේ නෙමේ මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ කියලා කිසි දෙයක් නොදැන කියනවට වඩා හොඳ නැද්ද ඔය ඔක්කොම එකට ගත් කරලා භවයේ සැරිසැරීමක් නෙවෙන්නේ. මම් භවයේ සැරිසරන්නේ නැහැ භවයේ සැරිසරන්නේ නැහැ භවයේ සැරිසරන්නේ නැහැ කිය කී ඉන්නකෝ. මම මේ ඔබට මේ හාස්‍ය උපද්දනව නෙමේ පින්වතුනි. තව දෙයකට හාස්‍යෙත් රැක් කරනවත් නෙමේ. මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා මෙන්න මේ පදය පරම කරගෙන මේ වැඩේ කරන්න බෑ. නිවන් දකින්න මහ ලොකු ගොන්නක් ඕනේ නෑ. අසජි මහරහතන් මේ මේවත් දැනගන්න බෑ. නැත්තම් කියයි අනේ පුදුම විදිහට බණ දන්න මෙයා. එහෙමත් ඉතින්. ඒකනේ යාට එහෙම තියෙන්නේ. අපි බණ දන්නේ නෑනේ. කවුරු හරි හු කියා ගන්න දන්නේ නෑනේ. අසජි මහරහතන් වහන්සේ මතකයි නේද? පස්සක මහණුන්ගේ ඉතින් මේ උත්තමයාට හම්බුනානේ අර උපතිස්ස කියන පිරිවැජියා. මතකද ඒ කතාව නේද? ඒ උපතිස්ස පිරිවැජියාව හම්බ වෙලා උන්වහන්සේ මේ උපතිස්ස පිරිවැජිය අහනවා උපවහන්සේගේ ඉඳුරන්නම් හරි ප්‍රසන්නයි. ඇයි ඒ කාලේ බමුණ කොහොමද ඇවිදින්නේ? හිතා ගන්නකො නිකන්ට එහෙම වනවනනේ ඇවිදින්නේ යමු එළියෙන් ඉන්නේ. නේද? අත් දෙකත් මෙහෙම වනවනේ උන් යනවා ඉතින්. අර එහෙම තිරසක් නිකන්ට කියලා කියන්නේ. ඔය අදෝ චිත්‍රපටි වල එහෙම දකින්න හම්බ වෙන්නේ උන්ගේ අර අලු ගාගෙන නැග පුරා එහෙම ඉන්න පිරිසක්. එහෙම එහෙම යන අතර මේ එක එක භික්ෂුවක් ඉන්නවා බොහොම ශාන්ත ගමනින් වඩිනවා. දැක්ක ගමන් හිත ඇදලා ගියා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන්නම් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා මොන වගේ දෙයක්ද කියන්නේ? ඇයි වාද තිබුණානේ? එක එක જાතිය වාද තිබුණා ඒ කාලේ. ඔබ වහන්සේ ගුරුවරයා මොනවද කියන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ මොකද්ද කිව්වේ? මම නවක පැවිද්දෙක්. මම එච්චර මේ ධර්මය ගැන දන්නේ නැහැ. මේ කවුද මේ කියන්නේ? අස්සජි මහරහතන් වහන්සේ. අන්න ඒකයි ඔබට දැනෙන්න ඕනේ කාරණා. අස්සජි මහරහතන් වහන්සේ. උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක්. අහලා තිබ්බේ සූත්‍ර කීයද? දෙකයි. එකක් ධම්මසක්කවතුන් සූත්‍රේ, අනික අනන්ත ලක්ෂණ සූත්‍රේ. ඔච්චරයිනේ අහලා තිබ්බේ. 84000 ධර්මස්කන්ධය උනේ නිවන් දකින්නේ එහෙනම්. ඔය සූත්‍ර දෙකෙන් උන්වහන්සේ නිවන් දැක්කේ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේ කිව්වේ මම නම් මේක හරියට කියන්න දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මෙන්න මෙහෙම වාදයක් තියෙන කෙනෙක්. හේතුඵල ධර්මයක් ගැන කතා කරන කෙනෙක්. ඔන්න ඔය ටික කිව්වා. එච්චරයි. එහෙනම් පින්වතුනි ඔබට මේ මහා ධම් සාගරයක් ලබා ගත යුතු නෑ නිවන් දකින්න. මම මේ ඔබට මේ තවදුරටත් පෙන්눔 කරන්න යන්නේ මේ නිවන කියන එක හරි ලේසි. මොකද ඔබගේ ඔළුව වලට අද දාලා තියෙන එක දෙයක් තියෙනවා. මොකද්ද? මේක කරන්න බෑ කියලා. මේ දේශනා 100කටවත් එන්න වෙයි ඔන්නෝ කොළුවෙන් අයින් කරගන්න ඔක්කොට මේ ඉස්සෙල්ලා. සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. හේතුව මොකද්ද? මම දන්නේ නෑ හේතුව මොකද්ද කියලා. අඩුම ගන්න මේ. පද නිරුක්ති හරියට නැතිවීමත් අලසකමත් සම්පූර්ණයෙන්ම අලසයි. මේක කරන්න බෑ. දැන් කරන්න බෑ. අපි හැමතිස්සෙම මොකද්ද කරන්නේ? වැඩක් කරන්න දිනව නම් කම්මැලි නම් මොකද කරන්නේ? හේට ගන්න නැත්නම් තව පැයකින් කරන්න. හරි හරි තාත්තේ මම පැයකින් තව කරන්න. මම පාඩම් කරන්න. ඉන්නකෝ තාම විනාඩි 10ක් දෙන්න. ඈ ඒ විනාඩි 10 හෙට උදේ තමයි ඉවර වෙන්නේ. එහෙම නේද? ඔන්න ඔය ස්වභාවයේ තියෙන පින්වතුනි කම්මැලි කමට පත් වුණාම ඔබගේ හිස ගිනි ගත්තොත් කොණ්ඩෙට ගිනි ඇවිල්ලා මහා ගිනි ජාලාවක් ඔළුවේ නැගෙද්දී ඔබ හිතනවාද? හරි මහන්සි ප්ලේන් ටිකක් එම් බීලා නිවා ගන්නවා කියලා. ඔබට එහෙම හිතෙනවද? නෑ. එහෙනම් ඒ මොහොතේ නිවනව නේද ඔබ? ඒ මොහොතේ නිවනව නේද? ඇයි ඔබට අවබෝධයක් තියෙනවා එක දෙයක් ගැන? මොකද්ද? මහා දුක් ගින්නකට පත් වෙන්නයි යන්නේ. මෙන්න මේ දුක් ගින්නට පත් වෙන්නයි යන්නේ. දැන් තව මොහොතකින් මේ ස්නායු පද්ධතිය කරා එන්න ගන්න. මොකද කොණ්ඩේ නම් ස්නායු වැඩි නිසා ප්‍රශ්නයක් නෑ. තව මොහොතකින් ඔලු කට දෙන්න පටන් ගන්නවා. ඔලු කටට આવොත් නම් මහා විනාශයක් වෙන්නේ කියලා මහා බයක් ඇති වෙනවා නේද? අන්න ඒකයි සරියුත් මහ රහතන් වහන්සේ අභිසම්මිදා මග්ග ප්‍රකරණේ කියන්නේ දුක්ඛං භයත්තේන කියලා. ඔන්න ඔය දුක මොකකින් ගන්න ඕනේද? භයාර්ථයෙන් ගන්න ඕනේ. දුක භයාර්ථයෙන් ගත්තේ නැත්නම් දුක ඇස් පිට දැක දැක මොකද කරන්නේ? හෙටට දානවා. හෙටට දා. හෙට කරමු. හෙට කරමු. තුවාලයක් තියෙනවා. දැන් යන්න ඕනේ හන්දියට. හෙට හෙට යන්න. හැබැයි දුවාලි තුවාලි උඩු දුවල දැන් හොගාලා පණුව හැලෙනවා. කපන්න වෙන බව කියනවා කට්ටිය කතා කරනවා. මේක නම් කපන්න වෙයි කියලා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? ඒ මොහොතේ මට දැන් යන්න ඕනේ ගේනවා ත්‍රිවිල් එකක් ඉක්මනට කෝල් කරනවා. කියනවද නැද්ද? කියනවා. අන්න පින්වතුනි අවබෝධය. ඒකයි බුදුහාඳුර කිව්වේ මේ දුක කියන එක ඔහේ තියෙනව නෙමෙයි. මේ දුක කියන එක අවබෝධ කරගන්න.
ඔන්න ඔය දුක අවබෝධ කරන්න 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 පින්වතුනි මේක ඉදිරියට යන ගමන වැඩි. එහෙනම් දුකට එන්නේ ඉස්සෙල්ලා තව එකක් තියෙනවනේ කරගන්න. අපි දැන් ඒක ගැන කතා කරමු. මේ ලෝකයේ තියෙන ඇත්ත සත්‍ය කතා කරමු. මම ඔබට දැන් පරම ගම්භීර ධර්මයක් මේ මොහොතේ ඉඳලා කියනවා. මේ පරම ගම්භීර ධර්මයේ තථාගතයන් වහන්සේ කියලා තිබෙන පින්වතුනි ත්‍රිපිටකයේ මම මතකයි තේලි හතරකින් තේලි හතරකින් පරම ගම්භීර ධර්ම අංගුත්තර නිකායේ මේක තියෙන්නේ තේලි හතරකින් කියලා තියෙනවා. ඔබ අහලා දිනව නේද සබ්බේ පුතග්ජන උම්මත්තකා කියලා. සියලු පුතග්ජනි උමතු වෙන්නේ ඉන්නේ. උමතු වෙනවා කියලා කියන්නේ එහෙම නැත්තම් විපල්ලාසයක් තියෙනවා. විපල්ලාසය කියන්නේ විපරීත බවක්. විපරීත බවක් කියන්නේ ඒක ඔව් වෙනස් වීමක්ම නෙමෙයි. ඒක මේ විපරීත වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඇත්ත නෙමෙයි. නිකන් ඕ අන්න හරි. මොකක් හරි නිකන් පිස්සුවක් තමයි. ඒ කියන්නේ ඇත්ත தත්ත්වය නෙමෙයි තේරුම් ගන්න තියෙන වෙන එකක්. ඔව් විපරීත වෙනවා කියන්නේ ඒකයි. අපිට යමකින් අපි විපරීත වෙලා හිත විපරීත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්ත නෙමෙයි දැන් මෙයාට මේ තියෙන්නේ. මෙයාට තියෙන වෙන පිස්සුවක්. ඔන්න ඔය විපල්ලාස. බුදුහාමුදුරුවෝ ඔන්න ඔය විපල්ලාස ගැන කතා කරනවා. මේ ලෝකයේ ඉන්න පෘථග්ජනයි කිහෝ මේ මාර්ගඵලයන්ට පත් නොවෙන පිරිස් ඒ වශයෙන් විපල්ලාසයන්ට පත් වෙලා ඉන්නේ. මේ ලෝකයේ තියෙන ඇත්ත කියන කොටස් හතරක් බුදුහාමුදුරුවෝ කියනවා. හැබැයි ඔය හතරම විපරීත කරගෙනයි අද ඉන්නේ. අද හෙවත් මේ පෘථග්ජනයා කියන කිරිස හැබැයි ඔබ පෘථග්ජනියෙක් කියලා හංවඩු ගහගන්න නම් එපා. ඇයි? සමහර හාමුදුරුවෝත් කියන නේද මේ පෘථග්ජන අපි කියලා. මිලි ලැජ්ජ නැද්ද එහෙම කියන්නේ? පෘථග්ජන වෙන්න බෑ. පෘථග්ජනයි කියන්නේ මොකද්ද? ඕකේ ගන්න අර්ථයක් මෙන්න මෙහෙම. පොත්තු ජනිත කරනවා. පොත්ත කියන්නේ මොකද්ද? ගාඩ වැඩක් තියෙන එකද? නෑ වේලිලා හැලිල යන එක. පොත්තු ජනිත කර කර ඉන්නේ කාලා ඉන්නවනේ. කිසිම හරවත් නැති කිසිම හරයක් නැති දේවල් ජනිත කර කර ඉන්නේ කා තමයි පින්වතුනි පෘථග්ජනයා කියන්නේ. අසුතවා පෘථග්ජනෝ කියලා කිව්වා. ධර්මය ශ්‍රවණය කළ නැති හේතු පෘථග්ජන කිව්වා. ඉතින් ඔබ දැන් අද ධර්මයේ ශ්‍රවණය කළානේ. එදත් ධර්මයේ ශ්‍රවණය කළා. ඒක ඉස්සර දවසේ ධර්මයේ ශ්‍රවණය කළානේ. එහෙනම් ඔබ පෘථග්ජන මට්ටම තමන්ට ගාව ගන්න යන්න එපා. ඒකත් තරයේ මතක තියාගන්න. පෘථග්ජන මට්ටම තමන්ට ගාව ගන්න යන්න එපා. මේ ශ්‍රේෂ්ඨ සද්ධර්මයේ ඔබ අවබෝධ කරන ගමන් ඉන්නේ. ඔබ දැන් ඉන්නේ සෝතාපන්න මාර්ගයට ඇවිල්ලා. මේ ධර්මයේ ඔබට මදක් හරි අවබෝධ වුණා නම් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම එක. මා කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති එකෙක් අපාගත වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බුදුන් කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වෙන කෙනා කොහෙද මොකද්ද වෙන්නේ? සෝවාන් ඵලයේ විහිදලා කියලා නේද කියන්නේ? ඇයි? අපාගත වෙන්නේ නැත්තේ කවුද? කවුද අපාගත වෙන්නේ නැත්තේ? සෝතාපන්න කෙනා අපාගත වෙන්නේ. එහෙනම් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තා නම් පින්වතුනි ඔබ සෝතාපන්නයි. හැබැයි සද්ධා මාත්‍රය මොකද්ද කියන එක මම තව ටිකකින් කියන්නම්. ඔය අද ඔබ ගාව තියෙන සද්ධාවේම නෙමෙයි ඒ සද්ධාව. ඔය තියෙන්නේ භක්තිය. බුදුහාමුදුරුවෝ දැක්කොත් එහෙම හඳපාන් මේ හඳපාන් වල හන්දිය නම් බුදුහාමුදුරුවෝ වඩින්නේ මෙහි ඉඳලා බඩ ගාගෙන යනවා එතනට. ඒක සද්ධාව නෙමෙයි. ඒ මොකද්ද? ඒ භක්තිය. ඒකේ වෙනස් දෙකක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. දැන් මේ ලෝකයේ තියෙන ඇත්ත ස්වභාවය. මේක තමයි පරම සත්‍ය. කවුරු පිළිගත්තත් නැත. මේක තමයි පරම සත්‍ය. ඕන කෙනෙකුට පුළා නෙමෙයි. මට ප්‍රශ්නයක් නැහැ. පරම සත්‍ය කියන එකක් තියෙනවා. ඒ තමයි පින්වතුනි මේ ලෝකයේ තියෙන සියලුම දේ අනිච්චයි. අනිච්චයි. මේ ලෝකයේ තියෙන සියලුම දේ දුකයි. මේ ලෝකයේ තියෙන සියලුම දේ අනත්තයි. මේ ලෝකයේ තියෙන සියලුම දේ අසුභයි. ඕන් ඔය හතර. හැබැයි අපිට තියෙනවා
විපල්ලාසයක්. අපේ හිත හෝ සංඥා හෝ දෘෂ්ටි හෝ මොනවා හරි විපරීත වෙලා තියෙන්නේ. මොකක්ද මේ විපරීතකම? අනිච්චේ නිච්ඡන්ති. මොකද්ද මේ අනිච්ච දේ නිච්චයි කියලා හිතාගෙන ඉන්නවා අපි. දුක්ඛේ සුඛන්ති. මේ දුක දේ සැපයි කියලා හිතාගෙන ඉන්නවා. අනත්තේ අත්තන්ති. මේ අනත්ත දේ සිංහල වචන කියන්න යන්න එපා. ඒක මම විග්‍රහ කරනවා. සිංහල වචන එකක්වත් පාවිච්චි කරන්න බෑ පාලියෙන් මෙයා. පාලිය මං අමාරුවෙන් සිංහලට පෙරලා දෙන්න. අනත්තේ අත්තන්ති. ඊළඟට අසුභේ සුභන්ති. මේ අසුභදේ සුභයයි ඔළුවට අරගෙන ඉන්නවා. එහෙනම් මේ ලෝකේ තියෙන පරම හරය මොකද්ද? පරම හරය මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත අසුභ. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වද? මේ ලෝකේ මොන දේ ගත්තා? ඒ දේ තුල ඔය හතර තියෙන්න ඕනද නැද්ද? ඒයි මේ ලෝකේ තියෙන පරම සත්‍ය හතරනේ ඔක. චතුරාර්ය සත්‍යෙ මෙතන ගාව ගන්න යන්න එපා. පරම සත්‍ය හතර කොහේ මොන දේ ගත්තා? ඔන්න ඔය හතරෙන් යුක්තයි. අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි. දැන් යන් අපි අනිච්චතාවයට. අනිච්චතාවය කියද්දී වටහා ගන්න මෙන්න මේ දේ. මේ ලෝකයේ පවතින හැම දෙයක්ම පින්වතුනි මොහොතින් මොහොත ජරා මරණයට යනවා. මොහොතින් මොහොත ජරා මරණයට යනවා. ඒක මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. හොඳට අවබෝධ කරන්නේ මේ කියන එක. මොහොතින් මොහොත ජරා මරණයට යනවා. දිර දිරා යනවා, මරණයට යනවා. දිර දිරා ගිහිල්ලා මරණයටපත් වෙනවා, විනාශයටපත් වෙනවා. දිර දිරා ගිහිල්ලා විනාශයටපත් වෙනවා. ඔන්න ඕක වෙනවා. කයං වයං කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. ක්ෂය වෙලා ගිහිල්ලා වෙනසිලා යනවා. මේ ලෝකයේ පවතින හැම වස්තුවකම ඕක තියෙනවා. එකම එක වස්තුවක්වත් පින්වතුනි අනිත් පැත්තට යන්නේ නැහැ. මේ ගේ මොනව කළවත් අනිත් පැත්තට යවා ගන්න බෑ. ඒ කියන්නේ හැදි හැදි ලස්සන වෙවි යනවාද කල්යද්දි? නැහැ. ෂය වෙනවා, වැය වෙනවා. ෂය වෙලා විනාශයටපත් වෙනවා. ෂය වෙලා විනාශයටපත් වෙනවා. කෙනෙක් ඉන්නවා මෙතන. මේ ගේ ගැන දැඩි ආසාවක් ඇති වෙලා මේකේ තියෙන ඇත්ත යථාර්ථය අවබෝධ කරන්නේ නැතුව මහා ආසාවකටපත් වෙලා මේ ගේ ගැන. එයා කියනවා, අනේ මේ ගේ මගේ වසඟේ පවතිවා. මට ඕනේ විදිහටම මේ ගේ පවතිවා කියලා. ඒක වෙයිද? ඒක වෙයිද? නැහැ. අන්න එහෙම මානසික මට්ටමක් නම් ඒ මිනිස්යාගේ තියෙන්නේ. ඔන්න හොද්දට අවබෝධ කරගන්න. අන්න එහෙම මානසික මට්ටමක් නම් මේ මිනිස්යාට තියෙන්නේ. මේ ගේ මගේ වසඟේ පවතිවා. මේ ගාලා තියෙන තීන්ත මෙලෙසම පවතිවා කියන හැඟීමක නම් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේකේ ඇත්ත தත්ත්වය මොකද්ද? ෂය වෙලා විනාශයට යන එක. දැන් මොකද වෙන්නේ? ඇත්ත தත්ත්වේ ක්‍රියාත්මක වෙනවා. ඒ කායික හක්කරයට නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද සක්කරයටත් ඒ ටිකම වෙන්න නිසා. දැන් මොකද වෙන්නේ? ෂය වෙවි වෙනසෙනවා. දැන් මේ මිනිස්සයාට මොකද හිතෙන්නේ? අනේ මම මේක මෙසේ පවතිවා කියලා ආසාවෙන් අල්ලගෙන හිටියා. දැන් මොකද උනේ? ෂය වෙලා වෙනසිලා ගියා. දැන් එයාට දුක හිතෙනවද නැද්ද? ඔබ මොකද කරන්නේ? ඔබ තියාගෙන ඉන්නවා තීන්ත බාල්දිය. ඔබ දන්නවා මේ දිප්තිය විනාඩි 5න් 5ට පොතු ගැලවෙනවා. අපි මෙහෙම හොඳ උදාහරණයක් ගමු. උඩ පොඩි ලීක් එකක් තියෙනවා. මේකේ විකුණන්න දාලයි තියෙන්නේ. ඒ ලීක් එකෙන් වතුර බින්දුවක් කාන්දු වෙලා මේ සීලිව නිකන්
මඩ පාට වෙනවා පොඩි කෑල්ලක් කවුරු හරි ගේ බලන්න ආපු ගමන් ඔබ මොකද කරා ගත්තා ඔබ එක දෙයක් දාන්න තව මොහොතකින් ආයි ආයි අරගෙනවා ගත්තා ගෑවා තව කෙනෙක් බලන්න එනකොට මොකද කරන්නේ ආයි ගත්තා ආයි ගෑවා ඇයි ඔබට දැන් දුක හිතෙනවද අයියෝ මේකේ නවනේ කියලා නෑ ඇයි ඔබ දන්නවා වෙන දේ මොකද්ද ඔබ දන්නේ ඒ කාන්තේම දැන් අර වතුර බිඳුව නිසා මේක තෙමිනවාමයි තෙමිල අර දුඹුරු පාට පැල්ලම එනවාමයි ඔබ හිතුවා නම් එහෙම දුඹුරු පාට පැල්ලම එන්න එපා ඒ කියන්නේ ඔබ මේක අවබෝධයෙන් නෙමෙයි නේද හිතේ ඔබ ඔබට තේරුණේ නෑ නේද මේක බය වෙනවා කියලා ඔබට තේරුන්නේ නෑ නේද මේක ෂය වෙලා යනවා කියලා මෙන්න මේ ෂය වීමයි බය වීමයි කියන දේ කියන්නේ ෂය වෙලා වෙනසීම කියන එක මේ ලෝකයේ තියෙන නිත් ඇත්ත යථාර්ථය ඔබ අකමැති වුණත් කැමති වුණත් ඒ යථාර්ථය තමයි මේ ලෝකේ තියෙන්නේ යථාර්ථයක් තියෙනවනේ මේ ලෝකේ මිනිහෙක් නොකා හිටියොත් මැරෙනව නේද ඕද නැද්ද ඈ මිනිහෙක් වතුර නොබී හිටියොත් මැරෙනව නේද ඕවා නේද මේ ලෝකේ තියෙන ධර්මතා නේද ඔන්න ඔයගේ ධර්මතාවයක් මම මේ කියන්නේ මොකද්ද ෂය වෙනවා වෙනසෙනවා ඔබ කොහොම අල්ලගෙන හිටියත් සියල්ල ෂේ වෙලා වෙනතිලා යනවා ඒක නිසා පින්වතුනි මේ ලෝකේ පවතින කිසි දෙයක් ඔබගේ වසඟේ පවතින්නේ නැහැ තාම මම අනිත්‍යතාවය විග්‍රහ කරලා ඉවර නැහැ මේ පටන් අරගෙන විග්‍රහ කරගෙන යනවා කොහොමද ඔකට අනිත්‍යයි අනිත්‍යයි කිව්වන්නේ තව පැයක් යනවා අනිත්‍යතාවය විග්‍රහ කරගන්න ඒකත් බොහොම ලාවට තමයි කරන්නේ මුල හැමෝටම තේරෙන්නේ නැහැ. නැත්තම් උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේ හැවේ දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඈ? කේනට්ඨේන අනිච්චා, උත්පාද වයත්තේන අනිච්චා, සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරන අනිච්චතාවය හිතා ගන්න බැරි විදිහට. මහා ප්‍රඥයි. මහා ප්‍රඥයි. ඒකත් මම කියන්න යන්නේ නැහැ. කොහොමද උදේ දකින්න කෙනා කොහොමද 25 ලක්ෂණේ දකින්නේ, වැය දකින්න කෙනා කොහොමද 25 ලක්ෂණේ දකි? එයම මම හුක් කියන්නේ සරලව තේරුම් ගමු ඉස්සෙල්ලා මේක. තාම මම අනිත්‍යතාවය මේ විග්‍රහ කරගෙන යන්නේ. එහෙමනම් දැන් ඔබ එකක් අවබෝධ කරගත්තා මේ ලෝකේ තියෙන ඇත්ත යථාර්ථය. මොකක්ද ඇත්ත යථාර්ථය? ෂය වෙනව වෙනසෙනව. කවුරු හරි මෙතන ඉන්නවද කෙනෙක් එහෙම වෙන්නේ නැහැ කියන? එහෙම වෙන්නේ නැහැ කියන? එහෙම නොවන එක වස්තුවක් හරි දැකපු කෙනෙක් ඉන්නවද? ගේට්ටුවක් ෂය වෙනව වෙනසෙනව නෙමේද? බයිසිකලේ ෂය වෙනව වෙනසෙනව නෙමේද? අම්මා ෂය වෙනව වෙනසෙනව නෙමේද? දරුවා ෂය වෙනව වෙනසෙනව නෙමේද? ව්‍යාපාර ෂය වෙනව වෙනසෙනව නෙමේද? රැකියාව ෂය වෙනව වෙනසෙනව නෙමේද? තමන් ෂය වෙනව වෙනසෙනව නෙමේද? තමන් අද මේ විඳින සැපයක් තියනවා නම් ෂය වෙනව වෙනසෙනව නෙමේද? කතා කරන්න. ෂය වෙනව වෙනසෙනව නෙමේද? ඈ දැන් ඉන්න අමාරු නම් ඔබ මොකද කරන්නේ? පොඩ්ඩක් මෙහෙට හැරෙනවා. මෙහෙට හැරුණාම නේද ඔය සැපේ ඇති වෙන්නේ? ඒ සැපේට මොකද වෙන්නේ? ෂය වෙනව වෙනසෙනව නේද? ආයෙ දුකට මැදිලා යනවා. ඕක නේද ඇත්ත தත්සේ. ෂය වෙනව වෙනසෙනව කියන එක තමයි පින්විතුනේ මේ ලෝකෙ තියෙන ඇත්ත தත්සේ. ජරා මරණික ස්වභාවය. මේ හැමදේම ජරා මරණ පින්ඩයක්. මොකක් ගත්තත් ජරා මරණ පින්ඩක් එතන තියෙන්නේ. ඔන්න ඔය ජරා මරණික ස්වභාවයක් මේ ලෝකෙ තියෙන නිසා. හැබැයි ඔබ ඔබ දැන් ඔළුවෙන් තර්ක කරන්න ඕනේ. නිකන් නම් අහගෙන ඉන්න එපා. ඊට වඩා හොඳයි gederi තියන්න. මොකද සිංහතුනි මේ වෙලාවේ මේ මගෙනුත් බණ අහලා ඔබට මේක අවබෝධ කරගන්න බැන්න මහ අපරාධයක්නේ. එහෙයි එහෙයි කියන අවස්ථාවක් කියලා නෙමෙයි මම ඔබට කියන්නේ මම ඔබට කියනවානේ මේක අවබෝධ කරගන්න කියලා. ආ ප්‍රශ්න හන්ද එපා ඒ කියන්නෝනේ. එහෙම කියන්නේ නැහනේ. නේද? එහෙනම් ඔබ හොඳට අවබෝධ කරගන්න මේක. එතකොට දැන් ඔබගේ හිතට නැගිලා આવොත් එහෙම ෂය වෙන්නේ නැති වෙනසෙන්නේ නැති එකක් මට කියන්න ඕනේ. එතන හොඳයිනේ මට. ඇයි? මාත්මේ හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයත් කියලානේ. ඒක නෙමෙයි මෙච්චර රූක්ෂ ප්‍රතිපදාව අනුගමනය කරන්න හදන්නේ මේක කරගන්න. මේ ඔක්කොම අතල්ලා දාලා. නේද? පොඩ්ඩක් එහෙට මෙහෙට දාලා මේ කොහොමද මේ ගමනත් යන ගමන් අනිත්‍යක පොඩ්ඩක් හිමීට ලාබාල කරලා මේ ගමන යන්න හදන්නේ ඒකනේ. ඉතින් ඔබට තියෙනව නම් ක්‍රමයක් නෑ නෑ. සේවෙන්නදී වෙනසෙන් නැති දෙයක් තියෙනවා. එන්න මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ ඒක. මගේ ඉඩම් කඩන් තියෙනවා නම් ඒවත් විකුණන සල්ලි බාග දින ඔක්කොම විකුණලා මං එනවා ඒක ගන්න යන්න. ඇයි ඒ? මන්නම් තාම දැකපු හැමදේම මොකද වෙන්නේ? ෂය වෙනවා වෙනසෙනවා මම අවුරුදු 3කට පස්සේ මේ රටට ආවේ මම අවුරුදු 3කට ඉස්සර දැකපු අම්මයි තාත්තා නෙමෙයි දැන් ඉන්නේ ෂය වෙලා වෙනසීම ළඟා කරගෙන ඉන්න දෙන්නේ
නැන්ද මාම ලොකු අම්ම පුංචි අම්ම ඔය හැම කෙනාම එහෙම අයියා අක්කා හැම කෙනාම එහෙම ඕකයි යථාර්ථය මාත් එහෙමයි සේවීම වෙනසීම ඇති එක දෙයක් තියෙනවා නම් මට කියන්න මෙවයි ඒක වැත්තක බලන්න अभिवासंगे पवतीन देवती मे लोक ऐ කවුද කියන්නේ මගේ අම්මා ශේවේවා වෙනසේවා කියලා හිතාගෙන ඉන්න කවුරු කෙනෙක් ඉන්නවද මෙතන? ඉන්නවද මෙතන? කවුරු ඉන්නවද? නේද? මගේ අම්මා ශේවේවා වෙනසේවා තාත්තා ශේවේවා වෙනසේවා අයියා අක්කා නැන්දා මාමා ශේවේවා වෙනසේවා ඕම කියන කවුරු ඉන්නවද? නැහැ. හැමෝම කැමති කොහොමද? ශේවෙන්නේ නැත්තම් වෙනසෙන්නේ නැත්තම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ශේවෙනව? වෙනසෙනව? ඒකයි ඇත්ත ඒකයි වෙන්නේත් හැබැයි අපි ඔකට කැමතිද නෑ ඔන්න තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ආවා එහෙනම් මේ ලෝකෙ ඉතින කිසි දෙයක් අපි වශයෙන් පවතිනවද නෑ අපි හිතන හිතන විදියට වෙනවද නෑ දැන් මෙහෙම එකක් තියෙනවා අම්මා ඡය වෙනවා වෙනසෙනවා කියන දෙක ආසාවෙන් බලාපොරොත්තු වෙන කවුරු හරි මෙතන ඉන්නවද विश्वास देखा विश्वास हेमोटम सीम तनक अम्मा शेवेवा वेनसेवा कियन अदहस मुदुम पत्कर हरिम प्रीति अक्लबन बलागन इन कल हरी इन कल हरी एक विश्वास मेतीटम है भाई अम्मट मुखद ලෝකයේ තියෙන එකම එක යථාර්ථය තියෙන්නේ මොකද්ද? සේවීමයි වෙනසීමයි. ජරාවයි මරණයයි. හැම තැනම තියෙන්නේ ජරාවයි මරණයයි විතරයි. ඔන්න ආයි මම එනවා ටික ටික ඉස්සරහට. ජරාවයි මරණයයි තමයි ඇත්ත ස්වභාවය. නමුත් ජරාවයි මරණයයි කියන්නේ අපි කැමති ස්වභාවය නෙමෙයි. එතකොට අපි කැමති වස්තුන් जरा मरने पत्ते अभी कमति वस्तु अतमति वस्तु मुखद जरा मरने पत्न एक नवत्म विश्वास अभी यम तदिंग अलग मेक ඒ දේත තදින් ආදරය කළොත් අන්නේ අල්ලා ගැනීම නිසා මගේ වසඟේ පවත්වා මට ඕනේ විදිහට පවතිවා කියලා හිතාගෙන ඉන්න නිසා වෙන යම් දෙයක් සිද්ධ වෙද්දී අපිට මොකද්ද එන්නේ අපිට මොකද්ද එන්නේ දුකක් අන්නේ එහෙමයි පින්වතුනි දුක කියන එක හැදෙන්නේ ආයෙම කිසි දෙයකට බය වෙන්න එපා මේ උන් තන අවබෝධ කරගන්න මේක සෝවාන් ආයි කතා දෙකක් නැහැ සෝවාන් වෙනකොට උඩින් මේම ගිනිජාවල්ලා වෙන්නේ නැහැ බය වෙන්න එපා සෝවාන් වෙච්ච කෙනා අඳුර ගන්න බෑ කාටවත් මේ බිම් බලාගෙන යන කෙනා බිම් බලාගෙන මේ ගානට යන කෙනා සෝවාන් කියලා හිතන්නේ ඈ අපි කොහොමද මේ කල ගැලේ ඇතුළේ කියලා මොනව කරනවද කියලා මම එහෙම අපහස කරනව එහෙම නෙමෙයි මේ යථාර්ථව දකින්න මේක කැලේ අසින්දගෙන කරන්න ඕන දෙයක් නෙමෙයි මේක හැබැයි කැලේ අසට කැලේ ඉඳලා භාවනා කරන උත්මය පහක් කියන හැම කියනවත් නෙමෙයි මම කියන ඔබට කැලේ අසෙ දුවන්න ඕනේ නැහැ මේක කරන්න
උන්තන් ඉඳගෙන අවබෝධ කරගන්න. ආයිගම් මේ ලෝකයේ තියෙන හැම දෙයකම ස්වභාවය මොකද්ද? ජරාවට මරණයට යන එක. ඔව්ද නැද්ද? ඔව්. හැබැයි අපි කැමති මොකද්ද? එහෙම නොවෙනවා නะ. එතකොට අපි ආදරය කරන වස්තුන්ට එහෙම වෙනවට කැමති කවුරුහරි ඉන්නවද? නැහැ. එහෙනම් අපි යමක් අල්ලගත්තොත් යමක් හිතින් අල්ලගත්තොත් ආදරය කරන්න පටන් ගත්තොත් ඔය ආදරය කරන වස්තුවට දැන් මොකද වෙන්නේ? ඡය වෙලා වෙනසිලා යනව නේද? අන්න එතකොට මොකද වෙන්නේ? මහා දුකකටපත් වෙනව නේද? එහෙනම් මේ ලෝකයේ තියෙන කිසිදු දෙයක් තමන් වසඟේ පවතිනවද? නෑ නේද? හොඳටම විශ්වාසයි නේද ඒක? ඔව්ද නැද්ද? තමන් වසඟේ පවතින නැති වස්තුවක් තරේ වැළඳ ගන්න හැදුවොත් කෙලවර වෙන්නේ මොහකින්ද? දුකකින් නේද? ඒක පිළිගන්නවද හැමෝම? පිළිගන්නවද හැමෝම? එහෙනම් දුකකින් කෙලවර නොවන එකලක වස්තුවක්වත් මේ ලෝකේ තියනවද? නැහැ. තියනවද? නැහැ. ආයි මූලේ ඉඳලා. අන්තිම කෙනාටත් අවබෝධ වෙනකම් මුලින් ඉඳලා එමු. එතකොට අනිත් අයට ලොකු අවබෝධයක් ඇවිල්ලා. මේ ලෝකේ තියෙන ඇත්ත தත්ත්වය මොකද්ද? ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා ඒක නවත්තන්න බෑ කාටවත්. ඇමීබා වගේ ඉඳලා නිල් තල් මහා දක්වා සියලුම සත්ත්ව කොට්ටාස ගත්තා. പ്രേත අමනුස්ස කුම්බාණ්ඩ ඔය කියන හැම එකම ගත්තා. දේව බ්‍රහ්ම ගත්තා. ඔය මොකා ගත්තා? සියලුම භෞතික වස්තුන් ගත්තත් එකම එක ස්වභාවයයි තියෙන්නේ මොකද්ද? ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා වෙන දෙයක් නෑ. ඒ කියන්නේ අපි වසඟේ පවතින්නේ නැහැ. මොකද හේතුව අපි කිසි දෙයක් පතන්නේ නැහැ නේ විදිහට. නේද? අපි පතන්නේ කොහොමද? අනේ මගේ ලස්සන හැමදාම පවතිනවා. මගේ දුව ලස්සනට ඉන්න ඕනේ හැමදාම ওই විදිහට. මගේ පුතා නිරෝගීව ඉන්න ඕනේ හැමදාම ওই විදිහට. පවුදා බලනට අන්තභාගය හැදිලා. ඒක තමයි ඇත්ත ඇයි? මේ පටන් ගත්තේ මොහොතින්දන මොකද වෙන්නේ? ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා. ඡය වෙනවා වෙනසෙනවා ඔය දෙක වෙනවා. දැන් මේ අල්ලන්න යන්න හදන්නේ මොකද්ද? ජරාවට මරණයට පත් වෙන වස්තුවක් නෙමෙයිද මේ අල්ලන්න යන්න හදන්නේ? තමන් මේ මොහේ හරි හිත තියන්න යන්නේ මගේ පුතා කියලා හිත දීපෙ මොහකටද? ජරා මරණ පිනකට නෙමෙයිද කතා කරන්නේ? ඔව්. ජරා මරණ පිනකට නෙමෙයිද? ඔව්. මගේ දුව ජරා මරණ පිඳද්ද නැද්ද? මගේ තාත්තා ජරා මරණ පිඳද්ද නැද්ද? මගේ අම්මා ජරා මරණ පිඳද්ද නැද්ද? මම ජරා මරණ පිඳද්ද නැද්ද? ජරා මරණ පිඳා. ඒ අල්ලගත්ත වස්තුවක් තියෙනවනම් ඒ වස්තුව ජරා මරණයට ඒ කාන්තෙම යනව නේද? ඒ යාම නිසා අපිට මොකද වෙන්නේ? මහා දුකක් ඇති වෙනව නේද? එහෙනම් පින්වතුනි මේ ලෝකේ පවතින යම් වස්තුවක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකට තමන් අරන් යනවා නේද? ඔව්ද නැද්ද? ඔව්. යම් ඊළඟ එකට මිනිහෙක් ඉන්නවා හැමදාම බීලාවිල ගෑනිට ගහනවා. හැමදාම බීලාවිල ගහනවා. මේ ගෑණි මේ ගෑණියට මේ මිනිසාගේ ඇසුර සාරද අසාරද? සාරයිද අසාරයිද? ඒ ගෑණි කියනවා නම් මේ හැමදාම තමන්ට තඩි බාන මිනිහගේ ඇසුර මහා සාරයි කියලා. මොලේ විකෘතියක් නෙමෙද තියෙන්නේ? කතා කරන්නේ මොලේ විකෘතියක් නේද තියෙන්නේ? අයි ගුටි කනවා හැමදාම මේ ලේ පෙරාගෙන එන්නේ උදේ වෙනකොට. එතන කිසි සාරත්වයක් තියෙනවද? නෑ. රෑ එළි වෙනකන් තමන්ට දුක දීපු දේ සාරත්වයක් තියෙනවද? නැහැ. එහෙනම් පින්වතුනි මුළු ජීවිත කාලයක් තිස්සේම තමන්ට දුක දීපු වස්තු නෙමෙයිද මේ තියෙන්නේ? මුළු ජීවිත කාලයක් තිස්සේම තමන්ට දුක දීපු වස්තු නෙමෙයිද මේ තියෙන්නේ? එහෙනම් ඔය තියෙන එක වස්තුවක්වත් සාරද අසාරද? ආයෝ කවුරු කියන්න දෙයක් තියෙනවද? සාරද අසාරද? අසාරයි. එහෙනම් පින්වතුනි අන්නේ වස්තුවක් උදෙසා මේ භවයේ සැරිසැරීම වටිනවද? වටිනවද? භවයේ කොයි ආත්ම ගත්තත් දේවාත්ම ගත්තත් බ්‍රහ්මාත්ම ගත්තත් මනුස්සාත්ම ගත්තත් තිරිසං ආත්ම ගත්තත් මහා අපා ආත්ම ගත්තත්
ඔය කියන වස්තු නෙමෙයි අසුරට ලැබෙන්නේ ඔය කියන වස්තු නෙමෙයි අසුරට ලැබෙන්නේ ඒ වස්තු නේද අසුරට ලැබෙන්නේ එහෙනම් අනිච්ච වූ වස්තුවක් මේ ලෝකේ තියෙනවා නම් ඒ කාන්තේම Tamanට දුක ගෙනත් දෙන්නේ නැද්ද යා ගෙනත් දෙන්නේ නැද්ද ගෙනත් දෙනවා දුක වූ වස්තුවක් අසුරු කරන්න සුදුසුද නැද්ද සුදුසුයි අසුරු කළා වැඩ නැහැ එහෙනම් ඒ ඒ වස්තුව පතා භවයේ සැරිතෙරිය යුතුද අපි නැහැ අන්න පින්වතනි අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියන කාරණා හතර මේ ලෝකේ පවතින හැම වස්තුවකටම තියෙනවා ගන්න තමන්ගේ දරුවා මේ දරුවව තමන් වශයෙන් පවතිනවද කතා කරන්නේ නැහැ දරුවා ජරා මරණයට යනවද නැද්ද යනවා දරුවා පිළිබඳ තමන්ට තියෙන සිතුවිලි ජරා මරණයට යනවද නැද්ද යනවා දරුවා කෙනෙහි තමන්ට තියෙන ආදරය ජරා මරණයට යනවද නැද්ද යනවා දරුවන්ට තමන් කෙනෙහි තියෙන ආදරය ජරාවට මරණයට පත් වෙනවද නැද්ද එහෙනම් තමන් වශයෙන් පවතිනවද මගේ දරුවා මට ආදරය කරත්වා කියලා හිතුවට එහෙම වෙනවද නැහැ මගේ දරුවා මාව බලාගනිත්වා කියලා හිතුවට එහෙම වුණාද නැහැ එහෙනම් මගේ වසඟේ පවතින නැති දේ නිසා ඔබ දුකටපත් වුණාද නැද්ද දුකටපත් වුණා එහෙනම් පින්වතුනි මේ ලෝකේ දරුවා කියලා කියන්නේ අනිත්‍යතාවයටපත් වෙච්ච දෙයක් නෙමෙයිද මහා දුකක් ගෙන දෙන දෙයක් නෙමෙයිද එහෙනම් මේ අසාරත්වයෙන් ගතියුත්තද්ද ඔතන තියෙන්නේ සාරත්වයෙන් ගතියුත්තද්ද තියෙන්නේ එතන සාරයිද නැහැ මහා අසාරයි එහෙනම් මේ ජරා මරණ පිටක් මේ ලෝකේ තියෙනවනම් ඔන්න ඔය සියලු ජරා මරණ පිටවල් පින්වත්නි ඕන් ඔය ආකාරයට අසාර තත්ත්වයේ තියෙන්නේ එහෙනම් ඒක නිසා කිසිම සුභයක් නැහැ තියෙන්නේ මොකද්ද අසුභයක්මයි තියෙන්නේ අසුභයක්මයි තියෙන්නේ ආයි සුභයක් කියලා දෙයක් ගති උත්තක් නැහැ ඒ උදෙසා භවයේ සැරිසැරී උත්තක් නැහැ පරිස භවයේ සැරිසැරීම සුවදායකයි කියලා ගති උත්තක් නැහැ මොකක් නිසා භවයේ සැරිසරන්නේද ඊළඟ දානයක් දෙනවා දීලා පතනවා මට දිව්‍ය ලෝක යන ලැබේවා කියලා දැන් මොකද එහි ගින ලැබෙන්නේ තවත් ජරා මරණ පිටක් නෙමෙයිද ලැබෙන්නේ යන්නේ ඔබම අවබෝධ කරගන්න ජරා මරණ පිටක් නෙමෙයිද තවත් ලැබෙන්නේ යන්නේ ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා නෙමෙයිද එතනට ගිය වෙලේ ඉඳලා වෙන්නේ ඈ තමන් යම් ආහාරයක් ගත්තත් ජයේ ඒ ඒ ආහාරයෙන් තමන්ට ලැබෙන සුවයක් තියෙනවා නම් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා නෙමෙයිද එහෙම නෙමෙයි නම් පින්වතුනි ගත්ත ආහාරයක අපි හිතමුකෝ ටොපියක් ගන්න. ඈ ඒ ටොප් ඒ කාපු ටොපිය රස තමන්ගේ දිව තුල තියෙනවා නම් අද මේ වෙනකොට. එහෙනම් අනික් කාපු කෑම කිසිහෙක රසයක් තමන්ට දැන්න නැහැ නේද කියන්නේ. එහෙනම් එහෙම රස පවතිනවද? නැහැ. ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. මේ මොහොතින් මොහොත ජරාවට මරණයටපත් වෙමි වැය වෙමි විනාශ වෙමි යන ස්වභාවයකින් යුක්තයි මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම. ඒක නිසා කිසිවක් තමන් වසඟේ පවතින්නේ නැහැ. එහෙනම් තමන් වසඟේ පවතින්නේ නැත්නම් පින්වතුනි ඔන්නව තව ටිකක් විග්‍රහ කරන වාය අනිත්‍යතාවය ගැන. කිසිවක් තමන් වසඟේ පවත්වගෙන යන්න බැරි නම් මේක අට්ටියති නේද? ඇට වගේ නේද? කිසිම හරයක් නැති දෙයක් නෙමෙයිද මේ තියෙන්නේ? කිසිම හරයක් නැති ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? මස්ලේ නැති යට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ කියලා කිව්වේ නේද මොකද්ද මේ මස්ලේ නැති යට බල්ලට ගෙනත් දැම්මහම ඌ මොකද කරන්නේ මේක මහා හරවත් කියලා හිතාගෙන මේක කනවා මේක හපනවා හපලා 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 ඌම විඩාවටපත් වෙනවා මිසක් ඌ කිසිම ඵලයක් ලැබුවද ඒකේ කිසිම ඵලයක් ලැබුවද ඔන්න ඔය අනිත්‍යතාවය කියන්නේ ඔන්න ඕ වගේ දෙයක් එහෙනම් මේ ලෝකේ පවතින යම් දෙයක් තියෙනවා නම් පින්වතුනි ඔන්න ඔය යම් දෙයක කිසිම හරවත් ස්වභාවයක් තියෙනවද ඈ කිසිම තමන්ට හරයක් උදා කරපු දෙයක් තියෙනවද හිතන්න පටන් ගන්නනේ ඔන්න ඕක ගැන අට්ටියති ඊළඟට කියනවා හරායති හරායති කියන්නේ මහා ලැජ්ජ සහගතයි මේ අසුරු කිරීම ලැජ්ජ සහගත නැද්ද ඈ නිකමල හිතලා බලන්න කාන්තාවක් තරණ පාවා ගන්න බලාගෙන ඉන්න මිනිස්සෙක් හරියට මේ මෝහයේ කිසි දෙයක් නැතුව හරියට සම් ප්‍රඥාවෙන් ඒක දිහා බලන් ඉඳලා අවුරුදු 50ක කාලයක් එක තප්පරයකින් ගියොත් එහෙම ඌ කවදාකවත් ඒ කාන්තාව ගෙදර අරන් එයිද මෙතන කවුද තරුණ කෙනෙක් ඉන්නවා නම් කවුද කැමති අවුරුදු 80ක ආච්චියම කෙනෙක් කසාදමද කවුරු කැමති කවුරුද ඉන්නවද ඈ කවුරු කෙනෙක් ඉන්නවද අවුරුදු 80ක ආච්චියම කෙනෙක් කසාදමද ඉන්නේ කැමති නමුත් පින්වතුනි මේකේ තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද තව අවුරුදු 40ක් යනකොට අද කසාදමදපු කෙනා තව අවුරුදු 40ක් 50ක් යනකොට කව කාගේ උරුමකාරයද අද නම් කියන්නේ කොහොමද මං ආවල් නිලියගේ ස්වාමි පුරුෂයා
මගේ භාර්යාව මෙච්චර ලස්සනයි මං එයාගේ ස්වාමි පුරුෂයා තව අවුරුදු 50 60ක් ගියාට පස්සේ කියයිද මං එයාගේ ස්වාමි පුරුෂයා කියලා කියයිද ඒක නේ ඉතින් ස්වාමි පුරුෂයා අරහේ යනවා බින්ද මෙහෙ යනවා එහෙම නෙවෙන්නේ නේද ඇයි ළඟින් අරන් යන්නවත් අකමැති ඇයි හේතුව එදා ලස්සනට අරගෙන ආපු කෙනා රද පොනගොඳ වෙලා තියෙනවා ඔන්න ඕක තමයි කින් වෙතනේ ඇත්ත තත්ත්වය කවුරුත් කැමැත්තෙන්ද ඕක උනේ එහෙනම් ඔය ඔන්න ඔය වස්තු ඇසුරු කිරීම ලැජ්ජසහගත නැද්ද මහා ආඩෝපයෙන් මේක මගේ ගේ කියා ගැනීම ලැජ්ජසහගත නැද්ද මේ ජරා මරණ පිනක් තව එකක් කිව්ව උදාහරණ මොකද්ද ජී ගූ වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් කියලා දිගුච්චති කියලා දිගුච්චති ජී ගූ වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් මුත්‍රා මල මුත්‍ර වශයෙන් ඉවත දැමිය යුතු දෙයක් මේ තියෙන හැම වස්තුවක්ම එහෙනම් මේ මල මුත්‍ර ගොඩක් අතේ තියාගෙන මේ මගේ මල මුත්‍ර මේ මගේ මල මුත්‍ර උදේ දාපුවා තාම රස්නේ කී කියන්න පුළුවන් ලැජ්ජසහගත නැද්ද මේ වගේ දෙයක් ඇසුරු කරන්න ඇයි හේතුව ජරා මරණික ස්වභාවයක් මේකේ තියෙන නිසා මොහොතින් මොහොත ජරාවට පත් වෙන කයක් තරගෙන ගිහිලා කවුරු හරි කිව්වොත් එහෙනම් මන්තරන් නිරෝගී කෙනෙක් තවත් නැහැ කියලා ඒ මානසික විකෘතිතාවයක් නෙමෙයිද තියෙන්නේ මොහොතින් මොහොත ජරාවට පත් වෙන කයක් නෙමෙයිද තියෙන්නේ හොඳට හිතලා බලන්න මේ ජරාවට මරණයට පත් වෙවි ජරාවට මරණයට පත් වෙවි යන ගමනක් තියෙන්නේ අද තරුණ වවෙන් උදම්මන්න කෙනෙක් ඉන්නවනම් අවුරුදු 40ක් ඉස්සරහට ගිහිල්ලා බැලුවනම් කොහෙද ඉන්නේ කොන්ද මේ ගානට නැවිලා කර ගියා ගන්න දෙයක් නැහැ යන්තම් අමාරුවෙන් හැරමිටියක් ගහ ඇවිදිනවා නමුත් ඒ කාලේ නම් කොහොමද හිතුවේ මන්තරම් කිරුමේ තවත් නැහැ වටේ විනෝඩ හද්ද තිත්ත ගුණ හරුප ගියේ කිය මන්තරම් කිරුමේ තවත් නැහැ එකෙක් එන්න එපා භාවනාව આવොත් එහෙම ආදිවාසීන් කතා කළේ අදකෝ අද මොකද වෙලා තියෙන්නේ ඔන්න ඕකයි පින්වත්නි තත්ත්වේ මෙන්න මේකයි මේ 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 තියෙන මෙන්න මේකේ ස්වභාවය ඕකයි ඔබ කමහරණයකට අකමැති වෙන්න පුළුවන් समहार නමුත් අවබෝධ වෙනවා මේක අද ලස්සනයි නමුත් ජරා මරණයි ජරා මරණයි මේ ජරා මරණ පිටක් මොහොතින් මොහත මට පේන්නේ නැති වුණාට මොහොතින් මොහත මේක මක් වෙනවද ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා මම මේකට ඇලෙන්න ගියොත් මොකද වෙන්නේ දුකකින් තමයි කෙලවර වෙන්නේ නොඇලී අසුරු කරනවා රහතන් වහන්සේට තිබ්බ නැද්ද කුටිය තිබුණා ඔය කුටියේ අපරාරුව ගැලුණා කියලා රහතන් වහන්සේ ඇඬුවද නෑ ඒකට කැමති නැත්නම් රහත මේක මේ පිළිකුල් සහගත නම් නැත්නම් Tamante ඒකදුර තවදුරටත් ඉන්න බැරි නම් සතු වෙනවා නම් ඒකෙන් එළියට උන්වහන්සේ කියයි දායකයෙකුට මගේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙච්චරයි අන්න ඒකයි බින්දුතුනේ බුදුහාඳුරේ කියේ සියල්ල දුකයි කියලා සියල්ල දුකයි කියනකොට අවබෝධ කරගත්ත යුත්තක් තියෙනවා. සමහර කෙනෙක් කියනවා සියල්ල දුකයි කියලා බුදුහාමුදුරුවෝ කියන නෑ කියලා. නමුත් සියල්ල කියන එක හරියට අවබෝධ කරගන්න. මොකද්ද සියල්ල කියන්නේ? සිය අල්ල. ඒ කියන්නේ මොකද්ද? තමන් විසින් අල්ලගත්ත ටික දුකයි. සිය කියන්නේ මොකද්ද? තමන්ගේ අල්ල අල්ලගත්ත ටික. තමන්ගේ කියා අල්ලගත්ත ටික නිසා මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. ඔව්ද නැද්ද? ඒකට හේතුවක් තියෙනවා උඩින් වැටුන්නේ නැහැ. ඒ හේතුව නැතුව මේක කරගෙන යන්න බෑ. තමන් විසින් අල්ලගත්තාම ඇයි දුකටපත් වෙන්නේ? අන්න හේතුව ගන්න. ඇයි දුකටපත් වෙන්නේ? අල්ල ගැනීම නිසා. ඇයි? ජරා මරණ. ජරා මරණ. ජරා මරණ කෙලවරක් නැති ජරා මරණ. මේ මෙතන ඉඳගෙන ඉන්නේ ජරා මරණ පිඬව. ඇහැ කියලා කියන්නේ මොකද්ද? ජරා මරණ පිඬ. ඔන්නෝක අවබෝධ කරන්න මගේ වසඟේ පවතින්නේ නැහැ මහා පෙලිල්ලකින් පෙලෙනවා ඔය ඔක්කොම ටික එකට දාලා ගන්න මොකද්ද අනිත්‍යතාවයක් කියලා කියන්නේ මොකද්ද මහා පෙලීමක් මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම පින්වතුනි අපිව පෙලනවා 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 ඕක අවබෝධ කරන්න තමන්ගේ දරුව ගැන හිතන්න පටන් ගන්න මෙන්න මේකයි පින්වතුනි සති සම්බොජ්ජංගේ වඩනවා කියලා කරන්න තියෙන්නේ
තමන් දැන් අනිච්ච දුක්ඛ අනත් අවබෝධ කළා නම් බාහිර වස්තුන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. තමන්ගේ ගේ ගැන හිතලා බලන්න. මේ ගෙට මම මොනව අල්ලන්නද? මේ ගෙදර මොනව අල්ලන්නද? ඇයි? මේක මහ ජරා මරණ පිටක්. මේ මොහොතින් මොහොත දිර දිරා බිනි බිනි යනවා මේක. දිර දිරා බිනි බිනි ගිහිල්ලා කොයි වෙලාවෙත් බිමටම සමතලා වෙයි. මේක මම අල්ලන්න ගිහිල්ලා මම මොකින්ද කෙලවර කරන්නේ? මහා දුකකින් කෙලවර කරන්නේ. එහෙනම් මේ ගෙදර මං ඇසුරු කළ යුතු එකක් නෙමෙයි. මේ ගෙදර මහා සාරත්වයකින් ගත යුත්තක් නෙමෙයි. ලොකු පුතේ උඹට මේක ඕනනම් උඹ ගනි. මට පරාණ භුක්තියක් අවශ්‍ය නැහැ මේකේ. ඇයි? මොනවට භුක්ති විඳින්නද මේක? ඔන්න Tamanට අවබෝධ වෙනවා. වයසක කෙනෙකුට එහෙම අවබෝධ කළ හැකි. අද පින්වත්නි අනිච්ච දුක්ඛ අනත්තවත් අවබෝධ කරගන්න බැරි වෙලා නේද? මේ අනිච්චතාවයේ මනාවට අවබෝධ කරගන්න බැරි වෙලා නේද? අන්තිම හුස්ම ටික යනකනුත් සමහර වෙලාවට පන්සලක් පොඩි හාමුදුරුවන්ට ලියන නැත්තේ. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ දෙනමක් මොකද කරන්නේ? නඩු කියා ගන්නවා. විලි ලැජ්ජ සහගත නැද්ද? මේ තථාගත ධර්මයට වෙච්ච දේ ඔබට පේන්නේ නැද්ද? එහෙනම් දැන් ඔබට දැනෙන්නේ නැද්ද ධර්මයේ වැහුණොත් මේක ඉවරයි කියලා? මේක ආයි මොනව අල්ලන්නේ? ඔන්න මම දැන් ඔබට පෙන්වන්නම් පින්වතුනි සෝතාපන්න වෙන කෙනාට සීලය පිහිට නැහැටි. ඔබ සිල් ගන්නවා කියලා යනවනේ. සිල් සමාදන් වෙනවා කියලා යනව නේද? පින්වතුනි ඔය සමාදන් වෙන්නේ සීලයක් නෙමෙයි. ඔය සමාදන් වෙන්නේ වතක්. සීලය කියන එක සමාදන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. වතක් තමයි සමාදන් වෙන්නේ. සීලය කියලා කියන්නේ සංවරත්වය නිසා ආපු දෙයක් Tamanට. ඒක Taman තුල පිහිටන දෙයක්. ඒක සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරට්ඨේන සීලං. සංවර යන අර්ථයෙන් සීලය කියලා කියනවා. දැන් බලමු ඔක මම උදාහරණයකින් පෙන්නන්න. සෝතාපන්න වෙච්ච කෙනා තමයි ආර්යකාන්ත සීලේ ඉන්නේ. සෝතාපන්න සෝතාපට්ටි අංග ලක්ෂණ හතරක් තියෙනවා කියලා දන්වන්නේ මෙතන ඉන්නයි නේද? මොනවද? තථාගතයන් වහන්සේ ගැන නොකැඩෙන නොබිඳෙන සද්ධාවක් තියෙනවා. භක්තියක් එහෙම නෙමෙයි. තව ටික කලකින් තථාගතයන් වහන්සේ ඉස්සරහා ගිනි පාගයි. ඊට පස්සේ කටු ගහයි. ඕකෙන් තමයි මේක කෙලවර වෙන්නේ. ආයි කතා දෙකක් නැහැ. මල් මාල දාගෙන පිළිම උස්සගෙන දුවයි. ඔතනින් තමයි මේක කෙලවර වෙන්නේ. බලන්නකෝ තව ටික කලක් හිටියොත් එහෙම. හැබැයි තව අවුරුදු 500ක් අත ඉන්න වෙයි. ඒ කාලය තුලදී ඕක වෙනවා. ඒත් කියන්න බෑ තමයි තව අවුරුදු 200කින් විතර වෙන්නත් පුළුවන්. ඒ කවුරු හරි කෙනෙක් කළොත් ඕක කරනවා. එක්කෙනයි කරන්න තියෙන්නේ. හැබැයි මේ බුද්ධ බලය මේ තාම විශ්වය තුල පවතින නිසා තථාගතයන් වහන්සේ ඉදිරියේ මල් මාලාවක් දාන්න යන කෙනාට මල් මාලාව දාගන්න ශක්තියක් නැහැ. නැත්තම් මෙලහට දාලා. මම ඒකත් ඔබට කියන්නම්. පොඩි කෙනෙක් බුදුහාමුදුරන්ගේ රූපයක් ඇඳ ඒකේ මහා තේජසක් තියෙනවා නේද? ඔබ හිතලා බලන්න. බලන්න බුද්ධ කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ තැනක්ද කියලා. මේ පොඩි ළමයෙක් අඳිනවා නිකන් බුදුහාමුදුරන් මෙහෙම. හරිද? ඒ ඇඳලා මේ ටික මෙහෙම දාලා මේ ටික මෙහෙම දානවා. ඇටකටක් පල්ලෙහා තියෙන ඇටකඩු රූප අරඳින්න ඇටකඩු විදියට. පල්ලෙහා කොහොම ඇඳත් අර බුදුහාමුදුරන්ගේ රූපේ මෙතන මේක දාලා මේ ටික දාලා මේ ටික දාලා එනකොට එතන මහා තේජසක් පේනවනේ. බුද්ධ කියන්නේ මහා බලවත් තැනක් මේ විශ්වයේ තියෙන. බුද්ධ ශක්තිය කියන්නේ මහා බලවත් දෙයක් මේ විශ්වයේ නැගී සිටින. දේව ශක්තිය කියලා කියන්නේ බුද්ධ ශක්තිය හා සහඳන කල්ලි පයට පෑගෙන වැල්ලක් වගේ. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ තැන. එහෙනම් තථාගතයන් වහන්සේ ගැන නොකැඩෙන නොබිඳෙන සද්ධාවක් ඇති වෙනවා. ඊළඟට ධර්මරත්නය කෙරෙහි නොකැනෙන නොබිඳෙන සද්ධාවක් එනවා. ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි නොසැලෙන නොබිඳෙන සද්ධාවක් එනවා. ඒ වගේම ආර්යකාන්ත සීලයටපත් වෙනවා. අන්නේ ආර්යකාන්ත සීලයට යමෙක්පත් වෙලා ඉන්නවනම් කවුරු හරි කියනවනම් මම සීලයක් තුළ ඉන්නේ කියලා ඒ කාන්තේ මෙයා සෝදාපන්නයි. දැන් බලමු වතයි සීලය අතර වෙනස. සීලය කියන්නේ සෝතාපන්න කෙනෙක් ගාව තියෙන එකක්. වත කියන්නේ අපි සමාදන් වෙලා රකින්න උත්සාහ ගන්න කෙනෙක්.
අපි බලමු මස් වැද්දෙක් ඉන්නවා මස් වැද්දෙක් මේක පොයට සිල් සමාදන් වුණා පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ සමාදන් වුණා එවත් වත සමාදන් වුණා දැන් මේ වත සමාදන් වෙලා මෙයා පන්සල් වත් ඇවිදගෙන යන ඇවිදගෙන යනකොට එයා දකිනවා මූෙක් වැල්ල ඉන්නව වලක පන්සලේ තිබිච්ච පරණ වැසිකිලි වලකට මූෙක් වැල්ල දැන් මෙයා මරයිද දැන් මෙයා මේ මුවාව මරයිද උත්තර දෙන්න නෑ ඇයි හේතුව එයා ඉන්නේ වතක් සමාදන් වෙලා ඉන්නේ ඒක නිසා එයා කවදාවත් මේ ඒ දවසේ යා මුවාව මරන්නේ නෑ ඔතනට එනවා පින්වතුනි සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකු එයාත් දකින්න මුවා ඉන්නවා එයා මරයිද නෑ මරන්න නැති හේතුව මං කියන්නම් තව ටිකක් පහුවෙන් දිනනවා අර මස්සද්ද දැන් අල්දා හවස සිල් පවාරණේ වුණා දැන් එයා දැන් වත ඉවරයි දැන් සිල් සමන් පවාරණේ වෙලා පහුවදා එයා යනවා පන්සල් වත්ත මැද්දේ යනකොට දකින්න අර මුවා ඉන්නවා දැන් මොකද එයා කරන්නේ මරනවා කෝ සීලේ දැන් තේරෙනවද පින්වතුනි වතයි සීලේ අතර තියෙන වෙනස හැබැයි එදත් යනවා සෝතාපන්න වෙච්චාරි ශ්‍රාවකයා එතනින් එයා මරයිද නෑ ඔන්න දැන් බලමු ඇයි අර සිල් අර වත සමාදන් වෙලා හිටපු අර කියන මස් වැද්දා ඇයි අර මුවාව මැරුවේ නැත්තේ එයා වතක් සමාදන් වෙලා පොරොන්දුවක් දීලා තිනව අද දිනේ මම දිවිහිමියෙන් මේක කඩන්නේ නැහැ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ඔන්න ඔතනට ආපු අර සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයා මොකද්ද පින්වතුනි හිතන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ සියල්ල ජරා මරණයට මොහොතින් මොහොත ළඟා වෙන මේ ලෝකේ මේ සතාගේ ප්‍රාණ නිරුද්ධ කළා මම මොකක් ගන්නද අන්න යාට තියෙන හැඟීම මොහොතින් මොහොත කඩා හැලෙන මේ ලෝකේ මහා දුක්ගන්ධරාවකින් පිරිච්ච මේ ලෝකේ මාව නිරන්තරයෙන්ම දුකට ඇදලා දාන මේ ලෝකේ මේ සතාගේ ප්‍රාණ නිරුද්ධ කළා මම මොනව ගන්නද මේ ඉන්නෙත් මහ ජරා මරණ ගොඩ මේකත් මහා පෙලිල්ලකින් පෙලෙනවා මේ ජරා මරණික ස්වභාවය නිසා මේ මහා පෙලිල්ලකින් පෙලෙන මේ සතාව පෙලලා තව තවත් පෙලලා මං මොනව ගන්නද මං මොකක් ගන්නද නොකැඩෙන නොබිඳෙන නොමැරෙන දෙයක් ගන්නද එහෙම දෙයක් මේ ලෝකේ පවතිනවද මට ගන්න අන්න එයාගේ මානසික මට්ටම තියෙන්නේ එතන ඒක නිසා පින්වතුනි එයා රහසින්වත් පව කරන්නේ නැහැ රහසින්වත් පව නොකළ තේක ඒක නිසා තවන්න කියනවා එනම් පින්වතුනි මොකද්ද ඔය බුදු ගුණ කියන ඒවා තියෙන වැඳ වැඳ ඉන්නම නෙමෙයි තමන් තුල ඇති කරගන්න ඊළඟ දේශනාවකදී මම ඔබට කියන්නම් සංඝ ගුණෙහි අනුත්තරම් පුඤ්ඤක්කෙත්තම් කියන දණින් පටන් අරගෙන අරහං කියන තැනට යනකොට නිවන් දකින්න මාර්ගය සංඝ ගුණේ පල්ලෙහා ඉඳලා උඩට එනකොට කෙනෙක් සෝතාපන්නයි ධර්මරත්නයේ ගුණ හය තමන් තුළ පිහිටවල පළවෙනි ගුණයට එනකොට අනාගාමී වෙලා එතනින් එහාට ගියාම මහරහත් තත්ත්වයට පත් වෙලා මේ එකක්වත් බුදුහාඳුනෝ දේශනා කළේ වැඳ වැඳ ඉන්න නෙමෙයි මාර්ගයේ වඩන්න දැන් ඔබට තේරුණාද පින්වතුනි අර සීලයයි වතයි අතර තියෙන වෙනස එහෙනම් දැන් අපි ලබා ගත යුත්තේ වතක්ද සීලයක්ද සීලය. එහෙනම් සීලය ලබන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක මෙනෙහි කරන්න. ඔය මෙනෙහි කරනකොට පින්වතුනි තමන්ටම හිතෙන්න ගන්නව එක දෙයක්. මේ ජරා මරණික ලෝකේ මම මොනව අයිති කරගන්නද මේ කරන්නේ? ප්‍රාණඝාත කරන්නේ මම මොනව අයිති කරගන්නද? නොකැඩෙන නොබිඳෙන නොමැරෙන දෙයක් තියෙනවද? මට හොරමර වංචා කළා මම මොකද්ද මේ ගොඩනගන්නේ? මම ලොකු ගයක් හදන්න යනවා තට්ටු පහක ගයක්. මම මේ මොකද්ද මේ හදන්නේ? තවත් ජරා මරණයක් නේද මේ හදන්නේ? එහෙනම් මේ ජරා මරණයක් හදන්න මම මොකටද මේ අනිත් සත්තුන්ට මේ විදිහට වදහිංසා පමුණවන්නේ? මම මොනව ලබන්නද මේ කරන්නේ? සාරත්වයෙන් යුක්ත එකම එක දෙයක්වත් මේ ලෝකේ තියෙනවද? ඔන්න ඕක තමන් හැමතිස්සම මෙනෙහි කරලා බලන්න. තමන් අන්න එතකොට මොකද කරන්නේ? ආලෝකිතේ විලෝකිතේ සම්පජාන කාර්යී හොති. මෙහෙ බලද්දි බලනවා මම මෙහෙ බලනවා මම මොකද්ද මේ බලන්නේ? මොකද හරවද්දයක් සාරවද්දයක් මේ ලෝකේ තියෙනවද නොකැඩෙන නොබිඳෙන නොමැරෙන දෙයක් කොහෙද මේකේ තියෙන්නේ කැඩෙන දේවල් හාත්පසින් මට පේන්න පටන් ගන්න තියෙනවා කැඩෙන දේවල් මේ කැඩෙන දේවල් වල ස්වභාවය තමයි පින්වතුනි කැඩෙන එක මම කැමති වුණත් අකමැති වුණත් මේ කැඩෙන දේවල් මේ ලෝකේ කැඩිලා යනවා බිඳෙන දේවල් තියෙනවා මේ ලෝකේ මේ බිඳෙන දේවල් සියල්ල බිඳිලා යනවා මම කැමති වුණත් අකමැති වුණත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා
නැහෙන දේවල් මේ ලෝකේ තියෙනවා මේ නැහෙන දේවල් ඒකාන්තයෙන්ම නැහිල යනවා මං කැමති උනත් අකමැති උනත් ඒක ඒකාන්තම සිද්ධ වෙනවා එහෙනම් මම මොනව අල්ලන්නද මම මොකක් ලොකු කරගන්නද මට මේක ලොකුයි මේක අල්ලගෙන මේක රකින්න කියලා හිතාගෙන මොන දස කුසලයේ කරන්න වෙනව නේද දස කුසලයේ ප්‍රතිඵලයේ අවිතිමහ නරකාදී නේද ඈ 136ක් නරකාදී වල ගිහිල්ලා මහා දුක්ඛන්දරාවක් විඳින්න වෙන්නේ මේ පුස්සක් අල්ලගෙන නේද නිගමන හිතලා බලන්න කෙනෙක් ගෙනත් දෙනවා මේ මාගේ සල්ලි මල්ලක් තියෙනවා මේකේ කෝටි දෙකක් තියෙනවා බල්ලකට තනි කර තියෙන අසුචි ඒක ඇතුලේ හැබැයි මෙයා මේක විදලා බැලුවේ නැහැ මේ විද්‍යාව පහල කර ගන්නවා කියන්නේ මොකද්ද සරලව ගන්න ම ලොකු දුර යන්න ඕනේ නැහැ ඔබට දුර යන්න ඕන නම් මම කියන්න කතංච වික්කවේ අවිජ්ජා මොන්න බුදුහාමුදුරුවෝ ලොකුට ගැඹුරට ඕන ඈ සරලවත් දෙන්න පුළුවන් මේ කතංච වික්කවේ අවිද්‍යා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති වික්කවේ අවිජ්ජා දැන් ඕක තේරෙන්නේ නැත්තම් දැන් මොකද්ද කරන්න ඕනේ දැන් යන්න ඕනේ දුක්ඛ කියන්නේ මොකද්ද දුක්ඛ සත්‍යයට යන්න ඕනේ දුක්ඛ නිරෝධ සත්‍යයට යන්න ඕනේ ඔන්න ওই ටික කිය. ඕව මොකුත් ඕනේ නැහැ. විද්‍යාව පහල කරගන්න විද බලන්න. විදලා බලන්න. එතකොට පේනවා උඩින් ඔපේ තියෙන එකේ යටින් මොකද්ද තියෙන්නේ? හපේ. හපේ කියන්නේ මොකද්ද? ඔන්න හොඳට දහම් කාරණා අවබෝධ කරගන්න. හපයක් කියන්නේ මොකද්ද මින්ගත්? හපයක් කියන්නේ ඉවත දැමිය යුතු දෙයක් නේද? හපයක් ඇසුරු කළ යුතු දෙයක්ද? ලැජ්ජසහගත දෙයක් නෙමෙයිද හපයක් කියන්නේ? මේ විතක් අරගෙන ඒක කඩලා දාගත්ත ගමන් ඒක හපයක් වෙන්නේ නැහැ. හපයක් කියන්නේ මොකද්ද? හපල 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 තවදුරටත් හපන්න බැරි මට්ටමට අර ඒක රබර් වගේ වෙන්න මට්ටමට ආවට පස්සේ ඕකට කියනවා මොකක් කියනද? හපේ කියන. ඔන්න ඕකයි හපේ කියන්නේ. දැන් ඔබ බලයි මම කොහොමද මේවා දන්නේ කියලා. ඒකයි කියන්නේ ධර්මය අවබෝධ කරන්න. ඒකට මේ අවුරුදු 100ක් පස්සට යන්න ඕනේ. හපේ මොකද්ද කියලා අඳුනගන්න ධර්මය අවබෝධ වෙනකොට තමන්න තේරෙන පටන් ගන්නවා මොකද්ද මේ හපේ කියන්නේ. ඇයි? එක දෙයක් විශ්වාස කරන්න. උඩින් පහළ වෙච්ච පිරිසක් නෙමෙයි සිංහලයෝ කියලා කියන්නේ. ඔය විජය කියන මීහරගෙන් ඇති වෙච්ච උන් නෙමෙයි සිංහලයෝ කියලා කියන්නේ. හැබැයි මගෙන් අහන්න එපා කාගෙන්ද ඇති උනේ කිඳමන්ද මොකුත් අහන්න එපා. හොඳට අවබෝධ කරන්න මම මේ කියන දේවල්. රහතන් වහන්සේලා ඇසුරු කරපු මහා ශ්‍රේෂ්ඨ පිරිසක් මේ සීයලයා කියලා කියන්නේ. ඒක නිසා ඒ සීය හැලයක් කියපු කිසි දෙයක් ඒගොල්ලෝ හිතලා කියපුවා නෙමෙයි රහතන් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කරපු දෙයක්මයි කිව්වේ ඕනේ දෙයක් කියන්න මම පෙන්වන්නම් තියෙන්නේ ඔන්න බබෝ ඇතින්නියා ගල්ලර මේ සිටින්නියා ඔය සී ඔය මේ රහතන් වහන්සේලා කියපු දේවල් පස්සේ ඔවා හදාගත්ත මොනවද දරුවනනවා ඒකට මට hina hina නේ ඒක බිඳපු ගොනා ගොනා ඒකට මට hina hina නේද අම්බල මේ පිනා පිනා වලංකදා ගෙනාගෙන නේද ඒක බිඳපු ගුණා ගුණා ඒකට මට hina hina ඔතන මම ඔය ඕකේ තියෙන ඔය ඔය අපේ සීය හෙලෙව විසින් මේ කියපු දේවල් නිවන් දකින්න තියෙන කමටහම් පින්වතුනි ඔය ඔය ගෙනාපු කද එසේ මෙසේ කදන් නෙමෙයි අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව තමයි ඔය ගෙනාවේ කද විදිහට ලේසි භාෂාව දෙයක් නෙමෙයි ඔක බින්දේ ගුණා කවුද බුදුහාමුදුරුවෝ ඒ ගුණා කිව්වේ කවුද ගෞතම නායක ඒ උත්තමයා තමයි ඕක බින්දේ ඒකට මට hina hina මමත් මේ බොහොම සන්තෘප්තියට පත් වෙනවා මම ඒක දැකලා මමත් මේ ගමන යන ලෑස්තියි දැන්. ඇයි? මේක බින්දලා දැම්ම. මේක ගෙනපු පිනා තමයි මාර්යා. නැත්තම් තණ්හාව. ඕවට බින්දෙන්නේ මහා ගැඹුරු අර්ථයන් තියෙනවා. අපි දවසක ඒවත් කතා කරමු. ඒකයි මම කියන්නේ මේ උඩින් වැටිච්ච જાතියක් නෙමෙයි. එහෙනම් ඔබ හැමතිස්සෙම මතක තියාගන්න ඔන්න ඔය කියන හපේ මොකද්ද කියන එක බලන්න හැමතිස්සෙම. හපේ බලන්න නම් විදින්නම වෙනවා. ඒ කියන්නේ විද්‍යාව පහල කරගන්නම වෙනවා. විද්‍යාව පහල කරන්න නම් විද බලන්න. ඔය තියෙන එක විදලා බලන්න අද ලස්සන රූපයක් මෙතන තියෙනවනේ ඕක පොඩ්ඩක් විද්දනම් පේනවා ඕකේ තියෙන හපේ මොකද්ද කියලා නේද ඔය හංකඩේ නැතුව ගෑණියෙක් කියන්නේ කොහොම මිනිහෙක් ගේද හංකඩේ නැතුව ගෑණියෙක් දාන්නකො පත්‍රෙට හංකඩේ නැති ගෑණියෙක් විකිණීමට ඇද්ද ඈ ඈ නැතර මනාලියෝ විදුවේ දාන්නකො සියල්ල ඇත කෝටි ගන්නේ මේ ඔක්කොම තියෙනවා හැබැයි හංකඩේ නැත ගණීද ගිහිල්ලා ඔබම හිතලා බලන්න ඇයි විදලා පේනවා ඇත්ත தත්ත්වය පේනවා හපේ පේන්න පටන් ගන්නවා එහෙනම් උඩින් ඔපේ තියෙන හැම දෙයක්ම යකින් හපේ තියෙනවා ඔන්නෝක මෙනෙහි කරන් ඉන්න ගම මේ හැම වස්තුවක්ම විද විද බලන්න පිංගුතුනි මොනවද මේකේ තියෙන්නේ කියලා දරුවා කියන සම්පතෙන් ඔලුව වහගෙන හරියන හිටියට හරියන්නේ නැහැ දරුවා කියන්නේ ඇත්තටම සම්පතක්ද කියලා තමන් හිතලා බලන්න මොකද ඒක කොයි මොහොතේ මියදෙයිද දන්නේ ඔබට ඉන්න දරුවෙක් වයසකය නෙමෙයි තරුණ පිරිසක් හිතලා බලන්න ඔබට ඉන්න දරුවාගේ ආයුෂ කොච්චරද කියලා ඔබ කොහොමද දන්නේ ඔබ කතා කරලා ආවද ඔබ මේ දේව සමාගමත් එක්ක කතා කළාද හරි මට දරුවෙක් ඕනේ ඔය මම දරුවාට අවුරුදු 80ක් තිබ්බහම ඇති ඈ දරුවාට හෙම්බිරිස්සාවක් උණක් වගේ තිබ්බහම ඇති අංශභාගයේ පිළිකා එහෙම ඕනේ නැහැ ඒ ටික දාන්න එපා ඈ එහෙම කතා කළාද දැන් දරුවෙක් තමන්ට ගත්තේ මේ කොහෙවත් ඉඳලා ආපු ගන්ධබ්බේ බොක්කාලා ආවා ඇතුළට
යුක්තාණුඩින් මේක තියෙන යුක්තාණුවට බහැගත්තා ඊට පස්සේ අර කොකිසච්චුව මේ මොන හැඩයේද කොකිසච්චුව ඕගෙනත් මම පස්සේ කියන්න මේ ඔක්කොම කතා කරන්නේ බෑ පිංගද ඈ දරුවෙක් හැදෙන විදිය ගැන බුදුහාමුදුරු කියවිද යක්ක සංයුත්තේ මේ චූටි කෑල්ලෙන් කෑල්ල කියනවා බුදුහාමුදුරු අර මේ වෙල මේ පොඩි පොඩි අර මේවා හටගෙන ওই විදිහට හැදෙන හැටි විද්‍යාවේ සම්පූර්ණයෙන් තියෙන ඒවා අද විද්‍යාව කියලා කියාගන්න සයන්ස් කියලා එකක් තියෙන එකේ ඒකනේ විද්‍යාව කියන්නේ බෑ ඒකේ තියෙන අමෝලික බොරු එන ඔබ විවිධ බලන්න මේක. එතකොට දරු සම්පත ගැන විදල බලන්න. ඔය කොහෙන්වත් ආපෙක කියන්නේ ඔකට බහැලා තියෙන අපි කොහොමද දන්නේ උට ආවශ කොච්චර තියෙනවද කියලා. මේ හැබැයි එක දෙයක් දන්නව මොකද්ද? සෝතාපන්න වෙන්න බලාගෙන ඉන්න පිරිසක් වශයෙන් හෝ සෝතාපන්න වෙච්ච කෙනෙක් වශයෙන් ඔබ එක දෙයක් දන්නව මොකද්ද? මේකනම් ජරා මරණයට පත් වෙනවමයි. ආයේ ඒකේ අහන්න දෙයක් නැහැ. මූ ඉපදිච්ච දවසින්ද ජරා මරණයට පත් වෙනවා. ඒ ජරාවට මරණයට පත් වීම කොහොම සිද්ධ වෙද කියලා අපි දන්නේ නැහැ. ජරාවට මරණයට පත් වෙනවා කියන්නේ නාකි වෙනව නෙමෙයි. ඉන්න තත්ත්වෙන් ජරාවට මරණයට පත් වෙන එකයි දෙන්නේ. ඉන්න තත්ත්වෙන් ජරාවට මරණයට පත් වෙනවා. මේ පොඩි එකා මෙහෙම ඉන්නවා ඌ එකපාර ජරාවට මරණයට පත් වෙලා විනාශ වෙලා යනවා. දන්නේම නැහැ. උට මොකද්ද? ඔය හැදුන පිරිකාව. නැත්තම් හදවතේ හිලක්. නැත්තම් පඩි පෙරකින් පල්ලයට වැහෙනවා. අම්මා උඩ දාන්න ගිහිල්ලා ඩොග් ගාල බෙල්ල අනිත් පැත්තට බෙල්ල කල්ල ගියා. ඕ වෙලා නැද්ද? කවුරු පතපු දේවල්ද? මොන අම්මද පතලා තියෙන්නේ මං උඩ දාද්දි මගේ දරුවා අනිත් පැත්තට වැහලා බෙල්ල කඩලා යත්වා කියලා. අවුල හිතාගෙන ඉඳලා තියෙනවා අම්මා කෙනෙක් නැහැ හිතන දේවල්ද මේක වෙන්නේ නැහැ ඒකයි කිව්වේ අන්‍යතයි ඒකාන්තෙම ඒ ජරා මරණික ස්වභාවය එලෙසම පවතිනවා ඒකයි කියන්නේ ඔය ඔය ක්ෂය වෙන වෙනසෙන ස්වභාවය කොහොම වෙනවද කියන එක ඔබට හිතාගන්න බෑ ඒක නිරන්තරයෙන් සිද්ධ වෙනවා ඒ ක්ෂය වෙන ස්වභාවය නිරන්තරයෙන් සිද්ධ වෙනවා වෙනසෙන ස්වභාවය කොහොම වෙනවද කියන අපිට හිතාගන්න බෑ එහෙනම් පින්වතුනි දරු සම්පතක් කියලා මහා තහත් තදින් බදාගෙන තියෙන්නේ මොකද්ද මහා ජරා මරණ පින්ඩක් මහා දුක් ගොඩක් නෙමෙයිද ඔබ හිතලා බලන්නකෝ හැබැයි ඔළුවෙන් වහගෙන තියෙන මොකද්ද දැන් මේ මේ මේකින් වහගෙන තියෙන තොප්පියකින් මොකද්ද මේ තොප්පිය දරු සම්පත කියන තොප්පියෙන් වහගෙන තියෙන්නේ දරුවෙක් නිසා සම්පතක් විඳපු කිසිම දෙමාපියෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි ඉන්නවද ඉන්නවද කිසිම දෙමාපියෙක් නැහැ දරුවෙක් නිසා සම්පතක් විඳපු දරුවෙක් කියන්නේ මහා දුක් ගොඩක් නමුත් මේක තේරෙන්නේ නැහැ හේතුව මොකද අවිද්‍යාව තෘෂ්ණාදකින් මේක වැහිලායි තියෙන්නේ මේක වහගෙන නිසා අරකින් හොඳට ඔළුව වහගෙන ඉන්න නිසා දැන් හිතනවා දරු සම්පත මේක ලබන්න මම දේවාල 100කට හරියන දරුවෙක් නැති කෙනෙක් කොහොමද ඉන්නේ නිකන් හිතලා බලන්න හරිනම් දරුවෙක් නැති කෙනෙක් තමයි මේ ලෝකෙන වාසනාවන්තම පිරිස ඇයි අර විඳින එක දුකක්වත් විඳින්නේ නැහනේ හැබැයි දැන් කිව්වොත් එහෙම දරුවෝ නැති එකෙක් කියලා කිව්වොත් මුං වඳයි මුං 80යි මුංව දකින්න 80යි ඈ අර ඊටම නකුල මාතා නකුල පිතාව දැක්කනම් එහෙම කියයි මුං 80යි මුංව දකින්නවත් සුබ නැහැ කියලා මහා පාපයක් කරගෙන අපාගත වෙයි ඊට පස්සේ ඔවුද නැද්ද? නමුත් ඉතින් මේක ඇත්ත தත්ත්වය තමයි දරුවෙක් නිසා දෙමාපියෙක් සැපයක් නම් විඳින්නේ නැහැ. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඉතින් ජරා මරණයට පත් වෙන දරුවෙකුට මහා ආලයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? මහා දුක් ගැනවිල්ලක නේද මේ කටයුත්ත තියෙන්නේ. ඒ දරුවට දැන් ඔන්න බලන්න දරුවෙක් හදනවා. දැන් මේ දරුවා වෙනුවෙන් අපි හොඳ ගෙයක් හදන්නුනේ මේ ගෙදර ඉන්න බෑනේ අපේ පැටියට. ඈ එහෙමයි පටන් ගන්න. ඈ ඊට පස්සේ මොකද කරන්නේ? දැන් දිවා රෑ නැතුව වැඩ කරනවා. අර මිනිහට දැන් නිවන ඕනෙත් නැහැ. ඒ මොකුත් ඕනේ. වෙන්දට බණ ටිකක් හරි ඇහුවා. අටට යනවා බණ ටිකක් ඒක ඇහුවා. දැන් හරියන්නේ නැහැ. අනේ අපේ පැටියා. ඈ අපේ පැටියාද? මට දරුවේ කීපියක් තියෙනවා. මම කියන්නේ ඔය ටික තමයි. ආයි මේ ධර්මයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. අනේ මේ අපේ පැටියා පැටියා වෙනුවෙන් දැන් මේ හරියන්නේ නැහැ. දැන් මේ ගෙවල් අපේ ගෙදරට දෙන කාමර දෙකයිනේ. ඈ අපි මේක තට්ටු දෙකට ගහමු. ඉතින් කෝවනේ සල්ලි මේව කරන්නේ මං වැඩ කරන්නම් තව ටිකක් අර යකා දැන් මොකද කරන්නේ අර කොහෙන්වත් ආපු ගන්ධබ්බේ ඒක බහැල විලා දරුවෙක් ඉදිරියෙන් දැන් ඇවිල්ලා ඉන්නවා ගැබට ආය නයි නිසා ගැබිනිය වෙලා බඩක් එල්ලගෙන ඉන්නවා දැන් අම්මා මහා නායක ගෙවන්න දැන් ඇවිල්ලා ඉන්නවා බඩට එකෙක් ඌක තමයි ඇත්ත දරු සම්පත මගේ උම්මා එහෙම තමයි හිතාගෙන ඉන්නේ නමුත් ඇත්ත තත්ත්වය මොකද්ද නයිට නයක් ගෙවන්න ඉන්න එකෙක් දරුවෙක් ඉදිරියෙන් ඇවිල්ලා ඉන්නවා මේක ඇත්ත ඔබට හිතන විදිහට මට කරන්න දෙයක් නැහැ මේක තමයි ඇත්ත මම කතා කරන්නේ ඇත්ත ඒ කියුවේ දරුවන් කපලා මෝදර වීසි කරන්න කියලා එහෙම නෙමෙයි. මේව අවබෝධ කරන්න හරියට. සම්පජානෝ කියන එක ඇති කරගන්න. මනස සිහියෙන් යුක්තව, මනස නුවණින් යුක්තව ධර්මයේ මෙනෙහි කරා. ඒකයි වෙන්න ඕනේ. එතකොට බින්වතුනේ ඔන්නෝම හදාගත්ත දෙයකින් ඊට පස්සේ අරවන් අරමනුස්සයා මොකද කරන්නේ? අර 8ට 9ට බණහා හිටියා. ඒ ඔක්කොම පැත්තකට දැන් 12 වෙනකම් වැඩ. මේ මොකක් කරන්නද මේ වැඩ කරන්නේ? අර දරු සම්පත කියන එක නිසා දැන් ඔක්කොම නිවන ඔක්කොම පැත්තකට දාලා දැන් හෝකාල වැඩ. ඒ අපි මොකද වෙන්නේ දැන් ඔන්න ඔක්කොම කරන්න ලෑස්ති වෙලා නමුත් දැන් කරගන්න විදිහක් නැහැ තවත් සල්ලි නැහැ ඊට පස්සේ යාළුවෙක් කියනවා මචං මෙහෙම මේ ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ක්‍රමයට කළොත් එහෙම අපිට ලොකු ලාභයක් ගන්න පුළුවන් හැබැයි ඒකෙදි මෙන්න මෙහෙම එකක් කරන්න තියෙනවා පොඩි මේකයි මේක එච්චර ලොකු වංචාවක් නෙමෙයි අජේට නෙබන් අනිත් එක ඈ
රජයට නේ බං ඊට පස්සේ මොකද කරන්නේ දෙන්නත් එක ඉතන අර වංචාව කරනවා දැන් ඔය වංචාව කලේ මොකටද රජයට මිනිහෙකුට වංචාවක් කළා නම් උට විතරයි ඒක ගෙවන්න තියෙන සංසාරේ රජයකට වංචාවක් කළා නම් පින්වතුනි ලේසි පහසු දෙයක් නෙමෙයි මුළු මහත් ජනතාවටම ගෙවන්න වෙනවා ඒක එකපාරක් එහෙම හරකෙක් වෙලා ඉඳලා හරියන්නේ නැහැ ලක්ෂ වතාවක් හරකෙක් වෙලා මුළු මහත් සංහතියටම ගෙවන්න සිද්ධ වෙනවා ලේසි පහසු වැඩ නෙමෙයි හැබැයි අර මොකක්ද අර තොප්පිය දාගෙන ඉන්නේ ඔළුවේ මොකද්ද දරු සම්පත දරු සම් මගේ දරුවාට මිනුවේ මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියන අම්මලා තාත්තලා මට මුණ ගැහිලා දෙනවා මගේ දරුවට අතක් කල් දෙන්න මම පෙති ගන්න පරපුරක් ඔන්න කියනවා එයි වහගෙන ඉන්න දරු සම්පතෙන් ඌ දන්නේ නැහැ මේ කතා කරන එක ජරා මරණයට ඉහිල වෙනසිලා යනවා තව මොහොතකින් ඊළා මහා අවිද්‍ය මහා නරකාදීප දීලා මහා මහා දුක්ඛන්දරාවක් විඳින්න බලාගෙන ඉන්න එකෙක් මේ දරු සම්පතෙන් වහගෙන ඔළුව හැබැයි පින්වතුනි පොඩ්ඩක් ඕක ගලවන්න ඉස්සෙල්ලා ගලවලා ඇත්තටම දරුව දිහා බලන්න මේ මොකෙද්ද මේ දරුව වෙලා ඇවිල්ලා ඉන්නේ එන මම මේක වෙනුවෙන් මොනවද ඇත්තටම කළ යුත්තේ මම මේකව තදින් බදාගෙන ඈ මේ නොකඩෙන නොබින්දෙන වස්තුවක්ද මේ මාගාව තියෙන්නේ මේකත් ජරා මරණ ගොඩක් මාත් ජරා මරණ ගොඩක් මගේ බිරිඳ මගේ ස්වාමි පුරුෂයා ජරා මරණ ගොඩක් මේ අපි ඔක්කොම ජරා මරණයේ ස්වභාවයේ ඉන්නේ කොයි මොහොතේ වෙනසිලා ආයේද කියලා අපි දන්නේ නැහැ එහෙනම් එකිනෙකා වෙනුවෙන් එකිනෙකා හතර අපා ගන්න වැඩද කළ යුත්තේ මොකද්ද කළ යුත්තේ කෙනෙකුද එකම එක තමයි දරුවව අල්ලගත්ත අති අතින් අල්ලගෙන සිතින් අතහැරලා දැන් දරුවට වෙන්න ඕනේ සියලු යුතුකම් ඉෂ්ට කරනවා හැබැයි හිතින් අල්ලගෙන නැහැ ඇයි හේතුව තමන් එක දෙයක් දන්නවා මාත් ජරා මරණයි ඌත් ජරා මරණයි උගේ ජරා මරණේ මුලින් වේද මගේ ජරා මරණේ මුලින් වේද කියලා දන්නේ නැහැ කොහොමත් ඉබේ දෙකම එක විදිහට සිද්ධ වෙවි යනවා ඌ ඉස්සලා මැරිද මං ඉස්සලා මැරිද දන්නේ නැහැ මට ඒක කරන්න දෙයක් නැහැ මට දරුවෙක් ඕනේ කියන නිසා දරුවෙක් ලැබුණා දැන් මං අල්ලගෙන ඉන්නවා අතින් හැබැයි අල්ලගෙන ඉන්නේ හිතින් අල්ලගෙන නැහැ. ඌ මැරෙන දාට ඌ මැරෙයි. මම මැරෙන දාට මම මැරෙයි. මට කරන්න පුළුවන් උපරිම දේ තමයි උටත් මේ සද්ධර්මය අවබෝධ කරලා දීලා මෙන්න මේ භව ගමන කෙලවර කරන්න මං ශාන්තියක් අරන් දෙන්නේ. මොන අම්මද අදිස්ථාන කරගන්නේ මගේ දරුවට මං ධර්මය උගන්වනවා මගේ දරුවා මම නිවන් දක්වනවා කියලා. කසාදයක් බඳින්න ගියාම මොන 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 පිරිමියද මොන ගෑණිද හොයන්නේ මට සෝතාපන්න වෙච්ච දරුවෙක් හොයලා දෙන්න කියලා. මොන කපු මහත්තයද කියලා තියෙන. මගේ දුවට මම ගොඩක් ආදරේ මේ දුව මම පණ වගේ හදාගත්තේ මට ගොපල්ලෙක් හරි කමන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක් හොයලා දෙන්න කවුද මේ මහල දෙන්නේ මොනවද අහන්නේ ජරා මරණමයි අහන්නේ ගෙවල් කොච්චර තියෙනවද නෑ ගොඩින් කොච්චර හම් වෙනවද මඩින් කොච්චර හම් වෙනවද account එකේ කොච්චර තියෙනවද ඔය ටික නේද අහන්නේ කොච්චර තුච්චද ඕම් බෞද්ධද ඔය බෞද්ධද ගහන්නේ නම් කොහොමද හෙල්ල බොදු ගොවි එක එක જાතියෙන් ගහන්නේ නමුත් ඇත්ත தත්ත්වය මොකක්ද කිසිම බෞද්ධකමක් ගෑවිලා වන්නේ හරනම් හොයන්න ඕන සෝතාපන්න වෙච්ච පිරිස නෙමෙයිද දරුවට සුපතිත සලසන්නේ ගොපල්ලෙක් වුණා සෝතාපන්න වෙච්ච කෙනෙක් නෙමෙයිද ඇයි ඒ සෝතාපන්න වෙච්ච කෙනා පිංගුතුනි වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් වෙනවා මොනවද ඒ වෛර පහ බය පහ ඈ එයා පානාදී පාතාව යෙදෙන්නේ නැහැ ඒක නිසා සතුන් සතෙක් මරනවා කියන බය සතුක් මරනවා කියන වෛරය කියන එක ඇති වෙන්නේ නැහැ සමාජෙට. සෝතාපන්න වෙච්ච කෙනෙක් නිසා. එහෙනම් සෝතාපන්න වෙච්ච කෙනෙකුට තමන්ගේ දුව හෝ පුතා දුන්නා නම් ඒ විවාහ ජීවිතේ බිඳෙනවද? ඈ? පුළුවන් තරම් කාලය ඇදගෙන යයි. ඒක නේද වෙන්න ඕනේ. ඔන්න ඕවා ඉතින් උතුනේ මේ සමාජෙ වෙන්න ඕනේ. මේ සමාජෙ වෙනස් වෙන්න ඕනේ. මේ සමාජය අර සීහ හෙලයෙන් නැට්ට කෑල්ලට ඇවිල්ලා තිරිසන් தත්ත්වයටම ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් අර විජේගෙන් හැදිච්ච උන් වගේ තමයි. ඒ විජේගේ තාත්තා හරි මම ආච්චි හරි සීයා හරි මොකක් හරි තිරසනෙක් කියලා නේ කියන්නේ. ඔවුද නැද්ද? දැන් මේ මේව හැම අල්ලගෙන කියවන්න හැම යන්න එපා කොහෙවත්. මම නිකන් කියන්නේ කියලා ඉතා ගන්න. හරි මේවේ අලමුල හොයන්න යන්න එපා. වැඩක් නැහැ නේ. ධර්මයේ අගමුල හොයා ගන්න මෙච්චර කරන්න ඕනේ. දැන් තියෙන තනිකර තිරසන් ගති. දැන් බලන්න මොකද? අද ජරා මරණ ගොඩවල්මනේ බලන්නේ. බලන්න පින්වතුනි ජරා මරණ ගොඩවල් නෙමේ මොන තරම් ගුණවත්ද කියන එක. තමන්ගේ වටේ ඉන්න පිරිසව එකතු කරගන්න ඉතින් තමන් මොකද්ද බලන්න ඕනේ උන්ට කොච්චර ඉඩම් දිනවද උන් කොච්චර සල්ලි කාරවද උන් අසුරු කරලා අපිට මොනවද ලැබෙන්නේ ඒක නෙමෙයි උන් මොනතරම් කල්යාණ මිත්‍රයෙක්ද මට පින්වතුනි මම කෙනෙක්ව විශ්වාස කරනවා නම් විශ්වාස කරන්නේ ඒක අනිත්‍ය දුක්ඛ අනත් අවබෝධ කළොත් විතරයි නැත්නම් මට කිසිම විශ්වාසයක් නැහැ උන් ගැන ඇයි හේතුව මේ ලෝකේ තියෙන මේක වටිනවා කියලා ගත්තකම ඌ මොකද කරන්නේ මට හොරෙන් මේක අරන් පයින්න ඌ හැබැයි ඒකට අවබෝධයක් තියෙනවා නම් මේක කොහොමද තිබ්බත් ලෝකයා මේකට කොච්චර මුදලක් දාලා තිබුණත්
කොච්චර වටිනකමක් ලෝකයා මේකට දීලා තිබ්බත් මේකේ තියෙන ඇත්ත තත්ත්වය මොකද්ද ජරා මරණික ස්වභාවයමයි මේක මේක ගත්ත දවසේ ඉඳලා ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා මේක අරන් ගිහලා මම මොනව කරන්නේ මම මේකෙන් ලබන ආස්වාදයේ ජරාවට මරණයට පත් වෙන එක නෙමෙයිද ඒකත් එහෙමනම් මේ දිවේ අඟල් දෙකක විනවීම කියන එක ජරා මරණයට පත් වීමක් නෙමෙයිද එහෙනම් ඒකට මේ අහිංසක සතාගේ ප්‍රාණය විරුද්ධ කරන්නේ ඔන්න හිතනවා තව වෙලාවකට හිතනවා මේ අනේ මම මම ඇවිදගෙන යද්දි මේ ප්‍රාණීන් කොච්චර මැරෙනවද ඒකෙන් මට පවක් සිද්ධ වෙන්නේ නැති එක ඇත්ත ඒත් මේ ඝන ශරීර දරාගෙන උපදින උපදින වාරයක් වාරයක් පාසා මේ පෙළෙන සත්‍යෝ තවත් මරමරා දානව නේද මම මේක කෙලවර කරගන්න ඕන කියන හැඟීම එනව නේද එතකොට බලන්නකො නිවන් දකින්න විදි කොච්චර තියෙනවද අනිත්‍ය කියන එක අල්ලගෙන දුවලා හරිනවද දැන් මහා මහා විශාල ප්‍රමාණයක් තියෙනවා පින්වතුනි මෙතන ඔන්න ඔය විශාල ප්‍රමාණයෙන් මේ ලෝකෙ දිහා දකින්න හැම මොහොතකම මම මොනව අල්ලන්නද කියන හැඟීම තමයි හැමදෙස්සම එයි එතකොට අනිත්‍ය වෙච්ච දුක්ඛ වෙච්ච අනාත්ම වෙච්ච අසුබ වෙච්ච මේ ලෝකෙ මම මොනව අල්ලන්නේ කාම ඔන්න කමටහනක් කියනවා මේකේ තියෙනවා පින්වතුනි ඔබට කමටහන අනිත්‍ය වෙච්ච දුක්ඛ වෙච්ච අනාත්ම වෙච්ච අසුබ වෙච්ච මේ ලෝකෙ මම මොනව අල්ලන්නේ දැන් තමන් අවබෝධ කළා නම් ඉහිං එක අවබෝධ කරන්න ආයිසරයක් දැන් ඔබට මම හතර පහ වතාවක්ම කිව්වනේ එක දිගට කියාගෙන කියාගෙන කියන්නේ මොනවද හිතන්න ඕනේ විදිය කියලා දරුව ගැන අම්මා ගැන තාත්තා ගැන වාහනය ගැන ගෙදර ගැන ඉඩම් කඩම් ගැන ඔය හැම දෙයක් ගැනම තමන් හිතිය යුත්තේ ඔන්න ඔය දේ ඔන්න ඔය ටික හිතලි වුණාට පස්සේ ඊට පස්සේ තමන්ගේ ඇහැ ගැන හිතන්නේ රූපය ගැන හිතන්නේ චක්කු විඥානය ගැන හිතන්නේ ඒ ටිකට තව පස්සේ එමු මොකද විඥානය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න එපා විඥානය කියන්නේ සිතක් අහට ගන්නන අවස්ථාවල කීපයකින් බුදුහාමුදුරු දේශනා කළ දෙනවා චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනායතන මනේන්ද්‍රයන් මනෝ විඥානං විඥාන කන්දෝ කියන නමාකාරයකට සිත ඔය ප්‍රභාස්තර කියන චිත්තේ විඥානයකට පත් වෙන හැටි කියලා තියෙනවා. ඉතින් ඔච්චර ලොකුවට මේක අවබෝධ කරන්න දෙයක් නැහැ. ඔකට අභිධර්මයේ දාලා අවබෝධ කරන්න දෙයක් නැහැ. චිත්තක්ෂණ වලට ගිහිලා චිත්ත වීතියකට චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි අතීත භවංග භවංග චල්න භවංග උපච්ඡේද පංචද්වාරාවචන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන 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 තදා ලම්බන කියලා චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඕක කොහොමද වෙන්නේ? මේක කොහොමද වෙන්නේ? ඕව හිතන්න දෙයක් නිතර නැහැ. ඒක ඕනේ වෙලාවක් එයි ධර්මයේ පැටලී දහගත් තැනක් ආවොත් අභිධර්මයේ දාලා ඕක සුද්ධ කරගන්න පුළුවන් තැනක් ඕනේ වෙනවා අන්න එතකොට අභිධර්මයේ අරගෙන ඒක සුද්ධ කරගන්න අභිධර්මයේ කියන්නේ ශ්‍රේෂ්ඨම තැන ඕක මේ මේ පිටකෙන් ඕක අයින් කරන්න හදනවා නම් ඒ ආනන්දරිය පාප කර්මය කරගන්න දන්නේ කවුරු හරි අභිධර්මයේ ගැනත් මම ඔබට විනාඩියක් කියන්නම් අභිධර්මයයි ධර්මය අතර තියෙන වෙනස තමයි පින්වතුනි අභිධර්මයේ කියන්නේ රසායන විද්‍යාගාරයක් අභිධර්මයේ කියලා කියන්නේ. ඒ විද්‍යාගාරයේ තමයි සියලු පරීක්ෂණ පවත්වන්නේ. ඒ පරීක්ෂණ පවත්වන ලේබල් ගහලා දීලා තියෙනවා මේ කැල්සියම් කාබනේට් මේ HCl මොනවා හරි කියලා. මේ මොකක් හරි එකක් මේ තව එකක්. ලේබල් ගහලා දීලා තියෙනවා. ඒකල කියලා දීලා තියෙනවා ඔය දෙක මෙහෙම දාන්න මෙහෙම දැම්මම හයිඩ්‍රජන් කියන වායුවේ නීතේනෝ. ඒකට බැලුමක් හයි කරන්නේ ඒ බැලුමෙන් උඩ යනවා. දැන් ඔන්න ඕක කර කර ඉන්නවා. කර කර ඉන්නකොට එකපාරට මොකද වෙන්නේ? අනිත් තවත් කිමිකල් එහෙම මෙහෙම තියෙනවා. ඒ තියෙනකොට මොකද වෙන්නේ? එකක දෙකක ලේබල් ගැලවෙනවා. දැන් ඉතින් අඳුර ගන්න බෑනේ. දැන් ලේබල් ගැලවිලා තියෙනවා නම් මොකද කරන්න වෙන්නේ? ඒක යවන කොහෙටද? අර විද්‍යාගාරයට. අපිට මෙන්න මේකේ ලේබල් නැහැ මේ ලේබල් ගහලා එවන්න කියලා. එතකොට මොකද කරන්නේ අරගොන්? අරගොල්ලෝ දන්න ශාස්ත්‍රකමයා පාවිච්චි කරලා අරක චෙක් කරනවා මේ මොනවද කියලා. හරියට මේක දැනගත්තට පස්සේ ඒක ලේබල් ගහලා එවනවා මෙන්න කියලා. එහෙනම් අභිධර්මයේ කියන්නේ අන්න එහෙම එකක්. අභිධර්මයේ ඕනි අභිධර්මයේ කියන එක ඕනේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. අභිධර්මයේ කියන්නේ වෙන කෙනෙක් දේශනා කරපුවා කියන්නත් බෑ කාටවත්. අභිධර්මයේ පිටකේ අයින් කරන්න හදන්නේම උත්සාහ කරන්න එපා කිසිම කෙනෙක්. හැබැයි නිවනට අභිධර්මයට මූලික දැනුවත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ධර්මයේ වැහුනොත් කොතනක හරි අභිධර්මයේ ඔස්සේ ඒ වැහිච්ච එක අතර අරගන්න පුළුවන්. අන්න ඒක නිසා අභිධර්මයේ ඕනි. අභිධර්මයේ නැති වෙච්ච දාට කොහොමද ධර්මයේ ඉවරයි. ඇයි ඒ? වැහුනොත් ආය අරගන්න බැරුව යනවා ඩික්ෂනරිය කරේනවා අන්න හරි ඒක ආයන ඒක අරගන්න බැරුව යනවා ඒක නිසා අභිධර්මයක් ඕනේ නමුත් මං කියන්නේ පින්වතුනි මේ සරලව අවබෝධ කරන්න තියෙන එක සරලව අවබෝධ කරගන්න තමන් අතු ගන්නකොට ඒක අතු ගන්නෙන් කවදානක් කරගන්න ඒකනේ පින්වතුනි කිව්වේ අර මේ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නිදාගෙන කියන්නේ මේ ගොරගොර බුදින වෙලාවට නෙමෙයි සැතපීලා ඉන්න වෙලාවට මේක හිතන්න මොකද්ද හිතන්න තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන හිතන්න මේ අනිත්‍යතාවය ගැන මෙනෙහි කරන්න
මොන ඕනෙම වස්තුවක් ඇස ගැටෙන වස්තුව ගැන මෙනෙහි කරන්න. ඇසුරු විසුරු කරන වස්තු ගැන මෙනෙහි කරන්න. ඔබ වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ වාහනයේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්න. හැබැයි පාවිච්චි කරනවා. එච්චර. ආය ඇලිල්ලක් නැහැ. හොඳටම දන්නවා. ඇයි කැඩෙන වස්තුව? ස්වභාවය මොකද්ද? කැඩිලා යන එක. කොයි මොහොතේ හරි කැඩිලා යනවා. ඉතින් මේක තිබුණත් එකයි මට කැඩුනත් එකයි. මට යන්න ඕන නිසා මම මේක යනවා. මට ආය ඇලෙන්න දෙයක් මේක නැහැ. ඔන්න ඔය එතකොට මොකද්ද ඔය කරලා තියෙන්නේ? වාහනේ අතින් අල්ලලා තියෙනවා. ඉතින් අතහැරලා දාලා තියෙන්නේ. ඒක කැඩෙන දාට කැඩෙන දාට කය කැඩුනාවේ. එච්චරයි. මේ කය කැඩෙන වෙලාවට කැඩිලා ගියද? බින්දෙන දාට කය බින්දුනාවේ. ආයි මේක තව අල්ලන්න දෙයක් නැහැ. ඔය කැඩෙන වෙලාවට කැඩිලා ගියද? බින්දෙන වෙලාවට බින්දලා ගියද? නැහෙන වෙලාවට නැහිලා ගියද? ඔන්න ඔය ටික බලන්න. වෙන මොනවද බලන්නද මේ? කමටහනක් තියෙනවා. කැඩෙන දේ කැඩෙත. කැඩෙන දේවල් මොකද වෙන්නේ? කැඩෙනවා. අපි මොකද කරන්නේ? වැඳ වැඳ හිටන්නේ කැඩෙන්න එපා, කැඩෙන්න එපා, කැඩෙන්න එපා, කැඩෙන්න එපා. ඈ ලොකු පූජාවට්ටියක් උස්සගෙන ඉන්න අනේ කැඩෙන්න එපා, මේක නම් කැඩෙන්න එපා. දෙවියන්ටත් කියනවා අනේ දෙවියනේ මේක කැඩෙන්න එපා. දෙවිය බලන මුට පිස්සුද? මාත් කැඩි කැඩි ඉන්න වෙලාවේ මූ කියනවා මට මේක කඩන්න එපා. දෙවිය බලන ඇති එහෙම. ඇයි දෙවියොත් මොකද වෙන්නේ? මොහොතින් මොහොත ජරා මරණයට පත් වෙවි යනවා. එයත් මේ බය වෙලා ඉන්නේ ඒකට. ඇයි මෙන්න මල් මාල පරවෙවි පරවෙවි යනවා. ඈ අරන් ඉතන දිවිද ශ්‍රේ මේ ඔක්කොම අර ප්‍රජාපවත් ගතිය කිසි දෙයක් නැහැ නේද? ටික 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 ඒවත් ඡේ වෙනවා. ඒ අතේ මේ ඔන්න හොගාලා මෙන්න පූජාවට තියෙන හනේ මට මේක කරලා දෙන්න, මේක කරලා මගේ මේක තියෙන මගේ පුතා ආරක්ෂා කරලා දෙන්න. ඈ මේක කඩන බින්දලා දාන්න එපා. මං කියන්නේ ඒව කරන්න එපා කියලා නෙමෙයි, ඒව බොරු කියලාත් නෙමෙයි. නමුත් මේක යථාර්ථවත් වශයෙන් දැක්කහම දෙවියත් බලන් ඉන්නේ මොකද්ද? මේකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ ආරාධනා කරපු තැනින් දාස් ගණන් ඇවිල්ලා බයි ධර්මය අහන්නේ. මේ කොහොම හරි කෙලවර කරගන්න ඕනේ කියන හැඟීමනේ තියෙන්නේ. ඒ හැඟීමෙන් කොහොම හරි මේක කරන්න තමයි ඒගොල්ලොත් හදන්නේ. එහෙනම් කැඩෙන දේ කැඩෙත. බින්දෙන හැම දේ බින්දෙත. මේ කවියකින් තියෙන කමටහන. බින්දෙන හැම දේ බින්දිලා යනවා. මෙනෙහි කරන්න. නැහෙන දේ නැහෙත. මේ නැහෙන දේවල් මොකද වෙන්නේ? නැහිලා යනවා. අල්ල නවත්තන්න බෑ. නැහෙන දේවල් මොනවාද? අම්මා තාත්තා පුතා දුව නැන්දා මාමා ආයියා අක්කා නංගි මල්ලි ඈ වටේ ඉන්න නෑදෑයෝ ටික යාළුවෝ ටික ඔක්කොම නැහෙන වස්තු. නැහෙන දේවල් මක් කියලා යනවද? නැහෙනවා. ඒක නවත්තන්න අපිට බෑ. අතර මිදුනහම නිවන් දකිත. අතහැරිලා මිදිලා ගියාම ඕයන් මොකද වෙන්නේ? නිවන් දකිනවා. අන්න පරම සුඛයට පත් වෙනවා. එහෙනම් මෙන්න මේකේ තියෙනවා ඒ කමටහන්. ආයි කමටහන් තව තියෙනවා. අමාරු කමටහන් වඩන්න පුළුවන් ඕන්න. චක්කුං අනිච්චා ඈ නැත්නම් රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්චන්ති ඈ දැන් මොනවද කිරි කිරවත් දන්නේ අන්තිමට. හැබැයි කියනවා. නමුත් ඔන්න සරලව ඕන්නම් තියෙනවා. කාම ලෝක. කාම ලෝක මොනවද? සතර අපායයි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක හයයි. ඕකේ මොනවද තියෙන්නේ? ජරා මරණ නේද? ජරා මරණ නැති කාම ලෝකයක් තියෙනවද කොහෙවත්? නැහැ. එහෙනම් මේ කාම ලෝකේ තියෙන ජරා මරණ නේද? එහෙනම් ඒ කාම ලෝකේ උපදින සත්ත්වෝ තමන් කැමති ලෙස පවතින කිසි දෙයක් ඒගොල්ලෝ අසුරු කරනවද? නැහැ. එහෙනම් ඒ කාන්තේ මහ දුගින්න කෙනෙක් නෙමෙයි ඒගොල්ලෝ තියෙන්නේ. එහෙනම් ඒක සාර දෙයක්ද? නැහැ. එහෙනම් නාත දෙයක්ද? අනාත දෙයක්. මොන නාතත්වයද එතන? අනාතෙන් අනාතයට ගිහිල්ලා තියෙන්නේ. මේ බණ කියන එක මේ මොහොත සුසුදාල යයිද දන්නේ නැහැ. කොහේ හරි මේක එකක් පැලිලා නැත්තම් මේකෙන් එකක් පැලිලා කොහෙන් හරි එකක් පැලිලා බුස් ඉවරයි. එක වටත් ඇදලා එක පැත්තක් පන නැහැ. ඊට පස්සේ ආවේ නම් යවිදගෙන යන්නේ මොකද? ආයේ හරි කරක. ඕක තමයි තත්ත්වේ. මේ මොහොතින් මොහොත ස්වභාවය ඔන්න ඕකයි. ඉතින් මෙන්න මේ ස්වභාවය දරාගෙන මොන දසා කුසලයේද? හිතන්නකො මොහොතක් මොකක් ගොඩනගන්නද හොරමර වංචා කරන්නේ? මොකක් ගොඩනගන්නද කාමයේ වර්ධව හැසිරෙන්නේ? මොකක් ගොඩනගන්නද බොරු කියන්නේ? මොකක් ගොඩනගන්නද කේනම් කියන්නේ? මොකක් ගොඩනගන්නද පරුස වචන කියන්නේ? මොකක් ගොඩනගන්නද ප්‍රලාප කියන්නේ? ලෝභකම් කරන්නේ, ද්වේෂකම් කරන්නේ, මෝහකම් කරන්නේ මොකක් අල්ලන්නේ? එහෙනම් දැන් කට අරින්න හදනකොට මොකද්ද බලන්නේ? මම මේ මොකද්ද කරන්නේ? මම මේ කේලම කියන්නේ මම මොකක් ගොඩ නගන්නද? මොකක් අල්ලන්නද? කේලමක් කියන්නේ වාසියක් ගන්නනේ. එහෙම නැතුව කේලම් කියන්නේ නැහැ මිනිස්සු. ඒ වාසිය අරගෙන දැන් මම මොකද්ද ගොඩ නගන්න යන්නේ?
මොකද්ද මම මේ ගොඩද ගන්නනේ වාසිය අල්ලගෙන ඒ මිනිස්සු දෙන්න එහෙ ගහ ගන්නවා මරා ගන්නවා හොඳ ව්‍යාපාරිකු දෙන්නෙක් උන් දෙන්න හොඳට කෙට වුණා දැන් උන් මරා ගන්නවා දැන් බිස්නස් එක මගේ යද්දී ඈ එහෙම හිතන්නේ උන් නැද්ද ඉන්න ඕනේ තරම් දැන් උන් මොකද්ද ඒ කරගත්තේ මහා පාපයක් නේද කරගත්තේ ඇයි අවබෝධය තිබ්බේ නැහැ අරුන් දෙන්න කෙටවිලා Tamanta ආවේ මොකද්ද තවත් ජරා මරණ පිටක් විතරයි ඒකත් ජරාවට මරණයට පත් වෙලා යනවා සමහරවිට තමන්ගේ පුතා පියෙන් ඇල්ල මරලා දාලා ඒක විනාශ කරයි ඒක තමයි පිටුතුනේ ඇත්ත තත්ත්වය ඔය කොහෙන්ද ඔබට බේරිල්ලක් නැහැ හේතුව මොකද්ද මේ කාම ලෝක අනාතයි නාතත්වයක් නැත එහෙනම් ඔන්න ඔබ මෙනෙහි කරනවා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි රූප ලෝකේ උත් ඔහමයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපේ පවතිනවනේ දැන් ඊතර මොකද වෙන්නේ මූ මට වඩා උසයි මේ බ්‍රහ්මය හිතනවා ලස්සනයි තේජසයි මම බාම පාරිසච්චි මුන් මහා බ්‍රහ්මී අපි උන්ට සේවය කරන්න ඕනේ ඔන්න හිතනවා දැන් ඈ දැන් එකෙකුට හීනමානය ඇති වෙලා අනිකට සෙය්‍යමානය ඇති වෙලා ඈ උද්දච්චයට ගිහිල්ලා උද්දච්ච වෙලා උන් ආ මුන් මට වඩා පොඩි උන් ඉන්නේ මෙතන මම තමයි මේකේ මුදුන ඈ මුන් අර එක එක අනේ අයියෝ මටත් හම්බුණා නම් මේක එහෙම හිතනවා මේ මොනවද මේ ඔය සැපද ඔය සැපද නෑ උතරක් තියෙන්නේ මහා දුක් ගින්න ජරා මරණ කි ගොඩක් විතරයි එහෙනම් රූප ලෝක නාතද අනාතයි ආය අහන්න දෙයක් නැහැ අරූප ලෝක ඒකත් එහෙමයි රූප පේන රූපයක් නැහැ නමුත් මොකද වෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පවතිනවා එතන ඒක නිසා සියලු විඳීම් මෙතනත් තියෙනවා රූප විතරයි ඔව් හරිද එහෙනම් අරූප ලෝකස් මොකද වෙන්නේ අනාතයි එහෙනම් සියලු ලෝක මොකද වෙලා තියෙන්නේ අනාතයි ඔන්න ඔබ මෙනෙහි කරනවා බලන්න සරල කමතහන් නිවන් දකින්න බැරිද පිංගොතේ ලෝක තුනයි නේ තියෙන්නේ උපදිනවා නම් උපදින්න තියෙන ඔය ලෝක තුනේ විතරයි මොනවද රූප ලෝක අරූප ලෝක නැත්නම් කාම ලෝක රූප ලෝක අරූප ලෝක ඔය තුනෙන්ම හිත මිදිලා ගියා නම් කෙනෙක් ඉන්නවා ඒකේ නා තරමේ මෙනෙහි කළා බලනවා රූප ලෝකේ මගේ කාම ලෝකේ මගේ හිත තියන්න තැනක් තියෙනවද කියලා තියලා බැලුවා දරුව ගාව හිත තියලා බැලුවා වැඩක් නැහැ අයියේ ජරා මරණයට පත් වෙනවා මට දුක ගේන්නේ අම්මා ගාව හිත තියලා බැලුවා ජරා මරණයට පත් වෙනවා දුකක්මයි ගේන්නේ වාහනයක හිත තියලා බැලුවා ඒක හරියන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ හිත තියලා බැලුවා ඒක හරියන්නේ නැහැ. දැන් මොකටද හිත තියන්නේ තියෙන්නේ? කාම ලෝකෙ හිත තියන්න තැනක් හම්බුනේ නැහැ. ඇයි? හිත තියෙන හැමතැනම මොකද තියෙන්නේ? ජරා පිටක්, මරණ පිටක්. හැමතැනම තියෙන මගේ වසඟේ පවතින්නේ නැහැ. ඒක නිසා මහා දුකක් තියෙන්නේ. මහා පෙලිල්ලකින් පෙලෙනවා. එහෙනම් කාම ලෝකේ ආයි මගේ හිත තියන්න තැනක් නැහැ. ඊට පස්සේ බැලුවා රූප ලෝකෙ දිහා. රූප ලෝකෙත් එහෙමමයි. ආයි හිත තියන්න තැනක් නැහැ. එන රූප ලෝකෙනුත් මිදුණා මට රූප ලෝකෙට යන්න ඕනේ නැහැ කියන හැඟීම ඇති වුණා ඒකාන්තෙම අවබෝධයෙන් රූප ලෝකේ තියෙන ආශ්චර්ය දැකලා මම ඕනේ යන්න ඕනේ නැහැ බුදුහාමුදුරේ ගෙදර යන්න ඕනේ නැහැ කියලා ඕනේ නැහැ එහෙම කියලා හරියන්නේ නැහැ තමන් ඒකාන්තෙම කලකිරෙනවා ඒකෙන් ඊට පස්සේ අරූප ලෝකේ අනාත්මත්වයේ තමන්ට පේන්න පටන් ගන්නවා අරූප ලෝකෙනුත් මිදුණා දැන් කොහේ උපදින්නද ඉතින් කාම ලෝකෙනුත් මිදිලා අරූප ලෝකෙනුත් මිදිලා රූප ලෝකෙනුත් මිදිලා දැන් ආය උපදින තැන නැහැ එහෙනම් දැන් කොහෙද තියෙන්නේ මෙවලේ නිවන හිත පිහිටුවා එහෙනම් ඔන්න කමටහනක් කියනවා මොකද්ද කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සීනු ලෝක අනාතයි අත්හැරීම නාතයි අත්හැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා ඔන්න අනුලෝමක් ශාන්තියක් එක පැත්තකින් එනවා සම්මෙත්ත නියාමයේ අනිත් පැත්තෙන් එනවා මේ වචන දෙකක් දැනගන්න ඕනේ වැදගත් අනුලෝමක් ශාන්තිය කියලා කියන්නේ සිංහලින් රාග දේශ මොහ ප්‍රහාණය කිරීම උදෙසා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන වැඩපිළිවෙල තුළ අනුලෝමක් ශාන්තියට එනවා තමයි මේ ලෝකයෙන් හිත මිදිල යන ස්වභාවයට තමන් එනවා අන්න ඒකට කියනවා අනුලෝමක් ශාන්තිය කියලා ඔය අනුලෝමක් ශාන්තියට තමන් එනකොට ඊළඟට සම්මෙත්ත නියාමයට එන්න ඕනේ අනිත් පැත්තෙන් සම්මෙත්ත නියාමයේ කියලා කියන්නේ නිවනේ තියෙන ආනිසංස මෙනෙහි කිරීම අන්න එතකොට මාර්ගඵලයන්ට පත් වෙනවා කවුරු හරි කෙනෙක් අනුලෝමක් ශාන්තිය විතරනම් වඩන්නේ යාට මාර්ගඵලයකට එන්න බෑ ඒකාන්තයෙන්ම යා සම්්‍යක්ත නියාමයේ වැඩෙන්න ඕනේ යාට ඒකයි කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං එමයි ශාන්ත එමයි ප්‍රනීති යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හංකයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මේ නිවනේ තියෙන සාරත්වය මෙනෙහි කරනවා ඒකට කියනවා සම්මත්ත්‍ය නියාමයේ කියලා එහෙනම් අනුලෝමක් ශාන්තිය පැත්තකින් වැඩෙනවා සම්මෙත් නියාමයේ පැත්තකින් වැඩෙනවා. ඒක සමසමව වැඩෙනකොට මොකද වෙන්නේ?
තමන් මාර්ගඵලයන්ට පීරලා මේ නිවන කියන එක දකින්නවා. මේ නිවන කියන්නේ මහා ඈතක තියෙන එකක් නෙමෙයි. ඩිග්‍රී ගන්න ඕනේ නැහැ පින්විතින් නිවන් දකින්න. අටපාස් වෙන්න ඕනෙත් නැහැ නිවන් දකින්න. අඩුම තරමේ වචනයක්වත් ලියන්න දැනගන්න ඕනේ නැහැ නිවන් දකින්න. සුනීතවත් සෝපාකවත් වචනයක්වත් ලියන්න පුළුවන් මිනිස්සු නෙමෙයි ඒ කාලේ හිටපු. ඔව්ද? ආයි කතා දෙකක් නැහැනේ. නේද? එහෙනම් කාට හරි කියන්න පුළුවන් අයියෝ මම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කිඳම නිවන් දකින්න බෑ කියලා. කාටවත් කියන්න බෑ. කියන්න පුළුවන් මට කොන්ද පණ නැහැ. මන් තථාගතයන් වහන්සේට ද්‍රෝහිකම් කරන එකේ ඒක නිසා වල නිවන් දකින්න ඕනේ නැහැ. මම ගෞතම බුදුහාමුදුරන්ට ද්‍රෝහි වෙනවා. මෛත්‍රී බුදුහාමුදුරන්ටයි මගේ මනාපය. අන්න එහෙම කියාගන්න කාලයට පුළුවන් මම කරන්නේ ඊළඟකට කල් දාගන්න. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ. මේවලට උත්තර දෙන්න එපා. අහන්න ඉස්සෙල්ලම. එතකොට මේ පාරමිතා පිරෙන්න ඕනේ නැද්ද? එහෙමයිනේ. ලොකු ප්‍රශ්නේ. ඇයි මේක කල් දාගන්න දඟලන දැඟලිල්ල ඇහුවොත් ප්‍රශ්නේයි කෝටියක්. ඇයි මේක දැන් කරන්න බෑ? ඇයි කම්මැලි? ඇයි හේතුව? තාත්තා ඊයේ ඩොක් කන්නනේ, අම්මා ඊට පස්සේ තෙල් ගෑවා. දැන් ඒ තෙල් ගානකොට පුදුම සනීපයක් තියෙන්නේ. ඒකනේ දැන් ඔය සනීපෙනේ ඔය විඳින්නේ දැන්. පිටුතර මේ සැපයක් කියලා බුදුම මේ සැපයක් කියලා අපි විඳින්නේ ඔන්න ඕක. තමන්ගේ ගෙදර තියෙන කොහු මෙට්ටයක්. ඔය කොහු මෙට්ට නිදාගත්තාම කොන්ද රිදෙනවා. අන්නේ රිදෙන එක නවත්ත ගන්න මොකද කරන්නේ? ඊට වැඩිය හොඳයි. කුෂන් මෙට්ටයක් ගේනවා. දැන් කියනවා පුදුම සනීපයක් නේ තියෙන්නේ. කුෂන් මෙට්ට නිදාගෙන හිටපු එකා ඒ જાතියම කුෂන් මෙට්ට එක නිදාගත්තාම උටෝයි සනීපෙ තියෙනවද? නෑ. සනීපෙ ඇති උනේ කාටද? අර කොහු මෙට්ට කොන්ද රිදෙන නිදාගත්ත කාර දැන් කොන්දර ටිකක් සහනයක් තියෙන ඒක නිසා ඌ ඒකේ ඉන්නවා. හැබැයි ඒක ඔය ලෝකේ තියෙන හොඳම මෙට්ට ගෙදර ගෙනාවත් ඒක ඇලයකට ඉන්න පුළුවන්ද? නිදාගත්ත විදිහටම නිදාගෙන පවෝදාවුදියා හැරෙන්න පුළුවන්ද? නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය. ඒකනේ කියන්නේ ඔය සුවේ කියන එක දැනෙන්නේ පින්වතුනි වේදනාවකින් නිදහස් වෙන මට්ටමේදී සුවේ දැනෙනවා ආයි වේදනාවටමයි යන්නේ. තාත්තා ටොක්කක් අයින්ව හිල් වෙන ඔළුව. අම්මට දුක හිතලා අම්මා ඔකේ තෙල් ගන්නවා. ඉතින් මේ අර ඉදිමිලා ආපු අර මේවෙකේ දැන් තෙල් ගාද්දි පුදුම සනීපයක් තියෙන්නේ. අනේ අම්මේ පුදුම සනීපයි අම්මේ මගේ මෙතනට විතරන්නේ මේ මෙතනටත් ඒ සනීප එනවන. අම්මා මොකද කියන්නේ? එහෙනම් ගිහ තව ටොක්කක් කාලා වරින්. කියයිනේ. නේ? අම්මා ගියයි. එහෙනම් ගිහිල්ලා තව ටොක්කක් කාලා වරින්. ඉතින් මම එතනත් තෙල් ගාන්න. දඩේක් හැදිච්ච එකේ දඩේ කහනකොට පුදුම සුවයක් නේද තියෙන්නේ? හොඳ නැද්ද? ඈ? අනේ ඒ දැනෙන ඒ දඩේ දැනෙන සුවය මට මෙතනත් දැනෙනවා නම් මොකද උට කරගෙන තියෙන්නේ? සාදද්දයක් හදාගන්නේ. ඔන්න ඔය දැනෙන සුවේ කියලා කියන්නේ තියෙන ඔය දද සුවේම තමයි. දද සුවේ කියන්නේ මොකද්ද? මහා වේදනාවක් මැද්දේ තියෙන සුවේට තමයි දද සුවේ කියලා කියන්නේ. කහලේ වුණාම ඊට පස්සේ ඉතින් දැවිල්ලා ඉන්න බෑ. මේ ඕජස බැක් කරනවා. ඔය දද සුවේ තමයි අපි විඳින්නේ. අනිත් එක මම ඔබට කියන්න තියෙනවා තව එක දෙයක්. ඔබ මැණික් කන්දක් උඩ ඉඳගෙන අසූචි වලක් දිහා බලාගෙන කෙලහලන මෝඩ පිරිසක්. මං ආයෙත් කියන්නේ මැණික් කන්දක් මත ඉඳගෙන අසූචි වලක් දිහා බලාගෙන ඒ අසූචියට කෙලහලන මෝඩ පිරිසක්. එහෙනම් ඔය මෝහ පිරිසෙන් වෙන් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න. ආයි කොහෙවත් ගිහිල්ලා කියන්න එපා. අනිත්‍ය නෙමෙයි. ඕකේ තව ලොකු එකක් තියෙනවා. ඔය ලොකු එක කියන්න පුළුවන් නම් කියන්න අනිත්‍ය නෙමෙයි මෙන්න මේකයි தත්ත්‍ය කියලා. එහෙම නැත්නම් තමන්ගේ වැඩේ කරගන්න. තමන්ගේ ආදරණීය කෙනෙකුට මේක අවබෝධ කරලා දෙන්න ඕනේ නේද? ඒ කෙනාව මා ඉදිරියට අරගෙන ඔබගේ ගෙදර එකක් තියන්න මං ඉන්නකම් කියන්න අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන්න. මම මේ එකක්වත් හදලා කියන්නේ එහෙම නෙමෙයි. එක්ක බුදුහාමුදුරුවෝ කියවා නැත්නම් බුදුහාමුදුරුවෝ කියපු එක බණ පදයක් අල්ලගෙන සරියුත් මහා රහතන් වහන්සේ සියල්ල විග්‍රහ කළා. එහෙනම් දැන් ඔබට කමඨහනක් ලැබිලා තියෙනවා. මේකේ කමඨහන තියෙනවා. තව එක කමඨහනක් තියෙනවා. ඒකත් මම කියලා දීලා අද මේක නවත්තන්න.
මන් දන්නේ නැහැ වෙලාවල් කීයද කියලා. ඉතින් වෙලාවල් යනවා. ඉතින් ඔබත් අහගෙන ඉන්නවා. සමහර අය පොඩ්ඩ නිින්ද යනවා. ආයෙ හැරිලා අහගෙන ඉන්නවා. ඉතින් එහෙම දේවල් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. අද ටිකක් පරක්කු තුනනේ පටන් ගන්න. නේද? එතකොට දැන් මෙන්න මේක බලන්න. දැන් ඔබ එකක් දැනගත්තා. මොකද්ද? කැඩෙන දේවල් කැඩෙනවා. ආයි මේ ලෝකෙ ඉන්න කාටවත් ඒක නවත්තන්න බැහැ. ඔන්න ඔබ හිතන කැඩෙන දේ කැඩෙත. බින්දෙන හැම දේ බින්දෙත. අවබෝධයෙන් හිතන්නේ. නැහෙන දේ නැහෙත. අතර මිදු නම් නිවන් දකිත. ඔන්න එකක් හිතුවා. එහෙමත් නැත්තම් තව එකක් හිතනවා. මේ හොඳ කමටහන්. කර්මස්ථාන කියන්නේ මොනවද? දැන් කමඨහන් කියලා කියන්නේ කර්මස්ථාන වලටනේ. කර්මය අස්ථානගත කරගන්න විදි. දැන් කර්මය ස්ථානගත වෙලානේ තියෙන්නේ. ඕක නැද්ද? දැන් අපි කර්මය ස්ථානගත කරන හැමතිස්සෙම. කර්මස්ථාන කියන්නේ මොකද්ද? කර්මය අස්ථානගත කරගන්නවා. කර්මය අස්ථානගත වෙන්නේ කොතනදද? සෝපාදිසේස නිවනේදී. ඒ කියන්නේ අරහත්ත්වයට පත් වුනහම කර්මය අස්ථානගත වෙනවා. ඊට පස්සේ තියෙන්නේ විපාක විතරයි. අනුපාදිසේස නිවනේදී ඒ කියන්නේ තිරිනුවම් පෑවට පස්සේ මොකද වෙන්නේ? ආයි විපාකත් නැහැ. ඔක්කොම ඉවරයි. එහෙනම් කර්මස්ථානයක් වඩන්න ඕනේ කර්මයේ අස්ථානගත කරගන්න. හරි සරලයි. එහෙනම් ඔබ ඇවිල්ලා අහන්නේ මොකක්ද? මට මේ මේ තියෙන කර්මයේ අස්ථානගත කරගන්න විදිහක් කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරෙන් ඇහිලා ඇහුවේ. සරලව ඇහුවා. නැති ඕකට ඕකේ නැති දේවල් කියන්න පුළුවන්. නමුත් සරලව ගත්තොත් ඕකනේ. කර්මයේ අස්ථානගත කරගන්න විදිහක්. දැන් ඔන්න එකක් ගමු තව එකක් කර්මයේ අස්ථානගත මේක තියෙනවා මම කියන්න නැත්තම් මොකද මේ තියෙන එකක් ඔබට ඔන්න චෙක් කරලා බලන්න තරහකාරයෙක් එහෙම ඉන්නවා යාළුවෙකුට නම් දෙන්න එපා මොකද අපගත වෙනවනේ අපරාධය මේක තියෙන එකක් දුන්නොත් එහෙම ඌ බලයි කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි මේ කොහෙද තියෙනේවා මේ කොහෙද මේ ත්‍රිපිටකේ මේවා තියෙනවා ධර්ම දරේකුලත් ඔන්නන් දීලා බලන්න කියයි ඒ කොහමද ඒවා තියෙන්නේ? ඒකේ තියෙන කොහමද? රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාර අනිච්චා විඥානං අනිච්චා. ඈ නැත්නම් ආත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහරු වට්ටි යටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණ උදරියං කරීසම් මත්තුලුංගම් පිත්තං සෙම්මන් පුබ්බෝ ලෝහිතං හේදෝ මේදෝ වස්තු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මේවනේ තියෙන්නේ. මම මේවනේ මේකේ බලන්න ඕනේ. මේක මොකද්ද මේ බලන්න තියෙන්නේ කියයි. ලොකු ලොකු ඒවනේ බලන්න තියෙන්නේ. ලොකු ලොකුව බලන්න දෙයක් නැහැ. නිවන තියෙනවා මෙතන. ඇයි? කාම ලෝකේ එපා වුණා. එපාවටම එපා වුණා. ඇයි? අනාතයි. අනාතෙන් මනාතයි. ආයි ඕනෙම නැහැ. ඊනම් කොහෙද ආයි උපදින්න තියෙන්නේ? රූප ලෝකේ. එතනට හිත තියලා බැලුවා. බල්ල බල්ල දැන තියෙන අනිච්චයි. අල් බල්ල බල්ල දැන අසාරයි. ඈ ආයි හිත තියන්න දැනක් එතනත් නැහැ. එහෙනම් රූප ලෝකෙනු හිත මිදුණා. දැන් ආයි කොහෙද යන්න තියෙන්නේ? අරූප ලෝකෙට. එතනත් බැලුව 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 හිත තියන්නේ කිසිම තැනක් නැහැ. ඇයි? අනිච්ච දුක්ඛ අනාත්ත ගොඩවල්මයි එතනක් තියෙන්නේ. දැන් මොකද තියෙන්නේ? ඒකෙනුත් හිත මිදුණා. ඒ කියන්නේ කොහෙද? දැන් ඉතින් හිත නිවෙන්නේ තියෙන්නේ වෙන යන්න තැනක් නැහැනේ. වෙන හිතන්න තැනක් නැහැ. එහෙනම් නිවෙනම තමයි සාරත්වයේ තියෙන්නේ. ඇයි ඒ ඒක වඩන ගමන් අනිත් පැත්තෙන් වඩන්නේ මොකද්ද? නිවෙනම නාතයි නිවෙනම වෙත්වා. අර අනුලෝමක් ශාන්තියට යන ගමන් කම්මැත්ත නියාමයට එනවා මෙහි. මේව හරි ප්‍රබල කර්මස්ථාන. පොඩි කියන එහෙම ගන්න යන්න එපා. මේ ඔය ඔය පිස්සුවනේ ඔය අපි බඩන්නේ ආනාපානේ. එහෙම එහෙම කියන්න යන්න එපා. ඈ නේද? ආනාපාන සතිය මෙතන වැඩෙනවා. ඇයි? මොකද්ද පහ වෙන්නේ? කාම ලෝක පහ වෙනවා. නිවන ආස්වාස වෙනවා. නේද? නිවන ආස්වාස වෙනවා. කාම ලෝක පහ වෙනවා. නිවන ආස්වාස වෙනවා. රූප ලෝක පහ වෙනවා. නිවන ආස්වාස වෙනවා. අරූප ලෝක පහ වෙනවා. නිවන ආස්වාස වෙනවා සියලු ලෝක පහ වෙනවා සියලු ලෝකයන් පහ කළ දෙමන ආය උපදින තැන ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් ඒක එහෙමයි ඊළඟට එතකොට කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි අත්හැරීම නාතයි අත්හැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා මෛත්‍රී සහගතවත් මේක වැඩේ ඊට පස්සේ. ඇයි? නිවනම නාතයි නිවනම වෙත්වා. ඊළඟට තව එකක් තියෙනවා. තව හොඳ කර්මස්ථානයක්.
හරි ප්‍රබල කර්මස්ථාන මේවා. මේවා වඩද්දී ඒ කාන්තේම තමන්ට මේවා ළඟා කරගන්න පුළුවන් මේ මාර්ගඵල. මේවා වඩන්න ගහක් මුලකට ගිහලා පළඟක් බඳගන්න හිම ඕනේ නැහැ. පාර යන ගමන් කරන්න පුළුවන්. එළවලු ටිකක් කපන ගමන් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ 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 කාන්තා පාර්ශවයේ ඔබට නිවන් දකින්න අවස්ථාව වැඩි. ගෙදර ළමයා නලවනකොට මොකද්ද කියන්නේ? ඔන්න ලස්සන්ට මේක කියන්නේ. ළමයාත් නැලවිලා යයි ඒකෙම. මාර්ගඵලයත් ලැබිලා ළමයාත් නැලවිලා. නේද? එහෙමනේ කරන්න තියෙන්නේ. එළවලු ටික කපන ගමන් මොකද්ද හිතන්න තියෙන්නේ? කැඩෙන දේ කැඩෙත, බිඳෙන හැම දේ බිඳෙත. නැහෙන දේ නැහෙත. අතර මිදුනම නිවන් දකිද? නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. මේ කැඩෙන දේවල් කැඩලා යනවා, බිඳෙන දේවල් බිඳිලා යනවා, නැහෙන දේවල් නැහෙනවා. මට අල්ලන නවත්තන්න බෑ. මේවල හිත දියන්නේ කියොත් මහා දුක් කන්දරාවක් විතරයි තියෙන්නේ. මේ ලෝකේ කෑලි කඩා ගන්න හදන නියුන්ට කෑලි කඩා ගන්න ඉඩ දීලා ලෝකෙම මිදිර යන වැඩ පිළිවෙලක් කරන්න. ඊයේ මට හම්බුණා මාත් එක්ක ඉස්සර පන්ති කරපු මහත්මයෙක්. ඒ මහත්මයා තමයි අද එක ශ්‍රේත්‍රයක ලංකාවේ ඉන්න දක්ෂම ගුරුවරයා. මම බොහොම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ගමටාම සරමක් ඇඳගෙන බුලත් විටක් කාලා ජීවත් වෙන ආස මිනිසෙක්. ආයි මේ ලක්ෂයක් විතර දීලා ලොකු වාහනයක් කුලියට අරගෙන මේ ගමේ ඉන්න අහිංසක මිනිසුන්ට මේ මගේ වාහනේ මේ මම ප්‍රාඩුවේ කියාවේ මේ තියෙන ෆෝන් එක මේ එහෙම පෙන්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම බොහොම සරල මේ මිනිස්සයා මට හම්බුනේ අවුරුදු 8කට විතර පස්සේ. ඉතින් මාව දැකලා මාව බදාගත්තා. ඒ තරම් සතුටු වියට. හැබැයි යාට හරි දුකක් ඇති වුණා මාව දැකලා. අයියෝ ඔයා හිටියන. මොකද ඒ අයට අත දුන්නේ මමයි. නමුත් ඒ අය පස්සේ ඒ අයගේ මාර්ග හදාගෙන බොහොම ඉහළ තැන්වල දැන් ඉන්නවා. ලස්සන වාහන තියාගෙන. ඉතින් හරි දුකයි යාට. එයා මට කියනවා උඹට ඕනේ දෙයක් කියපන්. ඕනේ උදව්වක් කියපන් මං කරන්න. මං කොහා මං කියන්න. සල්ලි කන්නද පිළිගන්න. මගේ තියෙන මතය තමයි. තට්ටු පහක ගයක් ගන්න මං දුක් විඳින්නේ. ඇයි? එක තට්ටුවෙන් උත්සාහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙදි. තට්ටු පහක ගයක් ගන්න නිදිමරාගෙන වැඩ කරන්නේ පිස්සුද? ඊට වඩා හොඳනේ බුදිය ගන්න. ඇයි තට්ටු පහක් ඕනේ? මානෙට වෙන මොකටවත් නෙමෙයි. තට්ටු පහක් තියෙන මිනිහෙක් තට්ටු පහේම ජීවත් වෙනවද? ඇත්ත කතා කරන්නේ නෑනේ. මොකටද තට්ටු පහට ගියේ ගැහුවේ? මානෙට. ලොකු කමට. ඒ කියන්නේ ගහපු අයද නිග්‍රහ ගන්නවා හැම නෙමෙයි. සල්ලි දෙන ඉඳ ගහ ගන්න ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක අපේ පෙර දාන්නකෝ. මෙයා වැරදියට අල්ලගෙන කම්මැලි කමර ගෙදර බුදිය ගෙන ඉන්න එපා. ඔය වලා කරලා වැඩ නැහැ. උඹලත් ඔය මොන හරි කාලා අලබතල දියා කාලා ඉඳහල්ලා ඈ මේ ඉන්න එපා. මොකද මං කියන්නේ ඒකයි. මේ බුදුදාම කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්. වැරදි තැනින් අල්ලගත්තොත් මහ විනාශයක් වෙන්නේ. හරිද? ඒ මානෙ අවශ්‍ය නැහැ ජීවිතේට. සරල බව හරිම ප්‍රණීතයි. සරල බව හරිම ප්‍රණීතයි. මම ඇඳුමක් අඳින්නේ නැහැ තව කෙනෙක් ඔපිනවා. හද දෙයිනේ පොඩ්ඩක් හිතලා බලන්නකො. ලක්ෂයක විතර ඇඳුමක් අඳිනවා තව කෙනෙක් ඔපිනවන්නේ මිනිස්. ඒ ලක්ෂය හම්බ කරන්න සෑහෙන දුකක් විඳලා කොහොමද සල්ලි ඉතුරු කරලා හොරමර වංචාවක් හරි කරලා අරගෙන මේක හැඳගෙන යනවා එක දවසක් මගුල් ගෙදර නේ. එන්න නොවට ඉන්නද මේ මගේ යන්න. උන් ඒ වෙලාව නම් හරි සල්ලි කාරේ තමයි. යනකම් ඉදර ඕකගේ පරිපූර්ණම කසිප්පු කාරයනේ. අන්න ඒව තමයි නවත්තන්නේ. ඇත්ත தත්ත්වේ නම් ඔන්න ඕකයි. කිසිම කෙනෙක් අගේ කරන්නේ නැහැ. යනකම් ඉඳලා කියන්නේ මොකද්ද? මට ආරංචියක් ආවා ඕක ඉංගලන්තේ ඉඳලා කුඩු විකුණනවා කියලා. ඔය පුහු මාන්නේවල් වැඩක් නැහැ කියන්නේ. පුහු මාන්නේවල් වැඩක් නැහැ. ආහාරයේ පමණ දෙන වළඳනවා.
ඒක තියාගන්න ජීවිතේ. ඒව හරි වැදගත්. ආහාරේ පමණ දෙන වළඳ. ඇයි මම මේ කන්නේ කියලා හිතලා වළඳ. එතකොට හරි පහසුයි. ඇයි මේ කන්නේ? මොකටද මම මේ කන්නේ? ලැත් පුරවන්න. අද මිනිස්සු කන්නේ මොකටද? වැසිකිලි පුරවන්න උදේට. ඇයි ඒ? බඩට ඕනේ මෙච්චරයි. කන්නේ මෙච්චරයි. ඇයි මෙච්චර කන්නේ? උදේට වැසිකිලි පුරවන්න. කන්න ඕනේ ප්‍රමාණය දැනගෙන ඒ ටික විතරක් කන්න. මට රම්දුනුත් ඕන. මට මැංගු දුත් ඕන. මට කිරිත් ඕන. ඈ මට අයිස්ක්‍රීම් උත් ඕන. මට මේ බතුත් ඕන. අර බතුත් ඕන. ඔය මොන බත් කෑවත් අන්තිමට අසුචි පිටක් නේද එළියට එන්නේ. දිවෙන් මේ ටික පොඩ්ඩක් පල්ලයට තල්ලු කරගන්න. පිදුරු හරි කමන්නේ ඔය ටික තල්ලු කරලා දාන්න. ඕක ඇති දෙයක් නැහැ. ඕක මෙතනින් එහාට ගියාට පස්සේ වමනේනේ. ඔන්න පොඩ්ඩක් කාලා බලන්න තේරුම් ගත්ත හැටි. මෙතනින් පොඩ්ඩක් ඇතුළට ගියාම දාලා ගන්න එළියට අරගෙන කාලා බලන්න. ඒක ආයතන. එතකොට තේරෙයි. තයි 24ක් තිස්සේ මහන්සි වෙලා. මං ගෙනාවා ගෙදර ආයෙට කන්න කුකුල් මාස්. ඒ කුකුල් මාස් වෙලා තිබ්බේ මෙතනින් පොඩ්ඩක් පල්ලයට යනකම් විතරයි. ඊට පස්සේ ඒක හුක් කරලා ඊට දාලා ආයෙ කාලා බැලුවා. බලනකොට ඒකේ තියෙන කුකුල් මාස් නේ මොනවද? වමනේ. ඕකයි ඇත්තට. එහෙම තියෙන්නේ සරල බව ප්‍රිය කරන්නේ. මේ ජීවිතේට දෙයක් කියන්නේ. ජීවිතේට දෙයක් කියන්නේ. සරල බව ප්‍රිය කරන්න. මේකෙන් කියන්නේ නැහැ වැරහැලි ඇඳගෙන ඉන්න කියලා. ඔන්න මේව වැරදියට අල්ලගන්න එපා. ලස්සනට අඳින්න. හැබැයි සරල බව ප්‍රිය කරන්න. සුචි වෙන්න අසුචි වෙන්න එපා. සුචි කියන්නේ මොකක්ද? චිත්තයට සුවදායක කරගන්න. අසුචි කියන්නේ මොකද්ද? චිත්තයට සුවදායක නැහැ. හැමතිස්සෙම චිත්තයට සුවදායක වෙන විදිහට ජීවත් වෙන. තව කෙනෙක් දැක්කම චිත්තයට සුවදායකයි. හැබැයි එයාව පිනවන්න, Taman දුක් විඳින්න, එහෙම ඒවා තියාගන්න යන්න එපා. ඒවා මම මෝඩ වැඩනේ. අල්ලපු ගෙදරක ආව පිනවන්න. අපි මොකද කරන්නේ? අපි දුක් විඳිනවා. මොන තරම් ගොනු රජෙද්ද කියලා හිතලා බලන්න. ඒ විදිහට කටයුතු කරන්න. එතකොට පින්වතුනි ඔන්න තව එක කමටහනක් තියෙනවා. අවංක මෙමි පිරිසිදු වෙමි පිළිතුරු වෙමි පබසරෙමි. සංසින්දු වෙමි සංසින්දු වෙමි සංසින්දු වෙමි සංසින්දු වෙමි. අවංක වෙමි කියලා කියන්නේ ඇද නැති වෙනවා. කාය ඍජුතාවයටපත් වෙනවා. ඒ කියන්නේ පානාති පාතාව කරන්නේ නැහැ. අදින්නා දානාව කරන්නේ නැහැ. කාම මිසහරේ කරන්නේ නැහැ. අවංක වුණා. ඊළඟට පිරිසිදු වුණා. මොකද්ද පිරිසිදු වීම? වචනයෙන් සිදුවෙන වැරදි කරන්නේ නැහැ. මොනවද වචනයෙන් සිදුවෙන දුෂ්චරිත? බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. ඊළඟට අවංක වෙමි පිරිසිදු වෙමි පිවිතුරු වෙමි. පිවිතුරු වෙනවා. චිත්ත පාරිශුද්ධත්වයටපත් කරගන්නවා. ලෝභකම් කරන්නේ, ද්වේෂකම් කරන්නේ, මෝහකම් කරන්නේ. මේවා අතහරිනවා. පබසර වෙමි. ප්‍රභාස්වර වෙනවා. ප්‍රභා සර කියන්නේ එකක්, ප්‍රභා අස්සර කියන්නේ තව එකක්. ප්‍රභා සර කියන්නේ භවයේ සැරිසරන. ප්‍රභා අස්සර කියන්නේ භවයේ සැරිසරන්නේ නැති. මම භවයේ සැරිසරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. සංසින්දුවමි 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 සං සිඳලා දානවා. මේ භවයේ සැරිසරන්න හේතු වෙන අවිද්‍යා තෘෂ්ණා එකතුව සිඳලා දානවා. සංසින්දුවමි 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 අවංක වෙමි පිරිසිදු වෙමි පිළිතුරු වෙමි පබසර වෙමි සංසින්දු වෙමි සංසින්දු වෙමි සංසින්දු වෙමි සංසින්දු වෙමි. අර්ථ සහිතව වඩන්න. අර්ථ සහිතව වඩද්දී තමන්ට තේරෙයි තමන් අතහරින්න ආසේ. අද කියන්නේ මං ළමයින් අතහැරලා ඉන්නේ. මං ඉඳන් කඩ අතහැරලා ඉන්නේ. කවුරු හරි වැටක් පොඩ්ඩක් මෙහෙන් ගැහුවත් එහෙම
අතහැරලා ඉන්න එක පේ. වේද යනවා කරට ගන්නවා මන්නේ අතට. අන්න අතහැර විඩම. ඔව්ද නැද්ද? නමුත් මේ තුල හික්මෙන්දී ආයි අල්ලන්න දෙයක් නැති බව අවබෝධ වෙද්දී මොකට අසුචි ගොඩ අල්ලගෙන ඉන්නද? අතහැරියා. හොදගත්තා. පීදාගත්තා. මැණික් අතක ගා ඉන්නවද? ඊළඟට එදා කතා කරපු ආර්ය මෛත්‍රිය මෙතන තියෙනවා. දැන් අද ආර්ය මෛත්‍රිය කියන්න ගියොත් බොහෝ වෙලා ගත වෙයි. මොකද අද පරක් වෙලා පටන් ගත්ත නිසා වේලාසන ඉවර කරන්න වෙයි. නැත්තම් ඊළඟ දවසේ ඉන්න දෙන එකක් නැහැ පුතාලා හැම. ආ මේ මට නම් ওই වැඩේ කරන්න බෑ හැමදාම මේ පාර අයින් වෙලා ඉදි මරන්න බෑ මට. එදා ආර්ය මෛත්‍රිය කළා. සුළු වශයෙන් කිව්වොත් අද ඔය පාවිච්චි කරන මෛත්‍රියට වඩා පරම ගම්භීර මෛත්‍රී භාවනාවක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ පරම ගම්භීර මෛත්‍රී භාවනාව මනාකොට වඩන්න. මම සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා. වෙන දාහයක් නැහැ. සංසාර දාහෙමයි තියෙන්නේ. සංසාර රෝගයෙන් මිදෙත්වා. වෙන රෝගයක් නැහැ. සංසාර රෝගෙමයි තියෙන්නේ. සංසාර බැම්මෙන් මිදෙත්වා. සංසාර ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. වඩන්න දස දිසාවට වඩන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් ආයේ වැයව දස දිසාවේ තියෙන අර්ථ. දැනට වඩන්න කොහෙද? උතුරට වඩන්න. උතුරු අනු දිසාවට වඩන්න. දකුණට වඩන්න. දකුණු අනු දිසාවට වඩන්න. ඊළඟට නැගෙනහිරට වඩන්න. නැගෙනහිර අනු දිසාවට ඔය විදිහට වඩන්න. උඩට වඩන්න. යටට වඩන්න. ඉස්සර දවසක මම කියන්නම් කවුද ඔය උඩ වඩන්න කියලා කිව්වේ කාටද? යටට වඩන්න කිව්වේ කාටද? උඩට වඩන්න කිව්වේ දෙවියන්ටවත් යන්ත වඩන්න කිව්වේ යක්කුන්ටවත් නෙමෙයි. ඕවට අර්ථ තියෙනවා. ඒ අර්ථ වැහිලායි තියෙන්නේ. වැහිච්ච රැර දෙන්න. ඒ ටික පිළිවෙලකට ඉස්සල් ඒතන්ට එන්නේ ඉස්සෙල්ලා. ලෞකික වශයෙන් තියෙන දස දිශාවට වඩන්න. වඩලා මේක හොඳට හුරු කරගන්න. ඒක හොඳට හුරු කරගත්තට පස්සේ උඩ දිසාව කියලා යම් කෙනෙකුට කිව්වා නම් තථාගතයන් වහන්සේ ඒ උඩ දිසාව කියපු අය ඔය කියපු දස දිසාවෙම ඉන්නවා. අපි හිතමුකෝ උඩ දිසාවට කියලා කිව්වේ මේ ආර්ය මාර්ගයේ යන පිරිස කියලා. ඒ ආර්ය මාර්ගයේ යන පිරිස ඔබට දකුණින් නැද්ද? ඔබට දකුණු දෙසින් ආර්ය මාර්ගයේ යන පිරිස නැද්ද? ඉන්නවා. ඔබට වම් දෙසින් නැත් නැත්නම් නැගෙනහිර දෙසින් නැද්ද? උතුරු දෙසින් නැද්ද? දකුණු දෙසින් නැද්ද? උඩින් නැද්ද? යටින් නැද්ද? මේ විශ්වයේ දේ මේ ලෝකේ බෝලයන් නම් බෝලේ යටින් උත්තව ලෝක මේ තියෙන්නේ මේ මේවා නේද? ඒ එතකොට ඒව අවබෝධ කරගන්න ඉස්සෙල්ලා දස දිසාවට වඩන්න මේක හොඳට පුහුණු කරන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ භාවිතා බහුලීකතා යානිකතා වස්තුකතා අනුට්ඨිතා පරිජිතා පරිජිත්තේ වශයෙන් කරගන්න. නිතර නිතර මෙනෙහි කරන ආයුධයක් බවට පත් කරගන්න මේක. නිතර නිතර මෙනෙහි කරන්න. ඒ කාන්තෙම්ම පින්වතුනි තමන්ට උත්තරින් අපටි විද්ධන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති කියන දේ ලැබෙනවා මේක තුල. යම් හේකින් මාර්ගඵලයන්ටපත් උනේ නැත්තම් බ්‍රහ්ම ලෝකෙක තමයි නතර වෙන්නේ. නමුත් ඔබ මාර්ගඵලයන්ටපත් වෙනවා. ඒ අදිස්ථානේ තියාගන්න. මම මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මේක කරනවා කියලා හිතාගන්න. ඒ කරලා හෙට ඉඳලා ආයේ ඔය සුපුරුදු පරිදි ඔය මේ ගෙදරයි වත්තු පිටියේ වැඩ ඔක්කොම කරලා ඊළඟ සෙනසුරාදාට එන්න එපා බණටි ගහන්න. මම මැරෙන්න ඉස්සෙල්ලා මේ කොහොම හරි කරගන්නවනේ යන්නුනේ බණටි ගහන්න කියලා. ඔය කරන හැම වැඩක්ම වෙලාවට මේවා මෙනෙහි කරන්න. වාහනයක් එලවන වෙලාවක ඉන්නවනම් කවුරු හරි කෙනෙක් මේ ආර්ය මෛත්‍රිය වඩන්න. පතුරෝල හරි ආයි තමන්ට අනුතුරක් වෙන්නේ නැහැ. හැබැයි මේක පතුරෝල යවන්නේ තමන්ට අනුතුරක් නොවෙන්න නෙමෙයි. ඒවා මත් තුච්ච නින්දිත වැඩ. ඒව කරන්න එහෙම යන්න එපා. තමන්ට අනුතුරක් නොවෙන්න අනිත්‍යුන්ට මෙත් වඩලා දානවා පටගාලා. මට ළමයි නැහැ. ඒක නිසා මම පටගාලා මෙත් වඩනවා අනිත්‍යුන්ට ළමයි හම්බෙන්නේ. ඒතර මටත් හම්බෙන්නේ. ඒ මට්ටමට වැටෙන්න යන්න එපා. නමුත් ඒවා හොඳ ප්‍රතිකර්ම. දරුවෙක් ලැබෙන්නේ ඇති කෙනෙක් ඉන්නවනම් මොනවා හරි ශාරීරික දුර්වලතා හෝ කර්ම දෝෂ තියෙනවනම් ඒ කර්ම දෝෂ මගහැරව ගන්න පුළුවන් හොඳ විදිහක් තමයි මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානය. මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩද්දී
තමන්ගේ තියෙන ශාරීරික අංග ලක්ෂණ පවා වෙනස් වෙන්න පුළුවන් ඒ තරම් මහා බලගතියක්. බඩල බලන්න. තමන්ට දැනෙන්න පටන් ගන්නේ තමන් වට චක්‍රයක් වැරගෙනවා කියලා හැම මොහොතකම මේක වඩද්දි. ආය අමනුස්සෙක් එහෙම අතවත් තියන්නේ නේ නේ. අමනුස්ස දෝෂ තියෙන කවුරු හරි ඉන්නවා නම් මේක මඩා කොට වඩන්න. මනා කොට වඩන්න. ආය දෙවරුම දකින්න දකින්න තැන වැඳ නමස්කාර කරයි. මොකද මේ විශ්වයට හිත කරන කිරණ පිට කරන පුද්ගලිය වශයෙන් නම නම වැටෙනවා. මේ විශ්වය ඔබ නිසා තමයි එතකොට රඳා පවතින්නේ. මනා කොට වඩන්න. යානාවක් මෙන් කරගන්න. නිතර නිතර තමන් තුල තියාගන්න මේක. කොලේ නෙමෙයි. කර්මස්ථානේ. අවබෝධද? මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා ශෝක ගින්නෙන් මිදෙත්වා මේ එක එක විදියට ඔබට කියන්න පුළුවන්. කාම ලෝක අනාතයි එයින් මිදෙත්වා රූප ලෝක අනාතයි එයින් මිදෙත්වා අරූප ලෝක අනාතයි එයින් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා බලන්නකො විරාග නිස්සිත විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත බොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ ඔන්න ඔහොමයි. අන්න ඒකයි මෛත්‍රී භාවනාව කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔය තේරුම් මම දැන් කියන්න යන්නේ නැහැ. තව දිග ඇදෙන නිසා. බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රී භාවනාව මොකද්ද කියලා ඇහුවාම බුදුහාමුදුරුවෝ කිව්වේ විරාග නිස්සිත නිරෝධ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත බොස්සග්ග පරිණාමී මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න කියලා මම කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් මෙච්චර කල් වැඩුවේ ඒකද කියලා ඔබ හිතලා බලන්න. එහෙනම් රොබිනි දෙනවා මේ අමුතු බණක් කියනවාද කියලා. අනේ නෑ කිසිම අමුතු බණක් නෙමෙයි. සංයුක්ත නිකාය 4 වෙනි කොටසේ කියවල බණ සම්බොජ්ජංගදී 5 වෙනි කොටසේ පළවෙනි කොට. 5 වෙනි එකේ තියෙන පොත් දෙක. ඒකේ පළවෙනි පොතේ සම්බොජ්ජංග ධර්ම ගැන කියනවා. අන්න ඒකේ බලන්න. මම මොකද්ද මේ කියන්නේ කියලා. එතන මගේ බණ කියනවා කියලා එහෙම හංවඩු ගහන්න යන්න එපා. අනිත් එක මේවා තැන් තැන් වල කියලා කියවන්නත් එපා. මොකද මම ගොඩාක් සංගරත්නේ අසුරු කරන කෙනෙක්. ඉතින් උන්වහන්සේලාට මුණ දෙන්න බැරි මට්ටමක් හදන්නේ නැහැ මේ පාවඩට. මොකද උන්වහන්සේලා යන පාරේ උන්වහන්සේලා කියදේ මට වැඩක් නැහැ. මම උන්වහන්සේලාත් එක්ක ඒක කතා කරන්න යන්නෙත් නැහැ. මොකද මම දන්නවා උන්වහන්සේලා කැමති නැහැ මාත් එක්ක ඒක කතා කරන්න. ඒක නිසා අකමැති දේ මම ඉතර කතා කරන්න යන්නේ නැහැ. කොහොමත් මම ඇතුළට ප්‍රිය නැහැ කාවවත්. මම කැමති තනියෙන් ඉන්න. මොකද ඇල්ලේ ඉමේ හිටියත් වැටෙනවා. ගැට්ටේ ඉමේ හිටියත් වැටෙනවා. ඇලුනත් ගැටෙනවා. මේ ඇලුනත් දුකයි ගැටුනත් දුකයි. එයි ඇලීම සරලව හිතා ගන්න මොකද්ද? ඇල්ලේ ඉම. ඉම කියන්නේ කොහෙද? කෙරවල. ඇල්ල කඩා හැලන දිය ඇල්ලේ ඉමේ හිටියොත් මොකද වෙන්නේ? ඩොග් ගාලා වැටෙනවා නේද? වැටලා මහ දුකකටපත් වෙනවා නේද? බලන්න සරලව ගත්තා. ඒකනම් ඇලිලා හරියන්නේ නැහැ. ගැට්ටේ ඉමේ හිටියොත් මොකක් හරි ගැට්ටක ඉමේ ඉන්නවා කෙරෝලේ ඉන්නවා දැන් ගැට්ටේ ඉමේ හිටියොත් මොකද වෙන්නේ ඒත් වැටෙනවා වැටීමෙන් මහා දුකක් නම් වෙන්නේ ඇල්ලීමේ හිටියත් එහෙමයි ගැට්ටේ ඉමේ හිටියත් එහෙමයි අවබෝධයිද එහෙනම් ඒක නිසා වින්නතුනි කැමති ඝනයාගෙන් වෙන් වෙලා නිකන් ඉන්න ඔබත් ඒ ආර්ය තෘෂ්ණීම් භූතභාවයේ කියන්නේ ඔබ ළමයි දැන් මේ දවස්වල ඉතින් මම ඇවිල්ලා දැන් යාළුවන්ගේ ගෙවල් වල යන්නත් ගුරු වරුන් හොයාගෙන යන්න ඕනේ නේද? ඒ යනකොට ඒ ගෙවල් වල දාලා තියෙනවා හත් දෙයියනේ අර ටීවී එක මට නිකන් අර අකුණු ගහනවා වගේ. මම දන්නේ මේ මිනිස්සුන්ට ඒක ඇත්තට ප්‍රියයි කියලා. හරි සද්දෙට දාගෙන ඒක බලනවා. හරිම අප්‍රියයි. ඒ යන කතා නෙමෙයි. ඒ සද්දේ බලන්න අර හිත වේගෙන් දුවන මිනිස්සු සද්දට හරි කැමති. සද්ද නැති වුණොත් පිස්සු වගේ. කතා කරන්න කවුරුත් හිටියේ නැත්තම් පිස්සු හැදෙනවා මිනිස්සුන්ට. නමුත් මේ චිත්ත පරයය මනාකොට දමනය කරගන්න හදන මිනිස්සුන්ට ආර්ය තෘෂ්ණීම් භූත භාවයේ ආර්ය නිශ්ශබ්දතාවේ තරම් වටින තවත් දෙයක් නැහැ.
ඔබට මේව අවබෝධ වෙයි. මේක අවබෝධ කරගෙන 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 යද්දී ඔය මහා අයියෙන් ටීවී දාගෙන බලද්දී ඔබට මහා කන්දොස් ක්‍රියාවක් වෙයි. අන්න එතකොට ඔබ වදන දියා ගන්න ඔබ ඇවිල්ලා ඉන්නේ කොහෙටද? ගැට්ටේ ඉමට. දැන් වැටෙන්නයි යන්නේ. එහෙනම් මොකද කරන්නේ තියෙන්නේ? එතනින් අයින් වෙලා යන්නේ. එච්චරයි. ගැට්ටේ මේ ඉන්නේ මදන්න එපා. ගැට්ටේ මේ හිටියොත් මොකද වෙන්නේ? ජොක් ගාලා වැටෙනවා මැද්ද. ඒ කියන්නේ දුක නැවති බලට වැටෙනවා. තේරුණාද? එහෙනම් බින්ගතනේ මේක මේ අපේ හර්ෂ මහත්මයා දහම් පඬුරක් විදියට එතුමා උපයාස අපයාගත දන්නේ පූජාවක් කරන්න ලෑස්ති කළදී මම කිව්වොත් මෙහෙම දෙයක්. අද මේ ධර්ම දේශනාව මේ ගෙදර තියන්න අපකැප වෙලා වැඩ කරපු පිරිසක් ඉන්නවනම් නාල්ලේ මිස් ඇතුළු, ඒ වගේම මේ දහම් පඬුර පූජා කරන්න අපකැප වෙලා වැඩ කරපු යම් පිරිසක් මෙතන ඉන්නවනම් යම් කිසි කෙනෙක් මෙතනට එන්න කියලා ඒ ගෙදරට ගිහිල්ලා කතා කරලා ඒ අයට තේරුම් කරලා දීලා මේ ගෙදරට එක්කගෙන ඉන්න යම් කිසි කෙනෙක් අපකප වෙලා වැඩ කටයුත්තක් කරන්න ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා දීපු දානවලට එහා සීලවලට එහා භාවනාවලට එහා කියපු සියලුම කරපු පින්කම් වලට එහා මහා පුණ්‍ය කර්මයක් තමයි ඔබ කරගත්තේ. අමතක කරන්න එපා. මෙන්න මේවයි මහත්ඵල මහානිසංස කුසල කර්ම. පුණ්‍ය ගංගා කුසල ගංගා නැగి නැగి යනවා. නිකම් පින් සිද්ධ වෙනවා නෙමෙයි. පුණ්‍ය ගංගා නැගෙනවා. කුසල ගංගා නැගෙනවා. මෙන්න මේව අනුමෝදන් කරන තමන්ගේ ඥාතිවරුන්ට. තමන්ගේ අම්මා මියදිලා ඉන්නවා නම් සිහිපත් කරලා අම්මට අනුමෝදන් කරන්න. මැරිලා කොහෙවත් ගිහලා නැහැ, ගෙදරම තමයි ඉන්නේ. ගන්ධබ්බන ගන්ධබ්බනම් ගෙදරම තමයි ඇත්තේ. නැත්තන්නම් ඉතින් කොහේ හරි ඇති. ප්‍රේතනම් ඒත් ගෙදර ඇති. පැසිකිලි වලක වගේ. ඉන්නවනේ කොටස් එක එක ජාති. ගන්ධබ්බ, භූත, ප්‍රේත, ඊළඟට මලයක්ෂ, ගෙවල ආදි වශයෙන් ඉන්නවා. නේද? ඔහොම ඉන්නවනේ කොටස්. ඉතින් ඔගේ ගන්ධබ්බගේ අවස්ථාවේ ඉන්නවනම් ගෙදර ඇති. පින් ගන්න පුළුවන් ඇති. මේ පින් විහිදුවල පතුල වල හරි මේ ආත්මය අම්මට විතරක් නෙමෙයි. දැන් ඔබ දන්නවනේ අපි පින් දෙන්නේ මේ ආත්මය අම්මට විතරක් නෙමෙයි. මේ 91 කල්පයක් ඇතුළත දෙන සියලුම දෙමාපියෝ දීපත් කරලා අපි පින් අනුමෝදන් කරා. මේ ඉස්සෙල්ලම කවදාකවත් ඒක කරලා තියෙනවද? නෑ. ඒකට හේතුව මොකක්ද? මේ ධර්මයේ මනාකොට අවබෝධ වෙලා නැහැ. ඒ වගේම අවබෝධ වෙච්ච අයගෙන් නෙමෙයි බණ අහලා තියෙන්නේ. මේක අවබෝධ වෙනකොට 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 තේරෙනවා මේ මහා සංසාර දුක් විඳිනවා මහා ප්‍රමාණයක්. මේ වෙලාවේ ගොඩ දාන්න පුළුවන්. Tamanṭa වතුර වීදුරුවක් දීපු කෙනෙක් ඉන්නවනะ. පුංචි කාලේ වතුර දීබැහැ ඉඳද්දි මා නැන්දේ වතුර වීදුරුවක් දෙන්න කියලා කිව්වහම වතුර වීදුරුවක් දීපු කෙනෙක් ඉන්නවා. එයා මැරිලාද? ඔබ මේ දෙන පින එයාටත් අයිති. එයාට අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙනම් ඇයි පින් නොදෙන්නේ? පින් දීම කියන එකත් මහ පිනක්. පින් දෙන්න දෙන්න කුසල ගංගා නැగి නැගී යනවා. අන්න ඒව හොඳට ඔළුවට අරගෙන කටයුතු කරන්න. ඉතින් මම හිතනවා අද ඔබ ගොඩක් දේ ලබා ගත්තයි කියලා. මේක එකක් ගල පූජා කරනවාද? එක එක දෙන්න. මුලින් ලැමිනේට් කරපු ටික වෙදන්න මං හිතන්නේ දැනට එක ගෙදරකට එකක් ගන්න. මොකද මං හිතන්නේ ලැමිනේට් කරන්න වෙලාවක් තිබිලා නැහැ. මං ඊට තව ෂොප් එකේ හදලා තියන්නම් ගන්න. අපි ටිකක් හදලා නාලි මිස් ගාව ආරෙන්නේ තියලා තියන්න. එතකොට අනිත් පිරිසට පුළුවන් මදි අයට ඒක ගන්න.
ඊට පස්සේ කොළ ටික දෙන්න ඔව් ඒ තමයි අනිත් අයට කොළ ටික දැනට දෙන්න ඒ අයට ලැමිනේට් කරපු එක ලැබෙන සලස්සන දැන් ඕක දුන්නේ බුදුමැදුර ගාව කෙලින් අතර හිටවල තියන්න එහෙම නෙමෙයි ඕක පුළුවන් තරම් පාවිච්චි කරන්න ඒ පාවිච්චි කරලා ඕක ඕකත් මොකද වෙන්නේ ජරාවට මරණයට පත් වෙනවනේ ඒ පත් වුණාට පස්සේ මෙතුමන්ට කියන්න අවශ්‍ය එකක් ලබා දෙන්න පුළුවන් තරම් පාවිච්චි කරන්න සිල් ගන්න යද්දි මොකද පාවිච්චි කරන්න කියන්නේ මේකයි ඔය ඔය ටික ටික දවසක් වඩද්දි ඔය ටික අඩපාඩම් හිටිනවා ඊට පස්සේ ඕක දෙන්න තව කෙනෙකුට ඔව් මෙන්න මගේ දාම් ගුරුවරයා මේක පාවිච්චි කරලා මේක කරගන්න කිය හැබැයි ඉතින් අර්ථයක් කියලා දෙන්න ඕනේ නිකන් දුන්නොත් එහෙම hinaවට ලක් කරලා විදි කරලා දායි කුණු කොට්ටෝ අවංක මේ පිරිසිදු මේ පිවිතුරු මේ පබතර මේ මොනවද මේ කියන්නේ කියලා හයි දන්නේ නැතිනේ හරි එහෙමනම් පින්වතුනි මේ අපේ සරත් මහත්මයා පොඩි යෝජනාවක් කළා. ඉතින් මම කිව්ව එක නාලේ මිස් එක පොඩ්ඩක් කතා කරන්න කියලා. සරත් මහත්මයා ගෙදරත් මේ වගේ ධර්ම දේශනාවක් කරගන්න ඕනේ කියලා. මේ ඉන්න පිරිස එතනටත් වඩින්න කියලා ආරාධනයක් තියෙනවා එතුමන්. එතුමා වාහනයක් වුණත් ලෑස්ති කරන්නම් කියලා. ඉතින් වාහන තියෙන අයත් ඉන්නවා. ඒ අය වුණත් ඒකට වෙවේ. ඉතින් ආරාධනයක් තියෙනවා ඉතින් මම කිව්වේ නාල නිමිසෙන් කතා කරලා ඒක බලන්න කියලා සුදුසු විදිය. මොකද ඔයා සංවිධානය කිරීමේ කටයුතු වලට මම අයිති නැති නිසා. මොකද මගෙන් වෙන්න ඕනේ දේ මෙතනට හුටුවක් තියලා මෙතන කට්ටිය ඉඳන් හිටියාම ඒ ටික මම කරනවා. ඉතුරු ටික ඉතින් ඔබ හැමගේ යුතුකමක් නේ. ඒක නිසා. ඉතින් ඒ වෙලෙන් මේක අපි ධර්මයක් ශ්‍රවණය කරන්න පුංචි මහරි දෙයකින් උදව්වක් කරනවා කියලා කියන්නේ ආයි දානකින් නම් ඒක ගන්න බෑ. සිව්දසින් වඩන මහා සංඝරත්නයට විහාර 1000ක් කෙරුවා. ඒ පින නම් ගන්න බෑ. ඒක තමයි ඇත්ත තත්. තථාගත ධර්මයේ තියෙන වටින මහරේ තමයි මේ අනිච්ච දුක්ඛ අනත්ත අවබෝධ කරන්නේ. අද යම් කෙනෙක් අවබෝධ කරා නම් අනිච්ච දුක්ඛ අනත්ත මේ දේ ලෑස්ති කරපු කෙනාට ඒ පින මැති තමන්ගේ වැඩේ කරගන්න කවදා හරි දවසක්. මොකද මේ අපි කතා කරගෙන වැඩි පිළිවෙල දුන මේක අවබෝධ වෙන්න ඕනේ කොයි මොහොතේ හරි නේද දැන් මේක මේ අල්ලගෙන ගහන එකනේ කරන්නේ ඉතින් කොයිද හරි පැනෙන්න ඕනේ නේද මේ පලා ගන්න දැන් ඕනේ ඉතින් කොයිද හරි පැනෙන්න ඕනේ දැන් මේ ගායන ගියා ටොක් ගාලා කොයිද හරි පැනලේ අන්න තමයි සාන්තිය ලැබුවා එදයින් පස්සේ ආයි බනහන් එන්න ඕනේ නැනික නෑ ඇයි තමන් දැක්ක නිවන ඊට පස්සේ දැකපු නිවන කලක් යනවා කල්යාණ මිත්‍රේ කෝණ වෙන්නේ නිවන දකින්නකම් විතරයි නිවන දැකගත්තට පස්සේ ආයි කල්යාණ මිත්‍රේ ඕනේ නැහැ අර අහපු ධර්මයේ ටික එතනින් යාට කරගෙන තමන් නිවනට ළඟා වෙනවා ඒ කියන්නේ සෝවාන් ඵලයට එනකම් විතරයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඕනේ ඒ කියන්නේ කල්යාණ මිත්‍රේක ඕනෙම නැහැ කියලා කියනො නෙමෙයි කල්යාණ මිත්‍ර සම්පත්තියේ වැඩිම කොටස අවශ්‍ය වෙන්නේ සෝවාන් ඵලයට එනකම් විතරයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියලා කියන්නේ ඒක හොඳයි එමන ඔබතුමා කට්ටිය විතරයන් ඉස්සෙල්ලා ඒක කතා කරගන්න. ඒක කතා කළා. ඒක නාලි මිස් එක්කම කතා කළා නම් හරි. හොඳයි පින්වතුනි. එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. මං හිතන ඔබ මේව අවබෝධ කරන්නේ නැති කියලා. අවබෝධ ඒක අවබෝධයට ආවේ නැත්නම් ඔබට කරන්න තියෙන්නේ ඊළඟ එකට ඇවිල්ලා ආය අවබෝධ කරගන්න. ඒකත් අවබෝධුනේ නැත්නම් ඊළඟ එකට ඇවිල්ලා අවබෝධ කරගන්න. කොහොම හරි මේ අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් මේ ලෝකේ දකින්න පුරුදු වෙන්න. ඒක කරන්න කොහොම හරි. දරුව දිහා බැලලා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන්න. අතින් අල්ලගෙන හිතින් අතහැරලා දාන්න. හිතින් අල්ලගත්තොත් දුකේම තමයි. මොකද හිතින් අල්ලන්නේ දෙවිදියකටනේ. එක්කෝ අවිජ්ජා, එක්කෝ දෝමනස්. ඒ කියන්නේ එක්කෝ ඇලීම, එක්කෝ ගැටීම. ඔය දෙකෙන් හිටියොත් නම් මහා දුකකට තමයි පත් වෙන්න වෙන්නේ. ඒක නිසා අනිච්ච දුක්ඛ අනත්ත බලලා ඒ සියල්ල පහ කරගන්න වැඩ පිළිවෙලක් කරන්න.
ආනාපාන සතිය අස්සාස කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන එකට. පස්සාස කියලා කියන්නේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීමට. අද ඔකට හයියෙන් උස්පාරගෙන හයියෙන් පිට කළා දැහලා නිවන් දකින්න පුළුවන් විදියක් නැහැ. ඒත් ඉතින් එහෙම හිතන් ඉන්නවා නම් මට කරන්න දෙයක්වත් නැහැ. ආනාපාන සතිය දැම්ම ඔබට කියන්නේ නැත්තේ ඒ වගේ ඔළුව පුරවගෙන වැඩක් නැති නිසා. ඉස්සෙල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා සෝවාන් ඵලය සකස් කරගන්න. තමන්ටම දැනේ මගේ අතින් ඒ කාන්තේ මානන්තරී පාප කර්ම දැන් සිද්ධ වෙන විදියක් නැහැ. මේ සතෙක් ඉන්නවා මුගේ ප්‍රාණ නිරුද්ධ කළ මම්මක් කරන්නද කියලා හිතාගෙන ඉන්න මිනිහා ඉතින් අම්ම මැරෙයි. අනේ කැති. ඒක නිසා මම ඔබට හැමදෙස්සෙම කියන්නේ තවත් අවවාදයක් මම තරේම ඔබට කියපු අවවාදයක් තියෙනවා. පන්සලේ තෙරුවන් ඇසුරු කරන විදිය. ඒක නිසා අද පටන් දිවිහිමියෙන් හිතාගන්න පන්සලට ගියොත් ආරන්නේ ගියොත් හාමුදුරුවෝ කෙනෙක් කතා කළ යුත්තේ මොකද්ද කියන්නේ. වෙන කිසි දෙයක් කතා කරන්න එපා. ඒ දේවල් කතා කරන්න බැරි නම් පන්සලට යන්න එපා. පන්සලට හේවත් ආවාසයට යන්න එපා. එදී කරගන්න නැත්නම් හාමුදුරුවන්ට වැඳාව. හාමුදුරුවෝ ඇහුවොත් එහෙම මේ අර අර අල්ලපු ගෙදර මරණයක්ලු නේද? අනේ ඌ හාමුදුරුවනේ කිව්වා ආවා. එච්චර. මරණයක් ගැනවත් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ නයිගේ මම ඔබට කියන්නේ පොත්තටවත් වහල්ලටවත් නැති එකාලගෙන් හාමුදුරුවෝ ඒව දැනගනි. ඕගොල්ලෝ පොත්තටවත් වහල්ලටවත් නැති උන් ඉන්න ඕනේ නැහැ. පුළුවන් තරම් බලන්න අර ඉරේ ඉන්න. ඉරෙන් ඊට පස්සේ මදුරට යනවා. මදුරට ගියාම නිවන ස්පර්ශ වෙයි. හොඳයි පින්වත්නි. එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් ඒ කියන්නේ මේ දහම් පත්‍රිකා පූජා කළා ඔබට මේ නිවන් මඟ සකස් කර ගැනීම උදෙසා යම් වැඩපිළිවෙලක් සිද්ධ කරගත්ත වෙලාව මහත්ඵල මහානිසන්ත කුසල කර්ම රාශියක් සිද්ධ කරගත්ත වෙලාවක් මෙන්න මේ කුසල ගංගා පුණ්‍ය ගංගා නැగి නැගී යන වෙලාවේ පින්වතුනි මොහතකට සීකල්ලා බලන්න අද මේ වෙනකොට ත්‍රිපිටකේ අපි අතේ තියෙන ත්‍රිපිටකයේ තියෙන නිසා තමයි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ සද්ධර්මයේ දේශනා කරන්නේ නිවන් මඟ කරගෙන යන්නේ ඒක නිසා මේ ත්‍රිපිටකේ ආරක්ෂා කර ගැනීම උදෙසා අපවිලා කටයුතු කළා නම් යම් උත්තම පිරිසක් මේ ත්‍රිපිටකයේ සොලින්ගේ ආක්‍රමණය වලින් විනාශ වෙන්නේ යද්දී තමන්ගේ පණවෙන් ආරක්ෂා කරගෙන කටයුතු කරද්දී යම් කිසි අවද අසාධාරණට ලක් වුණා නම් කම් කිසි පිරිසක් ඒ ලක් වෙලා අද අභවී ස්ථානවල ඉන්නවා නම් ඒ උත්තම පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් මේ කළා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මය උතර සම්භාර ධර්මය අනුමෝදන් කරන්න මේ සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා බලමහිමෙන් ඒ අය යම් කිසි අභවී ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිනෝදන් කරා. ඒ වගේම පින්වතුනි මේ ලෝකියත් සාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍යරාජ සමූහයන්ව සිහිපත් කරගන්න මේ වෙලාවේ ඒ පින් කැමතිය සියලු දෙනාට මේ පින් විහිදුවල පතුල්වල හරින්න දසදහසක් සක්වලේ ඉන්නා වූ කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්නා වූ ඒ සියලුම දෙවිදේවතාවුන්ට මේ පින් විහිදුවල පතුල්වල හරින්න ඔබ විසින් මේ කරගත්තා වූ පින් විහිදී පැතිරී යාවෙන් ඒ අයට බලාපොරොත්තු වෙන්නා වූ යම් කිසි බෝධියක් ඇත්නම් ඒ බෝධිය තුළින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට යෙදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ව යෙදුනා වූ ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කළා. ඒ අයට මේ පින් විහිදුවල පතුරවල හරින් ඒ පින් විහිදී පැතිරී යාමින් ඒ අය යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නව නම් එයින් අත් මිදී අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි තමන්ට පුංචි කාලේ ඉඳලා පුංචි හරි උදව්වක් පදව්වක් කළා නම් වතුර බීදුරු හිං හරි සංග්‍රහයක් සත්කාරයක් කළා නම් ඒ සියලු දෙනා මේ වෙලාවේ දීපත් කරගන්න ඔබගේ පින් ගන්න ඒ අයට කැපයි. ඒක නිසා ඔබ මේ ලබා ගත්තා වූ මේ සියලුම කුසල සම්භාර ධර්මිය තමන්ට පුංචි මරි දෙයකින් උදව්වක් පදව්වක් කළා වූ සියලුම දෙනා වෙනුවෙන් විහිදුවල පතුරුල හරින්න පින් කැමති ඇත්තෝ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් වූ නිර්වාණ ශාන්තියම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ ආත්මේ විතරක් නෙමේ තමන් මේත කල්ප 91ක් ඇතුළත ඉන්නා වූ සියලුම මෑණිවරුන්ව සිහිපත් කරන්න සියලුම පියවරුන්ව සිහිපත් කරන්න තමන්ට ශිල්ප ශාස්ත්‍රය දුන්නා වූ ඒ සියලුම ගුරු දෙමාපියවරුන්ව සිහිපත් කරන්න තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න යාළු හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න මේ සියලු දෙනාම මේ කල්ප 91ක් ඇතුළත ඉ සිටියා වූ සියලුම දෙනාව සිහිපත් කරගෙන මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවල පතුරවල හරින ඒ විහිදී පැතිරී යාමින් යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒ අභව්‍ය ස්ථානයෙන් අත්මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න තමන්ගේ ගෙවල් වල ඉන්නා වූ දුවා දරුවන්ව සිහිපත් කරගන්න. ඒ වගේම තමන් වැඩ කරන ස්ථානවල ඉන්නා වූ ඒ ස්වාමි
පුත්‍රයන් වේ ආදී වශයෙන් ඒ සීලු දෙනාව සිහිපත් කරගන්න තමන්ගේ අසල් වාසීන් ඒ සීලු දෙනාව සිහිපත් කරගෙන තමන් විසින් මේ කළා වූ කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමයෙන් ඒ ආයත යම් කිසි අපලයක් උපද්රවයක් තියෙනවා නම් ඒ අපල උපද්රව සංසිඳලා ගිහිල්ලා යක්ෂ පේත පිසාදි කුම්බා නාදීන්ගෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් හදි හුණියන් වලින් යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒ සියල්ලන්ගෙන්ම අත්මිදලා ඒ ආයතත් මේ උතුම් ධර්ම අවබෝධය ලැබේවා මේ ආත්මය තුලින් අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා ඒ වගේම පින්වතුනි මොහොතකවත් අමතක කරන්න එපා මේ කටයුතු කරගෙන යන්න මේ අද නිවසක් ಉಪಯೋಗී වුණා අපිට මේ නිවස හදන්න ගඩොලක් ගඩොලක් ගානේ බඳින්න යම් කිසි කෙනෙක් අප කැප වෙලා වැඩ කළා නම් අද එයා නිසා තමයි හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා වනසතුන්ගෙන් ආරක්ෂා වෙලා මෙසමතුරුන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ එහෙනම් මේගේ පිහිටක් උනා නම් මේගේ හදන්න යම් කිසි කෙනෙක් අප කැප වෙලා කටයුතු කළා නම් අන්නේ සිනු දෙනාව මේ වෙලාවේ සිහිපත් කරගෙන මේ පින් ඒ අයට අයිති ඒ අයට අනුමෝදන් වෙන්න පුළුවන් වෙලාවේ ඔබ විසින් මේ කළා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයෝ ඒ අයට විහිදුවලා පතුරවලා දෙන යම් කිසි කෙනෙක් අභාව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒ අභාව්‍ය ස්ථානයෙන් අස්මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින්වතුනි මේ ස්ථානයට ඇවිල්ලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ ගත වෙච්ච වෙලාව යම් කිසි ආහාරයක් පානයක් භුක්ති විඳනනම් ඒ වගේම තමන් ගෙදරදී හෝ ආහාරයක් පානයක් භුක්ති විඳනනම් ඒ මොහොතේදී මේ සියලු දේ සිහිපත් කරගන්න පින්වතුනි ආහාර පාන සකස් කිරීම උදෙසා යම් කිසි කෙනෙක් අප වෙලා වැඩ කළා නම් වී අටයක් බත් අටයක් ගාන යම් කිසි කෙනෙක් කුඹුරක් කොටන්න මහන්සි වෙලා ඒ කටයුතු සිද්ධ කරගෙන ආව නම් ඒ කුඹුරක් කොටන්න මහන්සි වෙච්ච කෙනාගේ පටන් ඒ සීලු දෙනාට මේ පින් විහිදුවලා පතුරවලා දෙන මේ පින් විහිදී පැතිරී යාවින් ඒ ආයතන යම් කිසි අභව ස්ථානයක ඉන්නව නම් එයින් අත්මිදී අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වලින් මොහොතකට අමතක කරන්න එපා අද මේ විද්‍යාවේ දියුණුවක් උඩ මේ විද්‍යාව නිසා අපි මේ බොහොම පහසු කරගෙන මේ කටයුතු සිද්ධ කරගෙන යනවා කුප්පි ලාම්පුවක් වෙනුවට ආලෝකද ආලෝකයක් තියෙනවා අපිට ඔන්න ඔයාදී වශයෙන් මේ විදුත් මාධ්‍ය ආධාර කරගෙන නැවත නැවතත් මේ දේශනා කරන ධර්මයේ නැවත නැවත අහන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් වෙලා තියෙනවා ඒක නිසා මේ විදුත් මාධ්‍ය මේ දේවල් හදන්න අප කැප වෙලා වැඩ කළා වූ යම් කිසි විද්‍යාඥ පිරිසක් ඉන්නවා නම් ඒ පිළිබඳ කටයුතු කරපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සීල දෙනාට මේ පින් විහිදී පැතිරී යාවා මේ පින් විහිදී පැතිරී යාමින් අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා එහෙමනම් පින්වතුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ සද්ධර්මයේ අවබෝධ කළා සෝතාපන්න ඵලයේ පූර්ණ කරගෙන යන වැඩපිළිවෙලක් කරගෙන යන වෙලාවේ දැන් මෙතන ඉන්න බොහෝ 90%කට එහා පැත්ත දෙනා බෞද්ධත්වයට පත් වුණා ඒ වගේම පින්වතුනි බෞද්ධත්වයට පත් වීමෙන් උපාසකත්වයට පත් වුණා ඒ උපාසකත්වයට පත් වීමෙන් දැන් සෝතාපන්න මාර්ගයේ යන පිරිසක් එනං අස්ථාරේ පුද්ගල කියන දණෙන් පළවෙනි සත්වයට ඇවිල්ලා තියෙනවා එනං පුතග්ජන ස්වභාවයෙන් මිදිලා ඉන්න සද්ධර්මයේ ශ්‍රවණය කළා පුතග්ජන ස්වභාවයෙන් මිදුණා දැන් අද ආර්ය සත්‍යයේ පවතින කෙනෙක් ඒක නිසා බොහොම පරිස්සමෙන් ජීවත් වෙන තව කෙනෙක් තමන්ට නිඳාවක් අපහාසයක් කළා නම් පින්වතුනි ඒ අපාගත වෙන සම්භාවිතාව හරිම වැඩි එනම් ඔබ ආර්ය තත්ත්වයේ පසු වෙන කෙනෙක් විදිහට මේ ආර්ය මාර්ගයේ පූර්ණ කරගෙන ඉස්සරහට යන්න මේ ඔබ විසින් කළා වූ සියලුම පුණ්‍ය සම්බාර ධර්මයේ ඔබගේ ආර්ය මාර්ගයේ පූර්ණේ පිණිසම වේවා බ්‍රහ්මචර්යාව පූර්ණේ පිණිසම වේවා මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන සියලු දෙනාට තෙරුවන් සරණයි සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න